අයිබෝන් හැමෝටම අයිබෝන් හරි උදේ සුබ දැස්සනක් ප්‍රාර්ථනා කරන සිළුම දෙනාට අද දවසේ දෙරණ මාධ්‍ය ආයතනයේ අනුග්‍රහයෙන් හොරණ සියොන් ඔපෙරා ආයතනයේ දී මේ පැවැත්වෙන්නේ පුතේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඔයාට ඉතිහාසය විෂයට ලබා දෙන විශාල අත්වැල තමයි මේ අද දවසේ මේ විදිහට අපි ආරම්භ කරන්නේ ඉතින් මගේ රත්තරන් පුතේ ඔයාට ටියුට් එකක් ලැබිලා ඇති මේ වෙනකොට ලස්සන ටියුට් එකක් ලැබිලා ඇති අපි සජීවී විකාශය නරඹන දරුවන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනෝ PDF ෆයිල් එක හරි ඒක ඕපන් කරගෙන ඔයාට මේ වැඩසටහනට ලස්සනට සම්බන්ධ වෙන්න අවකාශය තියෙනවා හරි වැඩේ පටන් ගමුද ළමයි එහෙනම් හරි ටියුට් එක බෙල්ල ගන්න පළවෙනි පිටුව හරි හොඳයි ළමයි හරි පළවෙනි පිටුව බෙල්ල ගන්න පුතාලා හරි මෙතන මෙහෙමයි අද වැඩේ වෙන්නේ පුතේ හරිද මේ ටියුට් එකේ ඔයාට බැලූ බැලමට පේනවා ඇත්තේ ප්‍රශ්න ටිකක්නේ නේද ඒ ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රශ්න වලට යටින් රූල් කීපයක් ඉඩ තියලා තියෙනවා වැදගත් දේවල් ලියා ගන්න මේක මෙහෙම නිකම්ම නිකම් ප්‍රශ්නයක් වුණාට මේ හරහා මේ තියරි කොටස් ටික ඔක්කොම ආවරණය කරගෙන තමයි අපි ඉස්සරහට යන්නේ මේ ප්‍රශ්නයක් වගේ ඔයා මේක දැක්කට අපි මේක කතා කරනකොට ඒ අවට තියෙන තියරි පාට් එක ඔක්කොම ආවරණය කරමින් තමයි ඉස්සරහට යන්නේ හරි එනිසා පළවෙනි එක දෙක කරනකොට ඔයාට තේරෙනවා මේ වැඩේ කොහොමද යන්නේ කියලා හරිද හරි එහෙනම් පුතා පළවෙනි ප්‍රශ්නේ එන්න හොඳ ළමයි වගේ හරි 10 මුල ඉඳන් අපි වැඩ ටික ලස්සනට කර කර යමු දෙේ හරි මෙන්න බලන්න වැඩේ වෙන විදිය හරි බලමු අපි පළවෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා පුතාල බලන්න හරි ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙස මහාවංශය වැදගත් වීමට ප්‍රධාන හේතු ඉරක් ඇඳ ගන්න පුතේ ප්‍රධාන කියන එකට අනිවාර්යෙන් ඕ ලෙවල් පේපරකේදී ඔයා ගොඩක් වෙලාවට ඔය වගේ වචන මගහරිනවනේ හරි ප්‍රධාන කියන එකට ඉරක් ඇඳ ගන්න හරි ආයෙ කියමු මහාවංශය සාහිත්‍ය මූලාශ්‍රයක් විදියට වැදගත් වන ප්‍රධානම හේතුව මොකක්ද කියලා අහනවා බලමු අපි එකින් එක උත්තර ටික කතා කරගෙන ගිහිල්ලා හරිද හරි ප්‍රධානම එක අහන්නේ හැබැයි හරි ඔන්න බලන්න පළවෙනි එක කියනවා බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට තොරතුරු ඇතුළත් වීම ගන්න පුළුවන්ද හරි මේ අහගන්න ඔයා දන්නවද හරි අපේ ඉතිහාසය හදාරන්න තියෙන මූලාශ්‍ර අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්නේ පුළුවන් නේද මොනවද පුතා මේ පැත්තේ මොන මූලාශ්‍රද සාහිත්‍ය මූලාශ්‍ර මූලාශ්‍ර වර්ග දෙකයි සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එක මොනවද පුතා පුරාවිද්‍යා මූලාශ්‍ර පැහැදිලිනේ සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ ඉතිහාසය ඉගෙන ගන්න භාවිතා කරන පොත්පත් ලේඛන වලට පැහැදිලිද පොත්පත් ලේඛන ගද්‍ය පද්‍ය වගේ දේවල් වලට හරිද හොඳයි එතකොට පොත් නොවන ලේඛන නොවන අනෙක් ඕනම දෙයක් අපි කියනවා මොන මූලාශ්‍රද ළමයි පුරාවිද්‍යා මූලාශ්‍ර හරිද එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර වල දැනට ලංකාවේ තියෙන පැරණිමෙක මොකද්ද දීප වංශය ඔයා දන්නව මොකද්ද පැරණිමෙක දීප වංශය දීප වංශය හරි දීපවංශය රචනා කරලා කාලයක් ගියාට පස්සේ මේකේ තියෙන අඩුපාඩු මගහැරගන්න පුනරුක්ති දෝෂ මගහැරගන්න ඊගාවට එනෝ මේන් ඊගාව එක මොකද්ද මහාවංශය දැන් අපි කියනවා මහාවංශය තමයිලු සුපිරිම එක නියම එක හොඳම එක හරි මහානාම හාමුදුරුවෝ ලියලා තියෙන මහාවංශය තමයිලු හොඳම එක ඇයි එහෙම කියන්නේ හරි පළවෙනි එකත් කාරණාව ඇත්ත මේ මූලාශ්‍ර දෙකේම හරිද අහනවා බුදුන් වහන්සේ ලංකා ගමනේ සිට තොරතුරු ඇතුළත් වීම. හරි මේ දෙකේම පුතේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසෙන් රාජ්‍ය අවසානය වෙනකන් තොරතුරු තියෙනවා. එහෙනම් ඒක ගන්න පුළුවන්. හැබැයි අපි දන්නේ තාම ඒකමද ප්‍රධාන එක කියලා අපි දන්නේ නැහැ. එහෙනම් චූටි ටික් එකක් දාගන්න. හරි ඒකත් හරි ඕකේ. ගන්න පුළුවන්. හැබැයි අපි දන්නේ ඒකද ප්‍රධානම එක කියලා. හරි හොඳයි. ඊට පස්සේ පුනරුක්ති දෝෂ අඩුවීම. ඔව් මෙන්න මේ දීපවංශයට සාපේක්ෂව බලනකොට මහාවංශය දෝෂ අඩු කෘතියක්. හරි. ඒ නිසා ඒකත් වරදක්. හැබැයි අපි දන්නේ නැහැ මේක තාම ප්‍රධාන එකද කියලා දන්නේ නැහැ. මේකේ වරදක් නැහැ. හරිද? මේකේ වරදක් නැහැ දෙවනි කාරණාවෙත්. හරි. ඔව් පුනරුක්ති දෝෂ අඩු. යාන පොඩි ටික් එකක් දාගන්න පුළුවන් ඒකටත්. හැබැයි තාම දන්නේ නැහැ ප්‍රධානම එක ඒකද කියලා. හරි කොටස් කීපයකින් යුක්ත වීම. ඔව් අනිවාර්යයෙන්ම මහාවංශය කොටස් කීපයකින් යුක්තයි. ඒකේ පළවෙනි කොටස තමයි පුතේ මොන හාමුදුරුවෝද රචනා කරන්නේ? මහානාම හාමුදුරුවෝ රචනා කරන්නේ. හරිද? කොටස් කීපකින් මහාවංශය යුක්තයි. ඒක අපිට පිළිගන්න වෙනවා. එහෙනම් ඒකට චූටි හරියක් දාගන්න ඕනේ. හැබැයි දන්නේ ඒකත් ප්‍රධානම එකද කියලා. අන්න මෙන්න බලන්න පුතේ අවසන් එක දිහාවට
මහාවංශේ තොරතුරු වෙනත් මූලාශ්‍රමකින්ද සනාතවන නිසා විශ්වාසදායි බව වැඩිය. පුතේ සාහිත්‍ය මූලාශ්‍රයක ඇත්තම කතාව මේක සාහිත්‍ය මූලාශ්‍ර ගත්තොත් අරවට සාපේක්ෂව පුරාවිද්‍යා මූලාශ්‍ර වලට සාපේක්ෂව විශ්වාසවන්ත බව අඩුයි. ඒ අතරින් හැබැයි මහාවංශය තමයි අපිට විශ්වාසදායි මේක. හොඳම එක කොච්චර සාහිත්‍ය මූලාශ්‍ර තිබුණත් පුතේ අපි අදහන්නේ අපි විශ්වාස කරන්නේ අපි ඔළුව උඩ තියාගන්නේ මොකද්ද ඒකට හේතුව මෙන්න මේක මහාවංශේ තියෙන තොරතුරු මෙන්න මේ මූලාශ්‍ර මගින් මොනවර නිසාද පුරාවිද්‍යා මූලාශ්‍ර මගින් සනාත වෙන නිසා මම දැන් ඔයාට අවිල්ල කියනවා මාර වැඩේනේ පුතේ හොරණ ඇක්සිඩන්ට් එකක් වෙලානේ හරිද වෑන් එකක් අස්සේ ගිහිල්ලානේ ට්‍රීවිල් එකක් මාර වැඩේනේ එහෙම කියලා මම ඔයාට කියනවා. ඔයා හිතනවා සමහර වෙලාවට සර් බොරු කියනවද දන්නෙත් නැහැ. සර් මේ සමහර වෙලාවට නේද කතා කියනවද දන්නෙත් නැහැ. ඕක අපි පිළිගන්න ඕනේ නැහැ කියලා ඔයා හිතනවා. ඔයා ගෙදර යනවා. ගෙදර ගියාම ප්‍රවෘත්ති එනවා. ප්‍රවෘත්ති දානවා ඔයා. නේද ප්‍රවෘත්ති දැම්ම මොකද කියන්නේ? ප්‍රවෘත්ති වල යනවා ප්‍රතරතුර. මොකද්ද? හරි අද උදෑසන හොරණ නගරයේ සිදු මාරකර්ය අනතුරෙන් දෙදෙනෙක් එම තැනම ජීවිතක්ෂයටපත් වී ඇත. අන්න. දෙරණ මාධ්‍ය ජාලේ යනවා එහෙම ප්‍රවෘත්ති නේද? එහෙම යන. ඔව්. අද උදෑසන හොරණ නගරයට යාබදව ඇති වූ මාරකරේ අනතුරෙන් හරි දෙදෙනෙක් එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අනාවරණය වන්නේ. එහෙම කියලා කියනවනේ. අන්න එතකොට ඔයාට මං ගැන මොකක්ද ඇති වෙන්නේ? විශ්වාසයක් ඇති වෙනවා. අඩේ අපේ සර් බොරු කියන මිනිස්සෙක් නෙමෙයි. අපේ සර් කවදාවත් බොරු කියන්නේ නැහැ. මෙයා හොඳේ කෙනෙක්. අන්න එහෙනම් ඇයි අර සිද්ධිය මම කියපු සිද්ධිය ඔයා සාක්ෂියතු ඇහුවට පස්සේ නැත්නම් ඔයා යනකොට ඒක දකින්න දැක්කට පස්සේ ඔයාට මොකද වෙන්නේ? ඒ පිළිබඳ විශ්වාසය වැඩි වෙනව නේද? අන්න එහෙමයි. අපි මහාවංශයේදී සීගිරිය ගැන කියනෝ කියලා හිතන් සීගිරිය මෙහෙමයි 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 කියලා තියනවා. අපි ඇත්තනම සීගිරියට යනවා. ගියාට පස්සේ අන්න ඒ කියෝපුව ඒ විදිහටම අපිට දකින්න ලැබෙනවා. අන්න එහෙනම් අපිට මහාවංශය ගැන මොකක්ද ඇති වෙන්නේ? විශ්වාස. එහෙනම් ගන්න පුළුවන් ප්‍රධානම එක දැන් ඔයාට තේරෙනවනේ පැටියා. කියන්න මොකද්ද කියලා? එහෙනම් මහාවංශය අපි අදහන්නේ අපි ඒකට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ මූලාශ්‍රයක් ලෙස අපි ඒක ආදරෙන් වැළඳ ගන්න හේතුව තමයි පුතා මොකද්ද? කියන්න හැමෝම හඳනගල කියන්න. මහාවංශයේ තොරතුරු වෙනත් මූලාශ්‍ර මගින්ද ඕන පුරාවිද්‍යා කියලා දාගන්න. වෙනත් මූලාශ්‍ර මගින්ද සනාතවන නිසා එහි තියෙන විශ්වාසවන්ත බව පැහැදිලිද කාරණාව? හරි දැන් ඔතන අපි ලියාගමු වැදගත් දේවල් ටික ඔය සම්බන්ධ. ඔන්න ඕ ලෙවල් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා එක්ක දීපවංශෙන් එක්ක මහාවංශෙන් නැත්නම් වංශත් අප්‍රකාශනී. හරි ලියා ගන්න පැරණිම මූලාශ්‍රයේ දීපවංශය කියලා. එතනම ලියන්න මාත් එක වැඩ කරමු. පැරණිම මූලාශ්‍රයේ දීපවංශය කියලා ලියා ගන්න. අනිවාර්යෙන් මේ ටික එක්සෑම් එකට එනවා. පැරණිම මූලාශ්‍රයේ දීපවංශය කියලා ලියා ගන්න බැටියා. මේ දීපවංශයේ කතුවරයෙක් නැද්ද? ඉන්නවද නැද්ද? නැති වෙන්න බෑනේ අඟහරු වලින් පාත් දුන්නේ නෑනේ නේද ඉන්නෝනේ ගොඩක් අය සමහරලාට මේක නෑ කියලා කියනවා දීපංශයට කතුවරයෙක් නෑ ඇත්තද නෑ දීපංශයට කතුවරයෙක් ඉන්න හැබැයි කතුවරු පිළිබඳව නිශ්චිතව හඳුනාගෙන නෑ සමහරට බහුකත්රු කියලා කියනවා නේද එහෙනම් කතුවරයා පිළිබඳ නිශ්චිත අවබෝධයක් නිශ්චිත හඳුනා ගැනීමක් දීපංශයේ නැහැ පැහැදිලි හැබැයි මහාවංශයේ ඒක තියෙනවා මහාවංශයේ ඒක තියෙනවා හරි හොඳයි හරි බැඩියෝ හරි ලියන්න දීපංශය හතරවන සීවසේ රචනා වුණා හතරවන සීවසේ රචනා වුණා මහාවංශය පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න හොඳේ පොඩි නිකන් ෂෝට් නෝට් එකක් දාගන්න දැන් අපිට මේ නෝට් ලියලිය වෘතල් වෙන්න වෙලා නැහැ තව දවස් කීයද තියෙන්නේ හරි ඊට පස්සේ එතකොට මහාවංශය පස්වන හෝ හයවන සීවසේ රචනා වුණා පස්වන හෝ හයවන සීවසේ මහාවංශය රචනා වුණා හරි ඊට පස්සේ ඒක රචනා කරේ මහා කියන කෑල්ලෙම පටන් ගන්නවා මොකද මහා වංශේ මහා නාම මහා වංශේ මහා නාම මහා වංශේ මහා නාම හාමුදුරෝ රචනා කළා නේද එයි පළමු කොටස එයි පළමු කොටස එයි පළමු කොටස හරි එතකොට දීප වංශය දුන්නට පස්සේ මිනිස්සු කියනවා මේකේ දෝෂ තියනවා නේ මේක වැඩක් නෑ අනේ මේකේ අමාරුයි අනේ අපිට හොඳ එකක් දෙන්න පුවනේ ඊට පස්සේ එනවා පුතේ මොකද්ද මහා වංශය අපේ අයට ඒකත් හරි මදි කියනවනේ ආ ඒකත් පොලිටි මදි ඒකත් හරි මදි අපිට වෙන එකක් දෙන්නකෝ අරකයි මේකයි කියලා ඊට
එකද කෙටි එකද? කෙටි එක මාරුයි. හරි කෙටි එක මාරු. ඒකයි මම මේ ප්‍රශ්න රචනායක අපි මොනව හරි දන්නව නම් නේද? අපිට ඒක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. හරි? ලියන්න පුළුවන් මොනව හරි ටිකක්. හරි? නේද? අඩමාන මතකයක් හරි තියෙනවා. මේකේ නිවැරදි පිළිතුරු හරියටම තෝරගන්න ඕනේ. සමහර වෙලාවට හතරම එක වගේ මොකද්ද හරිම එක කියලා අපි දන්නේ නැහැ. තේරුණාද? හරි. පැහැදිලිද එහෙනම්? දැන් ඔයා ට්‍රැක් එකට වැටුණාද? හරි. දැන් දන්නවද කොහොමද වැඩේ යන්නේ කියලා? පළවෙනි එක ප්‍රශ්නේ දිහා බැලුවා. අපි ඒකේ තියරි වටපිටාව කතා කරා. ඒක මතක තියාගන්න කෙටි ක්‍රම තියෙනවා නම් මොනව හරි කතා කරා. හරිද? ඊට පස්සේ ඒක පිළිබඳ සරල නෝට් එකක් ලියාගත්තා. අපි යනවා කීවෙනි ප්‍රශ්නෙටද? දැන් ට්‍රැක් එකට වැටුණාද? හරි. දැන් මේ 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 මම යන විදිය ගැන අවබෝධයක් ආවද අද? හරි. නියමයි. නියමයි. ලස්සන දවසක්. ලස්සන වැඩක්. hina wala lassan team. හයියෙන් කෑ ගහ hina වෙන්න එපා. hina වෙලි. ප්‍රබෝධමත් වෙන්න. හරි. අපි මේ හැමදේම කරන්නේ මොකක් ඉඳද? අනාගත දවසක hina වෙලි ඉන්නනේ. හරි. මම උගන්වන්නෙත් ඔයා මේ වාඩි වෙලා ඉගෙන ගන්නෙත් හරි මේ හැමෝම හැමදේම කරන්නේ hina වෙලි ඉන්නනේ නේද? අපි hina වෙලා ප්‍රබෝධමත්ව ඉගෙන ගමු. හරි වාට එක දශමයක්වත් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් මම බෝරින් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. හරි. වග කියනවා. දෙවෙනි ප්‍රශ්නය. හරි. දෙක. පුරාවිද්‍යා මූලාශ්‍ර සම්බන්ධ සාවද්‍ය ගහගන්න පැට්ට ඉරක් මොකටද? සාවද්‍ය කියන එකට ගහගන්න පැටිව ඉරක් සාවද්‍ය කියන එකට සාවද්‍ය කියන එක මොකද්ද? සාවද්‍ය කියන්නේ සිංහල පන්ති යවන්න එනවා එහෙනම්. සාවද්‍ය කියන්නේ නිර්වද්‍ය කියන්නේ නිවැරදි සාවද්‍ය කියන්නේ වැරදි වැරදි හරි සාවද්ද කියන්නේ වැරදි සාවද්ද කියන්නේ වැරදි හරි හොඳයි මගේ පැටව ටික ලස්සන්ට යන් හරි ඔන්න බලන්න ඔන්න බලන්න පුරාවිද්‍යා මූලාශ්‍ර සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය තෝරන්නලු නේද? හරි බලන්න අපි කියෝගෙන යම් පැටියෝ. කියෝගෙන යම් බලන්න. මෙන්න බලන්න. හරි. අභිලේඛන කාසි නටඹුන් චිත්‍ර මූර්ති ලෙස කොටස් වලට බෙදේ. ගන්න පුළුවන්ද? පාඩම් කරලා ඉන්නේ දැන් ඇත්තටම ඕවා නේද? හරි අමතර යමක් එකතු කරගන්නනේ ආවේ. හරි. මොනවද? පුරාවිද්‍යා මූලාශ්‍ර බෙදෙනවලු මොනවද පැටියෝ? අභිලේඛන කියලා જાතියක් තියෙනවලු කාසි කියලා જાතියක් තියෙනවලු ඔව් නටඹුන් කියලා જાතියක් තියෙනවලු ඊට පස්සේ චිත්‍ර මූර්ති කියලා જાතියක් තියෙනවලු පිළිගන්නවද ඔව් අනිවාර්යෙන් පිළිගන්න හැබැයි අපි පිළිගන්න ඕක කියලා නිකන් ඉන්න බෑ මේ ටික පොඩ්ඩක් කතා කරගෙන යමු මොනවද අභිලේඛන කියන්නේ අභිලේඛන කියන්නේ පුතේ හරි මතක තියාගන්න පොත්වල නැතුව අභිලේඛන කියන්නේ ඉස්සෙල්ලා මොන මූලාශ්‍රයද කියලා කියන්නකො පුරාවිද්‍යා මූලාක්ෂරයන් එනම් පොත් ගන්න කොහොමත් බෑනේ පොත්වල නැතුව අනිත් මොනෝ හරි දෙයක ලියලා තියෙනේවට අපි කියනවා අභිලේඛන මොනෝ හරි දෙය කියලා හරියන්නේ නෑ බලන්න මොනවද ලීවල වෙන්න පුළුවන් ඇම්බෙක්ගේ ගියාම ඒව දකින්න පුළුවන් නේද හරි ලීවල වෙන්න පුළුවන් එහෙම නැත්නම් රන් තහඩුවක වෙන්න පුළුවන් වල්ලිපුරම් රන්පත තඹ තහඩුවක වෙන්න පුළුවන් ගලක වෙන්නත් පුළුවන්. ඉස්සර කාලේ ඉතින් නෝට්බුක් නැහැනේ රජවරුන්ට විශේෂ සිදුවීමක් ආවම මොකේ ලියන්නේ? ගලේ. ඔව්. හරි. ඒවට කියනවා මොනවද කියලාද පුතා? සෙල් ලිපි කියලා. මොනවද? සෙල් ලිපි කියලා. හරි. සෙල් ලිපි කියලා කියනවා. හරි. එතකොට ලීයක වෙන්න පුළුවන්, රන් තහඩුවක වෙන්න පුළුවන්, තඹ තහඩුවක වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ශිලා කොටසක නැත්නම් ගලක වෙන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් බිත්තියක වෙන්න පුළුවන්. හරි. බිත්තියක මොනවද? සීගිරි කුරුටු ගීත නේද? පැරණි කාලේ අය ඇවිල්ලා නේද? බ්‍රාහ්මණයෝ වගේ ඇවිල්ලා නේද? හොඳ උගත් අය ඇවිල්ලා සීගිරිය මොනවා කරලා ගියාද? මොනව හරි ලියලා ගියානේ වැදගත් දේවල් නේද? කුරුටු ගීත කියලා අපි කියන්නේ. කැටපත් පවුර නේද? දන්නව නේද? මෑත කාලේ යාපනයේ තංගජීනකුත් ඇවිල්ලා මොනවද ලිව්වා? ඒක නෙමෙයි මේ හරිද? හරි. එතකොට එහෙනම් බිත්තියක ශිලා කොටසක ගලක තඹ කොටසක රන් කොටසක ලීයක වගේ ලියලා තියෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? අභිලේඛන කියලා. දැන් මෙතන පොතක් නැහනේ. පොත් ගාවන්න බෑ කවුරුත්. හරි. පොත් නැහැ මෙතන. හරිද? හරි. කාසි කියන්නේ ඉතින් විනිමය කටයුතු සිද්ධ කරන්න භාවිතා කරන එකක්නේ. නේද? කාසි එක හැමෝම දන්නවනේ. ලංකාවේ පළවෙනි කාසිය මොකද්ද? ලංකාවේ පළවෙනි කාසිය මොකද්ද? කහපණ. මොකද්ද? කහපණ. මේකටම තමයි පුතා මොකක් කියන්නේද? ගස් ලැබු නෙවෙයි. හස් එබු. මොකද්ද? හස් එමු කාසි කියලා කියන්නේ මේවටම තමයි. පුරාණ කියනවා, දරණ කියනවා, කහපණ කියනවා. හරිද? සාහිත්‍ය මූලාශ්‍ර සමහරට කහවණු කියනවා.
හරි ඒ නම් වලින් මේක හඳුන්වන්න පුළුවන් කාසිත් හරි නටබුන් කියන්නේ එදා හොඳට තිබුණු ගොඩනැගිලි විනාශයටපත් වෙලා අද තියෙන අවශේෂ කොටස් වලට අපි කියනවා මොකද්ද සීගිරිය එදා හොඳට තිබුණ රජමාලිගාව හැබැයි අද ගියාම ඒවැ තියෙන අවශේෂ කොටස් අන්න ඒවා නටමු නේද ඔවසම රජතුමා තුම්පාරාමේ වට කරලා වටදාගයක් ගෑවුවා හැබැයි අද තියෙන ගල්කණු ටික විතරයි ඒවට කියනවා මොනවා කියලාද නටබුන් කියලා මෙන්න චිත්‍ර මූර්ති කිව්ව හැටි ඔයාට මතක් වෙන්නේ ලලනාව දෙන්නව නේද ඔව් සීගිරි පිටු සිටුවා නේද හරි ලලනාව දෙන්නෙක් ඉන්නව නේද හරි එතකොට මේ ලලනාව දෙන්නගේ නම් මොනවද පළවෙනි අක්කා කවුද පළවෙනි අක්කා විජ්ජුලතා මොන ලතාද විජ්ජුලතා විජ්ජුලතා කියන්නේ විදුලිය සංකේතවත් කරන දෙවංගන දෙවංගන විජ්ජුලතා හරි ශෝක නමක් ලස්සනයි හරි ඊට පස්සේ දෙවනි අක්කාගේ නම මොකද්ද බැටියා මේගලතා අන්න චිත්‍රමූර්ති කියපු ගමන් අපිට වෙන දේවල් ඔලුවට එන්නේ නෑ අක්කලා දෙන්නව තමයි මතක් වෙන්නේ අක්කලා හරි ලලනාවෝ හරි මේ නේද අගබිසව් හරි කවු දිව්‍යාංගනාවෝ හරි මුකාරි ගමන්නේ සීගිරි පිටු සිටුවම් නේද හරි ලස්සන රූප දෙකක් හරි විජ්ජුලතා සහ මේගලතා පැහැදිලි විජ්ජුලතා සහ මේගලතා පැහැදිලිද කාරණාව හරියට හරි හොඳයි එහෙනම් එන හරි ඔන්නඔකත් පැහැදිලි කරා ඊට පස්සේ එහෙනම් ඒක ගන්න පුළුවන් ද ඒක අසාවද්‍යයිද නිර්වද්‍යයිද නිවැරදිනේ ඒක ගන්න පුළුවන් හරි රටේ දේශපාලන තොරතුරු දැන ගැනීමට වැදගත් වෙනවලු හරිද දේශපාලන තොරතුරු දැන ගන්න වැදගත් වෙනවලු ආර්ථික ඔව් අනිවාර්යෙන් ඔව් පුරා විද්‍යා මූලාශ්‍ර ඒ කියන්නේ සෙල්ලිපි ගත්තොත් එහෙම රටේ ආර්ථික තොරතුරු දේශපාලන තොරතුරු දැන ගන්න අපිට මනා පිටුවහලක් වෙනවා ඒක නෑ කියන්න බෑ හරි පැරණිම සෙල්ලිපි බ්‍රාහ්මීය ලිපිලු ඔයා මොකද කියන්නේ සෙල්ලිපි වල පරණම එක මොකද්ද බැට්ටා බ්‍රාහ්මීය ලිපි ඒ බ්‍රාහ්මීය ලිපි කියන්නේ ඒවා රචනා කරන්න භාවිතා කරලා තියෙන මොන අක්ෂරද බ්‍රාහ්මීය අක්ෂර ඒ නිසා අපි ඒවට කියනවා පුතා බ්‍රාහ්මීය ලිපි කියලා ලංකාවේ පැරණිම සෙල්ලිපි වර්ගය ආපහු කියන්න පුතා බ්‍රාහ්මීය ලිපි බ්‍රාහ්මීය ලිපි හරි මෙන්න අවසන් එකට එනවා මේකේ කියන හොඳට අහගන්න සාවද්‍ය ප්‍රකාශය තෝරන්න කියන්නේ මේ තුනම හරි උඩ තුනම හරි කියන්නේ අනිවාර්යෙන් අපි දැන් දන්නවා හතරවෙනි එක වැරදි කියලා පැටියෝ හරි සාහිත්‍ය මූලාශ්‍රවලට වඩා විශ්වාසවන්ත බවින් අඩුය අන්න බලන්න මෙයා කියනවා සාහිත්‍ය මූලාශ්‍රවලට වඩා පුරාවිද්‍යා මූලාශ්‍ර විශ්වාසවන්ත බවින් අඩුයිලු ඔයා එකඟද පැටියෝ නෑ ඕක නෙවෙයිනේ වෙන්නේ ඕකේ මොකද්ද වෙන්නේ අනිත් පැත්තනේ වෙන්නේ මොකද්ද එහෙනම් වඩා විශ්වාසදායි අන්න සාහිත්‍ය මූලාශ්‍ර නෙමෙයි පුතේ සාහිත්‍ය මූලාශ්‍ර නෙමෙයි මොන මූලාශ්‍රද පුරා විද්‍යා මූලාශ්‍ර වඩා විශ්වාසදායි මොන මූලාශ්‍රද පුරා විද්‍යා මූලාශ්‍ර ඇයි අපි එහෙම කියන්නේ ඇයි අපි එහෙම කියන්නේ චුට්ටක් බලමු මෙතනත් ලියන්න පුළුවන් ඉඩ තියෙනවා හරි ඇයි අපි එහෙම කියන්නේ වඩා විශ්වාසදායි පුරා විද්‍යා කියන්නේ ඇයි පුතේ සාහිත්‍ය මූලාශ්‍ර සමකාලීන නැහැ සමකාලීනයි කියන්නේ දැන් ඔයා උදාහරණයක් හදන්න හරි සීගිරිය හදනකොට ඒ වෙලෙම ළඟ ඉඳලා මහානාම හාමුදුරුවෝ ලියාගෙන ලියාගෙන ගියාද ඈ සිද්ධියට සමකාලීනයිද සිද්ධිය වෙන වෙලාවෙම මොක පල්ලෙහා ගලක් උඩ නේද ආ ඒ මේ නේද ඈඳිගෙන නේද එතකොට මහා වංශ රචනා කරාද නැහැ එතකොට එහෙනම් සාහිත්‍ය මූලාශ්‍ර සමකාලීන නැහැ. හැබැයි පුරාවිද්‍යා මූලාශ්‍ර ළඟට ගියොත් ඇස් දෙකෙන් බලන්න පුළුවන් නේ. හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. එහෙනම් සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන දුර්වලතාවයක් තමයි සිදුවීමට සිදුවීම රචනා වෙලා කාලයක් ගිහිල් sorry සිදුවීම සිද්ධ වෙලා රචනා වෙන්නේ කොච්චර කාලයක් ගිහිල්ලාද? ගොඩ කල් ගිහිල්ලා. ඒ ගොඩ කල් යනකොට මෙතන සිදුවීම වෙනවා මෙන්න මෙතන රචනා වෙනවා. ඔය කාලය ඇතුළත සිදුවීම මොනව වෙන්න පුළුවන්ද? විකෘති වෙන්න පුළුවන්. ගමේ ක්‍රිකට් ගගහ ඉන්නකොට ළමයි දෙන්නෙක් අතර පොඩි සංවාදයක් යනවා. ඕක දකින්නකොට හරි ගමේ ඇන්ටි කෙනෙක් කියනවා තව ඇන්ටි කෙනෙක්ට එහෙම ඉන්නවනේ ඇන්ටිලා. හරි බලන්නකො කර ළමයි මේ සෙල්ලම් කරනවාද අර කෑ ගහ ගන්නව බැන ගන්නව බලන්නකො. මේ ගමේ ළමයි අම්මලා ඔයලා බලන්නෙත් දැද්ද වන්දා. ඔය ඇන්ටි තව ඇන්ටි කෙනෙක්ට කියනවා බලන්නකො කර පිටණිය ගාව නේද ළමයි දෙන්නෙක් ඔය ගහ ගන්න වගේ කියාලු. හරි. ඒ ඇන්ටි තව ඇන්ටි කෙනෙක් කියනවා බලන්නකො අර අතන ගහගෙනනේ. ඒ ඇන්ටි තව ඇන්ටි කෙනෙක් අන්න එක්කෙනෙක් යවල ඉස්පිරිතාලේ අයියෝ මේ විදිහට කාලයක් යනකොට සිදුවීම මොකක් වෙන්න පුළුවන්ද පුතා විකෘති වෙන්න පුළුවන් නේ ඒ නිසා සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන විශ්වාසවන්ත බව පැටියෝ අඩුයි හරි
Puravidya mulas nang khas yak nang ataram balat hegi. Ata segi lakna holo holo balat hegi panat dina adik. Hari de? Ewa ge matamai. Onne ege ke durula da avyak. Big point ekak. Balan. Mokadda? Sahitya mulas le. Mono venoda? Ha? Samakalina? Ne. Hari? Ewa game tamai sahitya mula asra rachana karana pudgalaya mata wenas wenawa katuwara mata wenas wenawa pod 10ක් ගත්තොත් පැටියෝ 10 විදිහක් ඔයාලා 10 දිනෙට මන් රචනා ලියන්න කියනවා ඔයාලගේ විවිධ දේවල් මත ඔයාලගේ රචනා 10 වෙනස් වෙනවා නේද ඔයාලගේ ක්‍රියේටිවිටි එක නිර්මාණශීලීත්වය මත ඔයාලගට තියෙන දැනුම පිළිබඳ දැනුම මත නේද ඔයාලට තියෙන හැකියාව මත ආ ඔයාට තියෙන අවබෝධය මත ඔයාට තියෙන ruci අරුචිකම මත කැමැත්ත අකමැත්ත මත එනිසා පුතේ මතක තියාගන්න සාහිත්‍ය මූලාශ්‍ර රචනා කරද්දී කතුවරයාගේ ruci අරුචිකම් කතුවරයාගේ විවිධ නිර්මාණශීලී අවබෝධතා කුසලතා හැකියා දැනුම මත මූලාශ්‍රය මොන වෙනවද එනිසා පොත් 10ක් ගත්තොත් 10 තියෙන එකම තොරතුරු නෙමෙයි පැටියෝ වෙනස් තොරතුරු එනිසා විශ්වාස කරන්න පුළුවන්ද hari දීපංශ එකක් තියෙනකොට මහාවංශ එකක් තියෙනකොට සද්ධර්ම රත්නාවලිය එකක් තියෙනකොට පූජාවලිය තව එකක් තියෙනකොට පොඩි පොඩි ගැටලු ඔයාටම ඇති වෙනව නේද ඔයාම හිතනව නේද මේකේ තොරතුරු එකිනෙකට පොඩ්ඩක් වෙනස් කියලා ඒ නිසා එහෙනම් වඩා විශ්වාසදායි හරිද මොනවද අනිවාර්යයෙන්ම කියන්නේ පුරා විද්‍යා මූල එහෙනම් සාබද්ද ප්‍රකාශය මොකද්ද පුතා ඉරිගහ ගන්න වගේම ලියන්න අදාළ කාරණාව මෙතන චග්ගල් මොකද්ද ලියන්න පුළුවන් hari ලියන මෙහෙම මාත් එක මූලාශ්‍ර අතරින් වඩා විශ්වාසදායි වන්නේ 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 කියන මගේ පුතා පුරා විද්‍යා මූලාශ්‍රයි ආකියොලොජි රිසර්ච් පුරා විද්‍යා මූලාශ්‍රය හරි පුරා විද්‍යා මූලාශ්‍රයි හරිද පැටියෝ හරි පල්ලෙහෙන් අපි ලියමු බලන්න ඒකට හේතු මොනවද කියලා පුතා හරි ඒකට හේතු කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වල තියෙන දුර්වලතානේ නේ පුරා විද්‍යා මූලාශ්‍ර වටිනාකමින් වැඩි විශ්වාසදායිත්වයෙන් වැඩි අරගෙන තියෙන දුර්වලතා නිසානේ gedara වැඩිම විශ්වාස අම්මට ඔයාව හරි විහිළුවක් කරේ හරි එහෙම වෙන්න ඔයාගේ විශ්වාසමන්තවත් හරි ගෙදරින් අනිත් අයගේ නේද දුර්වලතා බලපානවද නැද්ද? ඔව්. එහෙම වෙනවා. හරි. ඒ නිසා පුරා විද්‍යා මූලාශ්‍ර වඩා විශ්වාසදායි වෙන්නේ පැටියෝ සාහිත්‍ය මූලාශ්‍ර වල තියෙන මොනවා නිසාද? දුර්වලතා නිසානේ නේද? ලියන්නේ නම් දුර්වලතා මොනවද පැටියා ලියන්න පළවෙනි එක? පුතා ලියන්න පළවෙනි එක මොකද්ද? ඒවා සිද්ධියට හරි. එක්සෑම් එක කියලා හිතා සිද්ධියට සමකාලීන නොවීම සිදුවීම වෙලා ගොඩාක් කල් ගිහිල්ලා තමයි ඒව රචනා වෙන්නේ. හරි ඔයගේ පාඩම් වල විධිමත් සටහන් ඒ දේවල් අපි කරපු වීඩියෝස් වෙනම ඕගොල්ලන්ට ලබා දෙනවා ඒක මම පස්සේ කියන්නම් ඒ දේවල් ගැන හරි දැනට ඔය ටික කරගෙන යන්න හරි මෙතනින් මේ වැඩේ නතර වෙන්නේ නැහැ නේ තව දවස් තියෙනවද හරි හොඳයි එතකොට සිද්ධියට සමකාලීන නොවි අනිත් එක මොකද්ද ඔව් සාහිත්‍ය මූලාශ්‍ර රචනාවන කතුවරයාගේ රචනා කරන කතුවරයාගේ කතුවරයා මත කියලා ලියන්න සාහිත්‍ය මූලාශ්‍ර රචනා කරන කතුවරයාගේ ruci අරුචිකම් මත වෙනස් වේ ඔයාට නියම උදාහරණයක් ඒකට මම කියන්නද දැන් මහාවංශ ලිව්වේ කවුද හොඳ ආචුට්ටක් අහගන්නකෝ මේ ලස්සන උදාහරණයක් මහාවංශ ලිව්වේ කවුද මහානාම හාමුදුරුවෝ හරිද ලංකාවේ අතීතයේ විශ්වවිද්‍යාල දෙකක් ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකක් තිබුණා. එකකට අපි කියනවා මහා විහාරය. හරි? මහා විහාරය. ඒකට බුදුරජාණන් රජතුමා උදව් ගොඩක් කළා තියෙනවා මහා විහාරය. හරි? දෙවැනි එක තමයි අභයගිරිය. ඔය තමයි ලංකාවේ තිබුණු අධ්‍යාපන මධ්‍යස්ථාන දෙක. හරි? හාමුදුරුවන්ට එහෙම විශේෂයෙන්ම උගන්වපු අද විශ්වවිද්‍යාල වගේ එදා තිබුණේ මොකද්ද මහා විහාරයයි මහානාම දැන් ඇත්තටම ගත්තොත් දුටුගැමුණු රජතුමා රටට විශාල සේවයක් කරපු නායකයෙක් පාලකෙක් එලාලගෙන් රට බේරගත්තා දසමහා යෝධය එකතු කරගෙන රටේ ආර්ථිකය ගොඩනැගුවා හරි ප්‍රාදේශීය පාලකයන්ගේ සහාය අරගෙන රට ගොඩනැගුවා හරි මාගේ මේ ව්‍යායාමය රජසබ පිණිස නොව සම්බුදු දහමේ චිරස්ථිතිය උදෙසායි කියලා මොකද කරේ හරි බුදු දහම දියුණු කළා හරුවන්වැලි මහා සෑය මිරිස්ස වැටිය ලෝවා මහා පාය
ne e wage dewal nirmanaya kala buddhadhama deunu kara shrestha gunaanga lokata pennuwa tamange pratiwadiya elara merunata passe elarata sohonak hadala denawa etana dala yanne me maathaya fight karupu gaana ema kila benla dala yanne elarata sohonak hadenawa e wage ma janathawa me satanin merena bawa denagena eya elarata yojana karana dwanda satanakata elara minissu merenna onne ne elara api dwanda satanak karamu api denna vidarak gahagamu elara hari pahedilini hariyak hariyak etakota e wage ma shreyayak karapu thawa palakayek inna walagamba walagamba kiyanne patiyo hari dutugam rajatumage mallige daruwek saddathissage daruwek saddathissata daruwa hatara denai tulattana lajjathissa kallatanaga walagamba hari da walagamba rajatumath mokada kare abegiriya hadenawa ne somavatiya hadenawa sadravidiyangen rata beera gannawa o wage sahen e wage ma tripitakaya granthaarooda karanawa me wage sahen loku sewayak yat karanawa elarata nodawini sewayak yat karanawa me sorry dutu gemunata nodawini sewayak yat karanawa hari etakota pute habai mahawansi wedipura warana wenne kawada dutu gemun rajthumawa etanadi mahawansi liyana mahanaama haamuduru ehema karala tiyenne ඒ හරි මහා වංශය ලියන මහා නාම හාමුදුරුව නියෝජනය කරන මහා විහාරයට තරඟකාරී අධ්‍යාපන ආයතනයක් නිර්මාණය කරන්නේ කවුද? අබේගිරිය නිර්මාණය කරන්නේ කවුද? වලගම්බා. පොඩි අරියස් තිබිලා තියෙනව නේද? ඒකනේ මං කියන්නේ මූලාශ්‍ර ලියනකොට පොත් ලියනකොට ඒක කතුවරයා මත මොන වෙන්න පුළුවන්ද? තේරෙන වෙනස් වෙන්න පුළුවන්. කතුවරයා ලියන්නේ යාට ඕන විදියටනේ බැටියෝ. සමහරట్లా එයා හිතන දේම එයාගේ දේම හරි වෙන්න බැහැනේ නේ මම කියන හැම දේම හරි වෙන්න බෑ දැන් කියන හැම දේම හරි ඈ මම කියන්නේ ඊට පස්සේ ඕලි යන්නේ සර් කියන හැම දේම හරිද දන්නේ එහෙම කියන හරි දැන් පැහැදිලිද කතාව මම ආඩු තව උදාහරණයක් කියන්න පුළුවන් දැන් ඉතින් මේ මොනොත් වැඩේ අවුල් යනවා හරි ලස්සන්ට යන් ඊගාව ප්‍රශ්නෙට පැටියා තුන්වෙනි එක పూర్ව ඓතිහාසික යුගයට අදාළ කරුණක් නොවන්නේ పూర్ව ඓතිහාසික යුගයට අදාළ කරුණක් නොවන්නේ පූර්ව ඓතිහාසික යුගයට අදාළ කරුණක් නොවන්නේ පුතා ඔය කාරණාව පැත්තක තියලා අපි පොඩ්ඩක් මේ යුග දෙක ගැන කතා කරලා ඊට පස්සේ වැඩිව අපි මේ ප්‍රශ්නේ දෙමු. ඒතකොට ටක් ගාලා ප්‍රශ්නේ ආවරණය කරගන්න පුළුවන්. පුතේ 2016 ඉඳලා 2021 වෙනකන් ඕ ලෙවල් පේපර් වල අනිවාර්ය ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා 10 දෙවනි පාඩම ශ්‍රී ලංකාව ජනාවාස විම පාඩම. පේපර් කරපු ළමයි දන්නව ඇති. පේපර් කරපු නැති ළමයි දන්නේ නැතුව ඇති. සමාන දෙයක්නේ පේපර් කරපු ළමයි දන්නවා ආමිස කියන කතාව ඇත් පේපර් නොකරපු ළමයි නෝ ආ ඇත්තද එහෙමද අපි දන්නේ ඔහිම තමයි ඇත් හරි හොඳයි දැනට එහෙනම් පේපර් නොකරපු රත්තරම් බුදාලා ටික මා විශ්වාස කරන්න වෙනවා ඕකේ හරි දැන් එතකොට ජනාවාස පාඩමේදී අපි යුග කීයක් ඉගෙන ගන්නවද කියන්න බලන්න දන්න ඇති ළමයිටත් එහෙම දන්න ළමයි කියන්නේ ලංකාව ජනාවාස කරගන්නවා කියන්නේ පැටියෝ ජීවත් වෙන සුදුසු ස්ථානයක් බවට පත් කරගන්නවා කියන එකනේ එහෙම කරන්නේ ඉන්දියන් සාගරය හරහා පැමිණි හෝමෝ සාපියන්ස් කියන මානවයනි මීට අවුරුදු කීයකට කලින්ද 150000කට කලින්නේ 150000කට කලින්නේ නේද හරි 125000කට කලින්නේ sorry 125000කට කලින්නේ එතකොට හරි අවුරුදු 125000කට කලින් මේ රට ජනාවාස කරගන්න හෝමෝ සාපියන් කියන මානවයා එතනින් පටන් ගන්න මුල්ම යුගය අපි හඳුන්වනවා පුතේ මොන යුගය කියලාද ප්‍රාග් යුගය එහෙම නැත්නම් ගල් යුගය ප්‍රාග් ඓතිහාසික යුගය එහෙම නැත්නම් ගල් යුගය කියලා කියනවා පුතේ ටික කාලයක් යනකොට මිනිස්සු එන්න එන්න දියුණු වෙනවා පුතා අන්නේ දියුණු වෙනකොට අපි ඒ යුගයට කියනවා බැටියෝ పూర్ව ඓතිහාසික යුගය ප්‍රාග් යුගය ඊගාවට මොකද්ද పూర్ව ඓතිහාසික යුගය ඊගාවට මොකද්ද මුල් ඓතිහාසික යුගය මුල් ඓතිහාසික යුගය ඊටත් පස්සේ තව එකක් එනවා ඒකත් දැනගෙන ඉන්න මොකද්ද ඓතිහාසික යුගය මුල් කැපිලා ඓතිහාසික කෑල්ල එනවා හොඳට අහගන්න සුබිරි හොඳට අහගන්න දැන් ඔයාට මම මේ ප්‍රශ්නට අදාළව පැහැදිලි කරන්නම් හරි මෙන්න මෙහෙම හරි මේ පැත්ත අපි ප්‍රාග් යුගය කියලා ගත්තොත් එහෙම ගල් යුගය කියලා ගත්තොත් එහෙම මේ පැත්ත పూర్ව ඓතිහාසික යුගය කියලා ගත්තොත් එහෙම අපි මේ වගේ ලක්ෂණ චුට්ටක් කතා කරලිමු මං හිතනවා එයා මේ වෙනකොට මේවා ගේමක් නෑ ඒ වුණාට අපි නොදන්න ළමෙක් ඉන්නවනම් හරි රටම බලාගෙන ඉන්න ඕනේ නොදන්න ළමෙක් ඉන්නවා පොඩ්ඩක් එයාට පැහැදිලි වෙන්න හරි මේක බලමු ප්‍රාග් යුගය ගල් යුගය ඊට පස්සේ పూర్ව ඓතිහාසික යුගය බලමු
මේ දෙකේ පොඩ්ඩක් ලක්ෂණ හරි පුතේ ගල් යුගයේදී මානවයා ටිකක් ප්‍රාථමිකයි මේගොල්ලන්ගේ ජීවනෝපාය වෙන්නේ දඩයමනේ දඩයම් කරලා ආහාර සොයා ගැනීම තමයි මේගොල්ලන්ගේ ජීවනෝපාය හරි සද්දු පස්සේ එලවල 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 එලවලා ගිහලේ සතාව දඩයම් කරගන්නවා ඒ සඳහා මේගොල්ල පෙටියෝ ඒ පහසු කර ගැනීම සඳහා මේගොල්ල භාවිතා කරනවා මොනවද ගල් මෙවලම් භාවිතා කරනවා පුතේ හොඳේ නැත්තම් සත්තු ඇවිල්ලා අද මාව මරාගෙන කාපම් කියලා නෑනේ ගල් ගුහාව ගාවට නේ හාව මුව පොලිමට එනවාද අනේ අද මාව මරාගෙන කන්නකො එහෙම කියලා එහෙම ඉන්නේ නේ එනිසා මානවයාට සිද්ධ වෙනවා හරි ගල් ආයුධ අමෝරාගෙන උඩ පැනගෙන දුවල ගිහිල්ලා සත්තු මරලා මාංශ අනුභව කරන්න හරි හොඳයි අදත් දඩියම නැවතිලා නෑනේ අදත් ගම්වල සමහරු නේද අත අරින්නේ නෑ හම්බුනොත් එහෙම නේද ඌරු පෙඩියක්වත් හරි හොඳයි එතකොට දඩේම තමයි ප්‍රධාන ජීවනෝපාය ගල් මෙවලම් භාවිතා කරනවා පැඩියෝ මේගොල්ලෝ කණ්ඩායම් විදියට ඉන්නවා ඒක ලියන්න ඕනේ කණ්ඩායම් විදියට ජීවත් වෙනවා ගල් ගුහා සහ එලිමහන් වාසස්ථාන තමයි මේගොල්ලන්ගේ ගල් ගුහා සහ එලිමහන් වාසස්ථාන තමයි මේගොල්ලන්ගේ වාසස්ථාන උනේ පායන කාලෙට එළියට යනවා කූල් වෙන්න වයින කාලෙට දිය වෙයි කියලා හිතාගෙන ගල් ගුහාවට එනවා තේරුණේ එහෙනම් මේගොල්ලෝ ගල් ගුහාවල ඉඳලා තියෙනවා එලි මහන් වල ඉඳලා තිනවා ඒක මම උගලන්ට පාඩම් කරවන්නම් ඒ වාසස්ථාන ටික මෙතෙන්දි දැන් හරි ඉතලත් යනවා හරි හොඳයි ඊට පස්සේ ඉතාව මොනවද මෙයාගේ තියෙන දේවල් හරි ගල් ගුහා එලි මහන් වාසස්ථාන මේගොල්ලෝ සුසාන ක්‍රමවේද අනුගමනය කරද්දී ඒ කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ මොන වගේ දේවල්ද කරේ ඉතාම ප්‍රාථමික බය හිතන දේවල් ඉන්න තැනම වල දා ගන්නවා ඉන්න තැනම වල දා ගන්නවා ඕ පාඩම් කරලා නිදා ගන්නත් බයයි ඒ වගේම තමයි වල දාලා කොලරඩු දාන අවස්ථාවක් තියෙනවා. මේක ගොඩාක් දිගයි ඈ මම මේ ෂෝට් කරලා ටක් ගාලා කියන්නේ. මේ වෙනම පාඩම්, වෙනම අනුමාත්‍රුකා, රචනා ප්‍රශ්න. සමහර වෙලාවට වල දාලා වහලා ටික කාලෙකින් ඔයා ඉන්නවද හලෝ කියලා ගොඩ ගන්නවා. හරි. ගොඩ අරගත්තාම තියෙන ඇට සැකිලි තියෙනවනේ ආගේ. ඒ ඇට සැකිලි වල පරිසරයෙන් හොයාගන්න උරුගල් ගන්න. බැලුවහම මේ දිහා වකුටු කරලා වල දානවා තව එකක්. මේ දිහා බැලුවහම අපිට සුසාන ක්‍රමවේද විධිමත්ද ප්‍රාථමිකයිද පැට්ටෝ ප්‍රාථමිකයිනේ ප්‍රාථමික සුසාන ක්‍රමනේ ඇඟ හිරි වැටෙනවනේ ඉන්න තැනම වල දාගත්ත හැකිද නේද ඊව කරුද්ද හැකිද එනිසා ප්‍රාථමික සුසාන ක්‍රමවේද අනුගමනය කරා පැහැදිලිද කාරණාව හරි හැබැයි හිමින් හිමින් මානවයා පූර්ව යුගයට යනකොට මෙයාගේ විශාල දියුණුවක් අපිට දකින්න ලැබෙනවා නේද හරි මොන වගේද පැටියෝ බලන්න විශාල දියුණුව මේ එන්න එන්න ජනගහණය වැඩි වුණානේ ජනගහණය වැඩි වෙනකොට ඒ වැඩි වෙන ජනගහණයට සරිලන සත්තු නෑ කැලෑවේ ඒ නිසා මෙයාලට සිද්ධ වෙනවා මෙන්න මේ යුගය වෙනකොට මොකක් ආරම්භ කරන්නද කෘෂිකර්මාන්ත ගොවිතැන ආරම්භ කරන්න සිද්ධ වෙනවා අර ගල් ආයුධ වලින් මේ වැඩ කරන්න අමාරුයිනේ ඒ නිසා මේ පූර්ව යුගය වෙනකොට අන්න පුතේ මේගොල්ලෝ හොයා ගන්නවා මොනව මෙවලම්ද යකඩ මෙවලම් හොයා ගන්නව පැට්ටා ගල් ගුහා එලි මහනේ සංචාරක ජීවිතයක් ගත කළ මේගොල්ලෝ ට්‍රැවලිං ලයිෆ් එකක් ගත කරපු මේගොල්ලෝ ගොවිතැනත් එක්ක හතර වටේ ඇවිදින්න වෙලාවක් නෑ එනිසා මේගොල්ලන්ට සිද්ධ වෙනවා මයි පුතා හරිද නිවාස හදාගෙන ස්ථිර තැනක ජීවත් වෙන්න අපි සංකල්පයට කියනවා ස්ථිර වාසීතාව කියලා පැහැදිලිද පුතා ගේ හදාගෙන මේගොල්ලෝ එක තැනක ජීවත් වෙනවා නිවාස නිර්මාණය කරගන්නව පැටිය ඒකට කියනවා ස්ථිර වාසීතාව කියලා තට්ටු දෙකේ තුනේ කිවල් නෙවෙයි යන්තම් මැටි ටිකක් ගහලා හරි අමාරුවෙන් හදාගන්න. හරි. ලක්ෂරි හවුස් නේ. හරි. හොඳයි. සුසාන ක්‍රමවේද අන්න දුර්වල නැහැ ප්‍රාථමික නැහැ පොඩ්ඩක් අඩියක් ස්ටෙප් එකක් උඩට යනවා. හරි. එහෙනම් සුසාන ක්‍රමවේද මොනවද? විධිමත් ආකාරයට අපිට දකින්න ලැබෙනවා. විධිමත් ආකාරයට අපිට දකින්න ලැබෙනවා. හරි. ඒ කියන්නේ මල සිරුරු ආදාහනය කරන්න වෙනම තැනක් තිබුණා පොඩි ජෙනුයින් ගතියකට කරා. දැන් අදත් එහෙමනේ අපි කියන්නේ සුසාන භූමි තිරවනේ නේ හැමතැනම අපි ගෙවල් වල ආදාහනය කරන්නේ නැහනේ ඈ නේද සිය නැතුණා කියලා ගේ පිටිපස්සේ එහෙම කරන්නේ නැහනේ වෙනම තැන් ඒවට තියෙනවනේ නේද ඒක තමයි ශිෂ්ට සම්පන්න මිනිස්සුන්ගේ නේද ශාචාර්ය දියුණු වෙලා යනකොට නේද ඒ වගේ දේවල් ඇති වෙනවා දියුණු වෙනවා කියන්නේ ඒකනේ මිනිස්සු ආදාහනාගාර දිනවා ඒ වගේ තමයි හරි එතකොට එහෙනම් මේ කාලෙත් විධිමත් ස්ථානවල විධිමත් ආකාරයට මේ සුසාන කරා මැටිඔරු වගේ දේවල් දුන ඉස්සරහට කතා කරමු හරි ඒ වගේම දැන් ගොවිතැන් කළ කෘෂිකර්මාන්ත කළ කෑම අරගෙන ඒවා උයාගෙන කන්නේ අද්දකේද බෑ ඒ නිසා මේගොල්ලෝ මොකද කරේ
මැටි වළං නිර්මාණය කිරීම මම මෙයා සිංහල යන්න හොඳේ මැටි වළං නිර්මාණය කිරීම මේගොල්ලෝ කරනවා එහෙනම් ඔය තමයි පුතා හරි බය නැතුව ඔයා මේ අහන්න ආ పూర్ව ප්‍රාග් යුගයේ ලක්ෂණ ටිකයි పూర్ව යුගයේ ලක්ෂණ ටිකයි තමයි මේ කෙටියෙන් තියෙන්නේ පැහැදිලිද කියන්න මාත් එක්ක එනක් ගල් යුගයේ මාමලා කොයි වගේද හරි මේගොල්ලන්ගේ ප්‍රධානම ජීවනෝපාය වෙන්නේ මොකද්ද දඩේම ජීවනෝපාය කර ගැනීම දෙවනි එක ගල් මෙවලම් භාවිතා කිරීම හරිද ගල් මෙවලම් කියන්නේ මේගොල්ලෝ මොකද කරේ නිකන් තියෙන ගල් වලට ජාමිතික හැඩයක් දෙනවා නේද ඒබැයි කොටස් චූටි චූටි කෑලි අද පුරාවිද්‍යා පර්යේෂණවලදී හම්බ වෙනවා මෙන්න මේ වගේ ජාමිතික හැඩයක් අපි ඒවට කියනවා ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් අමාරුයි නේද අය කියන්නේ ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් වැඩි ඕනේ නැහැ සතවලමයි ඉන්න ශුද්‍ර ශිලා මෙවලම් හරි හොඳයි හරි එතකොට ගලක් තව ගලක ගහලා ඒකේ කෑ පතුරු ඉවත් කරගෙන තමයි මේ විදිහට නිර්මාණය කරේ සයන්ස් වල මේකට කියනවා පීඩන ශල්කණය කියලා පීඩන ශල්කණය හරි පීඩන ශල්කණය කියලා කියනවා හරි හොඳයි හරි හා ගල් ගුහාවල එලි වහනේ ජීවත් වුණානේ මේගොල්ලෝ සුසාන ක්‍රමවේද ප්‍රාථමිකයි හරි මේකේ කෘෂිකර්මාන්තර නැඹුරුණා මැටි වලන් නිර්මාණය කරා යකඩ මෙවලම් නිර්මාණය කරා හා නිවාස හදාගත්තා විධිමත් සුසාන ක්‍රමවේද භාවිතා කළා නියමයි හරි දැන් එන්න ප්‍රශ්නෙට දැන් එන්න ප්‍රශ්නෙට තව පොඩි පොඩි දේවල් ලියන්න තියෙනවා යමුන ෂෝට් නෝට් එකක් ගහගන්න කොලයක් ගන්න වෙයි ගන්න පුතා හරි වැඩි හොඳට යනවා වගේ දැනෙනවද සාමාන්‍යයෙන් ක්ලාස් එකක් අර වැඩි හොඳයි නම් පළවෙනි පැය භාගය තුලත් ඒක සෙට් වෙනවා ඔයාට වැඩි අවුලක් නෑ නේද හරි නියමයි අපි ලස්සනට යමු එක්සෑම් එක හොඳටම ළඟයි ඒ නිසා හරි ඒක ගැන පොඩ්ඩක් කියන්නම් මම ෆේස් කරන්නේ කොහොමද මේ ටිකේ හරි ඔයාගේ මනස හදාගන්නේ කොහොමද හරි අපි ලියන්න පුතේ ප්‍රාග්යුගේ පැත්ත ලියන්න මේ ටිකටක් ගාලා ප්‍රාග්යුගේ පැත්ත ලියන්න හරි දඩයමින් දඩයම ජීවනෝපාය කර ගැනීම මහා දේවල් ලියන්න එපා ටට් ටට්ක් ගාලා ලියන්න හරි ලොකුවට අකුරු රවුම් කර කර හයිලයිට් පෑන් අරගෙන රවුම් ඒව කරන්න ඕනේ ටට්ක් ගාලා ලියාගෙන ලියාගෙන ෂෝට් නෝට් එකක් ගහගන්න හරි හොඳයි ගල් මෙවලම් භාවිතා කිරීම ගල් ගුහාවල සහ එලි මහනේ ජීවත් වීම 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 සුසාන ක්‍රමවේද ප්‍රාථමික වීම ප්‍රාථමික සුසාන ක්‍රමවේද අනුගමනය ප්‍රාථමික සුසාන ක්‍රමවේද අනුගමනය හරිද ප්‍රාථමික සුසාන ක්‍රමවේද අනුගමනය යන්නේ හා පැත්තට මේ බලන්න කෘෂිකර්මාන්තය ආරම්භ කිරීම මැටි වළං නිර්මාණය කිරීම හරි යකඩ මෙවලම් භාවිතය නිවාස නිර්මාණය කර ගැනීම විධිමත් සුසාන ක්‍රමවේද අනුගමනය හරි පුතේ දැන් ප්‍රශ්නෙට එන්න හොඳලමයි වගේ අද සුපිරි වැඩක් කරගන්න ඕනේ අපි හරි හොඳයි බලන්න పూర్ව ඓතිහාසික යුගයට අදාළ කරුණක් නොවන එක තෝරන්න කෘෂි කටයුතු සඳහා වීලි කලාපයට සංක්‍රමණය වීම හරි ඒක හරි හොඳ වීලි කලාපයට ගියා මේගොල්ලෝ ඒක මට මෙතනදී කියන්න ඕනේ නැහැ තව ඉස්සරහට කියන්න වීලි කලාපයට ගියේ සාරවත් පසක් තියෙන නිසා ස්ථිර වාසීතාව නැඹුරු වීම හරි ස්ථිර වාසීතාව කියන්නේ නිවාස හදා ගැනීම ඒක හරි තියුණු ගල් මෙන්න බොරු කියනවා තියුණු ගල් ආයුධ වලින් වැඩපාසු කර ගැනීමලු ඒක කරේ పూర్ව මානවය නෙවෙයි මොනවානවයද එහෙනම් ඒක වැරදිනේ නේද හරි මැටි වලන් නිර්මාණය හරි හොඳයි දැන් අපි මේකට අදාළ නොවන කාරණාවක් කතා කරන්න යන්නේ මේගොල්ලන්ගේ ගල් ගුහා සහ එලිමහන් වාසස්ථාන ටික පොඩ්ඩක් බලමු
හරි මේ අපේ කලින් මාව දන්න ළමයි මේ ඇති වෙන්න ඉගෙනගෙන ඇති ඒ උනාට අපේ අනිත් දරුවන්ටත් වැඩක් කරන්න එපා මොකද මේවෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවානේ පවුනේ ගොල්ලෝ හරි මම ඊට කලින් ආයේ පස්සේ හම් ඕනේ වැඩි කරලි මුකු හරි මේ අන හරි ලියන පොඩි ඔයා කොලේක වගේ ලිය නැත්තම් මේ ටියුට් එකක තියෙනවනේ හිස් තැනක් වගේ තියෙන තැන ඔය මැප් මැප් දාලා ඇති අන්තිම වීඩියෝ බලන්න මැප් එහෙම දාලා ඇති මැප් ටික අද කොහොමත් කරෙන්නේ නැහැ ඒ ටිකේ වීඩියෝ එකක් දෙනවා කට්ටියට හරි කොහොම හරි තැනක් හදාගන්න බලලා හරි හරි පුදා ලියා ගන්න මාතෘකාවක් පොඩි අනුමාතෘකාවක් ලියා ගන්න ප්‍රාග්මානවයා ජීවත් වූ ගල්ගුවාසා එලිමාන් වාසස්ථාන ප්‍රාග්මානවයා ජීවත් වූ ගල්ගුවාසා එලිමාන් වාසස්ථාන ප්‍රාග්මානවයා ජීවත් වූ ගල්ගුවාසා එලිමාන් වාසස්ථාන ප්‍රාග්මානවයා ජීවත් වූ ගල්ගුහා සහ එලිමහන් වාසස්ථාන හැමෝම වැඩ කරන්න හරි දිගට යන් වැඩි හරි මේ බලන්න ළමයි හැමෝම හරි මම මේ කියන ඒවා රූලක් ඉඩ තියාගෙන ලියන්න හොඳ ඒතර කියන එක ලියන්න ලියලා රූලක් ඉඩ තියාගෙන දෙවෙනි එක ලියන්න මොකද අපිට ඔක උදාහරණ ටික සම්පූර්ණ කරගන්න පළවෙනි එක වෙරලාශ්‍රිත එලිමහන් ඔය ලස්සන මං කවියකින් කියා දෙන්න හදන්නේ දැන් වෙරලාශ්‍රිත එලිමහන් වෙරලාශ්‍රිත එලිමහන් වාසස්ථාන පටගාලා ලියන්න පැටියෝ මේකේ හදාගන්න ඕගොල්ලෝ ඉක්මන් කරන තරමට අපිට වැඩ වැඩියෙන් කරන්න පුළුවන් එලිමහන් වාසස්ථාන වෙරලාශ්‍රිත එලිමහන් ලියුවාමැති හරි කඳුකර එලිමහන් දඩයම් කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන කඳුකර එලිමහන් දඩයම් කියලා දාගන්න කෙටියෙන් යම් වැඩේ හරි සුඩි කාලයක් නෙදීන් හරි එතකොට තුන්වෙනි එක පහත රට තෙත් කලාපීය ලෙන් අන ලෙන් කියන එක ටිකක් ගහගන්න පහත රට තෙත් කලාපීය ලෙන් ලෙන් කියන්නේ ගල්ගුහා අනිත් ඔක්කොම එලිමහන් නේවා පහත රට තෙත් කලාපීය ලෙන් 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 පහතරට තෙත් කලාපිය ලෙන් ඊගාපික පහතරට වියලි කලාපිය ලෙන් 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 ඔය තුන හතරක් ලියන්න එපා හයිලයිට් කරලා කිව්වෙ මම ලෙන් පහතරට වියලි කලාපිය ලෙන් තෙත් කලාපිය ලෙන් ඊට පස්සේ වියලි කලාපිය ලෙන් අවසාන එක තෙත් කලාපිය එලිමහන් ඒගිරි ගහ ගන්න ඕනේ ඉතිරි ගහගත්තු දෙක වෙනමයි අනිත් තුන වෙනමයි පේනවනේ හරි ළමයි හොඳයි දැන් මෙන්න මේ මම කියන කෙටිපද ටික ලියා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි ඔයාලට උදාහරණ ලස්සනට ගලපමු. ඕකේ තෙත් කලාපේ නැතුව අනිත් ඒවා මෙහෙම ලියන්න. හරි. පොඩි කාවියක් වගේ තියෙනවා මෙහෙම ලියන්න. ඔව්. ඔ ආ ඔය ටික ලිව්වේ පොඩි හිස් තැනක් තියාගෙන නේද? අකමැනේ පස්සේ අදාගමු. හරි. දැන් වෙනම ලියන්න වෙනම ගන්න වෙනම ගන්න. හරි. බලන්න. මිනිහාගල් කන්දේ ඉඳන් නිහඬව ලියා ගන්න. මිනිහාගල් කන්දේ ඉඳන් පතිගේ වෙරළේ බුදියන්නේ මේක ඔයාට මේ ටික මතක තියාගන්න පුළුවන් පොඩි ක්‍රමයක් මිනිහාගල් කන්දේ ඉඳන් පතිගේ වෙරළේ බුදියන්නේ ඉක්මනට ලියන්න බණ්ඩා හොරාටයි හැමදා බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ කන්දේ දඩයම් යන්නේ යන්නේ කියන එක ලියා ගන්න බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ හරි තුගිනි පදය පාහිගේ බට මේ හැම එකටම තේරුමක් තියෙනවා පාහිගේ බට කිතුලේ බෙලි පාහිගේ බට කිතුලේ බෙලි පාහිගේ බට කිතුලේ බෙලි පහත තෙතේ පවතින්නේ පහත තෙතේ පවතින්නේ පවතින්නේ ශබ්දය අහගෙන ලියාගෙන අකුරු ගැන හිතන්න එපා. පේනවද ලස්සන? පවතින්නේ
Sigiri Ali Galapotane. Sigiri Ali Galapotane. Sigiri Ali Galapotane. Pahat Rate Velenne. Pahat Rate Velenne. Pahat Rate Velenne. Hari. Hari. Ayamat kiyana minihagal kande indan patige verale budiyanne banda hora atai hemada kande dadayam yanne pahige bata kitule beli pahata tete pavatinne sigiri aligala potana pahata rate velenne hari meka apita kaviyak widiyata kiyanna hari meka api kaviyak widiyata me widiyata padak karum podak honde mulinma mama ekaparak kiyenawa harida ඔයාලා ඊට පස්සේ මාත් එක්ක කියන්න මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ ලකුණක් දෙකක් මේකෙන් අනිවාර්යෙන් එනවා හරි ඕකේ වැඩේ පටන් ගමු හරි මිනිහා ගල් කන්දේ ඉඳන් පතිගේ වෙරළෙ බුදියන්නේ බණ්ඩා හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ පාහිගේ පට කිතුලේ බෙලි පත තෙතේ පවතින්නේ Sigiri aligal potana patra te velenne ay barak mate kiyum den imin sare miniha gal kande indan patige verale budiyanne banda hora tai hemada kande dadayam yanne pahige pataki tule beli patate te pavatinne Sigiri aligal potana patra te velenne tawa lassana karanna ona sigiri aligal potana patra te velenne hari den balanna onna balanna men ahaganna hari me balanna pediyo palaweni eka mokadda verala 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 asse elimahan wasasthana hari me balanna metana verala thiyenawane ehenam me katha karanne mokak genada Verala asse elimahan wasasthana ne menna balanna miniha gal kanda kiyanne miniha gal kan pati kiyanne pati raja vela budiyeno kiyanne api boondala aa menna balanna wacana tuna hari ena liya gattak gal miniha gal kande indan pati ge verale budiyanne miniha gal kanda pati raja vela boondala miniha gal kanda pati raja vela boondala miniha gal kanda Pati raja vela boondala pati raja vela boondala hari ඊට පස්සේ ban මේ බලන්න මෙතන ඊට පස්සේ දෙවෙනි එක කන්දේ දඩයම් යනවා කියන්නේ කඳු කර දඩයම් වාසස්ථාන එලිමහන් දඩයම් වාසස්ථානනේ නේද හරි එතකොට මෙන්න බලන්න බණ්ඩ හොරාටලු Banda kiyanne petiyo bandara vela horata kiyanne hoten tenna liya ganna ehena hari den ada kiya dena man kavi kīpayak weda karagena yan ge wadara gihilla nidaga ganna kalin owa kiyala mantara wage maturula nidaga edena pahuda udere me tikak genne ekkai ayi ammala hari prabhat sir sammantre inda giya vitarai daruwata mona waduni Hari, hondai, iga wika, pahat tete, pavatinne, pahat tete kiyanne petiyo, pahat rata tetkalapaya, pahat rata tetkalapaya, me balanna, pahi kiyanne, allapu wede tiyenne, pahi angala, hari, bata kiyanne, bata dombalena, kitule beli kiyanne, hari, me wahi amathaka wenna ne neda? අමතක වෙනව නම් ස්නායු ප්‍රශ්නයක් මොකක් හරි ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙක් channel කරන්න හරිද පාහි කියන්නේ පාහි අංගල බට කියන්නේ බට දොඹලෙන කිතුලේ මෙලි කියන්නේ පැටියා කිතුල්ගල බෙලිලෙන ආයි ඔක්කොම අයිති වෙන්නේ මොනවද පහත තෙතේ පවතින්නේ පහත රට තෙත් කලාපය අනිත් එක ඒ විදිහට ගන්න ආ පහත රටේ වේලෙනවලු වේලෙනව කියන්නේ පහත රටේ වේලෙනව කියන්නේ පිළි ළමයි මොන කලාපෙද වියලි කලාපෙ වියලි කලාපෙ මොනවාද වියලි කලාපය? මේක පොඩ්ඩක් එහෙමයි කරන්න ඕන. සීගිරිය පොතානයි අලිගලයි. සීගිරිය පොතානයි අලිගලයි. නැත්නම් අපිට ඕන මුලින් දාන්නත් පුළුවන් අලිගල කියලා. අලිගල සීගිරි පොතාන. ඒතර ගන්නට හරි. හරි.
කැමති විදිහකට. සීගිරිය පොතානයි අලිගලයි. තෙත් කලාපයකට මම මේක කවියට ඇතුළත් කරේ නැහැ. මෙතනද නැහැ. ඒක ලියා ගන්න වෙනම බෙල්ලන් බැඳි පැලැස්ස. බෙල්ලන් බැඳි පැලැස්ස. බෙල්ලන් බැඳි පැලැස්ස. හරි. මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා පුතේ. මම අද මේ ටියුට් එකට දාලා තියෙන්නේ මේ ටියුට් නිකන් ඕනාට පාවට මේ නිකන් නිදිමතේ හදපුවා නෙවෙයි. දවස් ගාණක් මහන්සි වෙලා රෑ නිදි මරාගෙන එළි වෙනකන් හැරලා ඉඳලා පාන්දර 4 5 වෙනකන් හරිද? ඔයාලගේ අච්චු පොත් ටික ගුරු මාර්ග දෝපදේශන එතනින් යන ගුරුවත් පොත් එතනින් ගියාම පාස් පේපර්ස් මේ ඔක්කොම බලලා ඒ වගේ මේ පාර වැඩිපුර එන්න සම්භාවිතාවක් තියෙන මොන ප්‍රශ්න මොනවද කියලා නේද විශ්ලේෂණයක් කළා හොඳ විමර්ශනයක් කළා ඒට අනුකූලව තමයි මේක නිර්මාණය කළ තියෙන්නේ. නිකන් එහෙම මෙහෙම ප්‍රශ්න ටිකක් අරන් අහුලං ගහලා නැහැ මේක. හරි. ඒ නිසා බලාගෙන යන්න. හරි. මේක විතරක් නෙවෙයි අපේ ඉස්සරහට ප්‍රෝග්‍රෑම් ටික තියෙනවා. ඒ ගැන මම ඉස්සරහට ඉස්සර කියන්නම් ඕගොල්ලන්ට. මේ අද මෙතන කරන්නේ පළවෙනි කන්නේ. හරි. අපි ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් ටිකක් කියනවා. හරි. ඒක මම කියන්නම්. පස්සේ. හරි. හොඳයි බලන්න. හරි අපි එකපාරක් කියලා මේක අයින් කරමු. හරි. මොකද? හා මම මකන මකන පෙළිය කියන්න. හොඳේ? හරි. ඕන අපි දෙන්නම ලස්සන්ට කියමු. හරි. හොඳයි. මිනිහා ගල් කන්දේ ඉඳන් පතිගේ වෙරළේ බුදි යන්නේ බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩ යම් යන්නේ පාහිගේ පට කිතුලේ බෙලි පත තෙතේ පවතින්නේ සීගිරි අලිගල පොතන පත රටේ වෙලෙන්නේ ලස්සන කරමු සීගිරි අලිගල පොතන පත රටේ වෙලෙන්නේ පැහැදිලිද හරි ඊගා ප්‍රශ්නේ එන්න පුතේ හරි කන්ට හඩවල නම් අපේ ගන්න දෙයක් නැහැ මොකද මේ මෑත කාලේ ඉඳලා උදේ පාන්දර උගන්නන්න ගියාම ඉතින් රෑ 10 වෙනකම් මේ විදිය තමයි ඒ නිසා නේද විභාග ඉවරනවා කියන්නේ අපිට කට හඬවල් ඇත්තෙම නැහැ හැමදාම නේ එහෙම තමයි ඒක ගණන් ගන්න එපා හරි හොඳයි හතරවෙනි එක పూర్ව ඓතිහාසික යුගයට අයත් ශිලා මංජුසා සොහොන් හමුවන ස්ථාන දක්වා ඇති පිළිතුර වන්නේ අන්න පුතේ పూర్ව ඓතිහාසික යුගයේ සුසාන ක්‍රමයක් වන ඉරක් ගහ ගන්න පැටියෝ ශිලා මංජුසා සොහොන් ශිලා මංජුසා කියන්නේ මොනවද ඔන්න බලමු අපි දෙන්න ශිලා මංජුසා කියන්නේ මෙහෙමයි හරිද පුතේ ඉස්සර මලසිරුරු තැන්පත් කරන්න වෙනම තැනක් තිබුණා චතුරස්‍රාකාර තැනක් ඒක නෙවෙයි අපේ මාතෘකාව ඒ නිසා ඒක කතා කරන්නේ නැහැ ඒකට කියනවා මහා ශිලා සුසාන කියලා මහා ශිලා සුසාන කියලා කියනවා මේකට මේක ගල් පතුරු වලින් හදලා තවත් ගල් පුවර වලින් ආවරණය කළා චතුරස්‍රාකාර විදිහට මේක තියෙන්නේ මේකට මේකෙත් මලසිරු තැන්පත් කරනවා කියන හැල්ල හරි මේකට කියනවා මහා ශිලා සුසාන කියලා නමුත් අපේ කතාව ඒක නෙවෙයි මොකද්ද අපේ කතාව ශිලා මංජුසා සොහොන් හරිද පැටියෝ මේ බලන්නකෝ මෙහෙමනේ වෙන්නේ හරි එතෙන්දි වෙන්නේ සිරිපාල මැරෙනවා සිරිපාල ඉතරනේ අපි ගෞරවුත් මැරෙනවානේ සිරිපාල මැරෙනවා මැරුණට පස්සේ ආව වෙන තැනකට අරන් ගිහිල්ලා පුච්චනවා පුච්චනවා කියන වචනේ කැතයි ඒ නිසා අපි ඒ කියන්නේ අපි ලස්සන වචනයක් දානවා ආ දාහනය කරනවා හරිද සිරිපාලෝ මොකද්ද කරන්නේ ආදාහනය කර සිරිපාල කියලා මිනිස්සු නෑ හැම මම නිකන් දැම්මේ ආදාහනය කරනවා ආදාහනය කරාම ඉතුරු වෙනවා එයාගේ අලු ටික අලු කියන එක කැතයි ඒ නිසා අපි ලස්සන වචනයක් දාමු භෂ්මාව ශේෂ ටික ඉතුරු වෙනවා ඉතුරුන භෂ්මාව ශේෂ ටික එකතු කරලා අපි දානවා මැටි මුට්ටියකට ඊ මැටි මුට්ටිය කියන එක කැතයි අපි දාමු ලස්සන වචනයක් මංජුසාවකට දානවා මංජුසාව අරගෙන ගිහිල්ලා අනේ සිරිපාලගේ අලු ටික මංජුසාවකට දාලා ඒ මංජුසාව අරගෙන ගිහිල්ලා මම මේ කලින් කියපු මහසිලා සුසාන ඇතුලේ ගර්භය තුල ඇතුලේ කියන එක කැතයි ගර්භය තුල තැන්පත් කරනවා මෙන්න මේ මුට්ටි වලට තමයි පුතා එහෙනම් අපි කියන්නේ මොනවා කියලාද ශිලා මොකද මංජුසා සොහොන් ඕවා ලංකාවේ හම්බෙලා තියෙන ස්ථාන කීපයකින් ඒ අතර වැදගත් ස්ථාන තුනක් තියෙනවා පුතේ ඒ තුන තමයි ඉබ්බගලයට ඔව් කියන්නේ ඉබ්බ කියන්නේ කොයිද පුතා ඉබ්බන් කටුව ගල කියන්නේ කොයිද පුතා ගල් සෝන් කනත්ත යට කියන්නේ කොයිද පුතා
yati gal potta niyamai lassanda paadan karapu honda lamai tikak ewillin hari saturui apita neida oyama pratishara enakota hari shoy ne wedi oy widiyata lassanda karagena yam hari hondai ena liya gan uttarit gahagan tak gala hari හැමදේම හොඳට එකතු වුණාම කොච්චර සුන්දරයිද බලන්න. නේ අපිට මේ අද වැඩසටහන කරගෙන යන්න මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ දෙරණ නාලිකාව. හරි එතනින් ගියාම නගරයේ හොඳම තැන සියොන් ඔපෙරාව හොඳම දරුවෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. ලස්සනයි වැඩි. හරි ඉබ්බ ගලයක්. ඉබ්බ කියන්නේ පුතා ඉබ්බන් කටුව. ගල කියන්නේ ගල් සෝන් කනත්ත. යට කියන්නේ Yati gal potta, yata kiyanne yati gal potta. Hari ira gahaganna, hari uttare kiyada? Ape sajeevi vikashaya narambana daruwanta description ekek dala thiyenawa me PDF file ekak oyalata puluwan e haraha ape wedasarahanata vidimatta piliwalata sambandha wenna. Hari balanna pude purva aitihasikiyen ayat sila mandusa son hamuna sthana dakwa yadi niwerdi pilithuru wanne. Anne koyda ibban katuwa gal son kanatta e yati gal potta puta uttare kiyeda patiyo thunweni eka neida thunweni eka eka thamai hari passeni eka tiyanna podda mokada wedagath piliwalata katha karagena yan wela madi wenawane kohomath meka karanna etara e nisa wedagath piliwalata katha karagena yan hari 6:10 6:10 e wage me adi me tiwut eka ithuru wenawana kotasa eka ogollanta wenama online madhyen api karana hari eka kisi sekayak bayak tiyaganna epa man poru kiyana kene ne eka dæma thirney karanna epa hari balanna hari hondai api yan 6 weni ekata hari 6 weni eke gamikyo pilibanda wahanawa sellipi genath tiyenawa e nisa api purwa rajya samaye paripalane sambandha niladarin gena katha karanakota api eke podi kaviyak tiyenawa sellipi kaviyak ekat ahalama hari api me gena katha karamu hari mulima balanna sellipi kiyanne mataka tiyaganna hari amaruma kotasa saamaanya sellipi 30 kata wedi pramaanayak tiyenawa 10 wasare syllabus ekak athule mataka tiyaganna oyata ada oyata podi hari puluwan wena tika tattak gala oyata mama api hada gattu keti krama tika denawa harida hari puthe ættarama mul aithihasika yugaya saha purva rajya samaya kiyana e deka gena katha karaddi harida අපිට මෙන්න මේ නිලධාරීන් හතර දෙනාව අපිට වැදගත්තර හොඳට අහගන්න ළමයි බලන්න හරි පෞලක පාලනය සිද්ධ කරේ පුතේ ගෘහපතියා කවුද ගෘහපති ගෘහපති පෞලක පාලනය කරේ කවුද ගෘහපති ගමක පාලනය සිද්ධ කරේ කවුද පුතා ගමික හෙවත් ග්‍රාමික ගමික හෙවත් ග්‍රාමික හරි එතකොට Raja kenek netrisa rata kelly kelly berita beda agane palane kala e kota saka palane kare wisala pradesia ka palane ame hewe kauda parumaka varia hari e wage ma mea wile purwa raja samia e kiane raja kenek netikale palane hari da e to koda buta oita kalinga be mulai tiasi giuge palane kata karna kota e kedi beden na wehe mama gana puluam parumaka gana beri unata අපි එතෙන්දි තව එක්කෙනෙක් කතා කරනවා මොනවද ගම් 10කින් සැදුම්ලත් ප්‍රදේශ ගම් 10කින් සැදුම්ලත් ප්‍රදේශ ඒව පාලනය කරන්න එක්කෙනෙක් නෙවෙයි කණ්ඩායමක් ඒකට කියනවා මොකක් කියලාද දස ගම් ඇත්තන් කියලා කියනවා දස ගම් ඇත්තන් ඒක ටීම් එකක් පුතා හොඳේ හරි ගම් ටිකක් එකතු කරලා හදාගත්තු ප්‍රදේශයක් පාලනය කරන ටීම් එක තමයි මොකද්ද දස ගම් ඇත්තන් ඇත්තන් කොහම නේද ටීම් එකක් බව පේනවනේ මෙතන තනි චරිත ගෘහපති ඉන්නවා ගමික ඉන්නවා පරුමක ඉන්නවා දසගම් ඇත්තෝ එතකොට මේ තුන් දෙනා අයිති වෙන්නේ පූර්ව රාජ්‍ය සමයට හරි මුල් ඓතිහාසික යුගයට අයිති වෙන්නේ මෙයාව අයිති වෙනවා මෙයාව අයිති වෙනවා ඊට පස්සේ තුන්වෙනි කෙනාව ගන්නත් පුළුවන් හරි හොඳයි දැන් මේ හතර දෙනා ගැනම කියවෙන සෙල්ලිපි තියෙනවා අපි ඒක පොඩ්ඩක් බලලම හරි මේ වැඩේට යමු හරි මාත් එක්ක යොමු වෙන බලන්න මේ හතර දෙනාම මතක තියාගන්න සෙල්ලි. ඔයා මේව ටටක් ගාලා සටහන දාගන්න. හරි. මේ බලන්න.
hari balan me balan podi keti padayak podi keti padayak me balanna hari situl pawwa game mokada keti padaye palaweni padaya situl pawwa game dewani padaye tamai parumaka yage kade parumaka yage kade hari ඊට පස්සේ gam 10ක අහගෙන අහගෙන gam 10ක kalu diya tika gam 10ක kalu diya tika agar pillamai periya yutui gruhapati hari me balanna me keti paden puthe oyalata sampurnayema oya paripalane sambandha sieluma niladarin gana kiyawena sellipitika anawarane karaganna puluwa metana situl pawwa kiwwada me situl pawwata yabadawa thiyena korawak gal sellipi eka api passe kiyanna hari danta mehema mataka thiyagana ketiye hari mathe kiyanne meka mokadda situl pawwa game parumaka yage kade gam 10ක kalu diya tika periya yutui gruhapati kiyan situl pawwa game parumaka yage kade gam 10ක kalu diya tika periya yutui gruhapati hari ay bat kiyan situl pawwa game parumaka yage kade gam 10ක kalu diya tika periya yutui gruhapati hari den adala sellipi tika poddak balum hari me game kiyanne gamikane hari game kiyanne gamik metana game kiyanne adahas karanne gamikawa gamikata dala sellipiya mokadda situl pawwa korawak gala kiyana pradeshe thiyena sellipi api eka mataka thiyagan situl pawwa kiyana nama bawitha karumu hari parumaka yage kade kiyanne hari etakota puthe metana kade kiyanne kandalama sellipiya mona sellipiyada kandalama sellipiya hari de oyagala podi saranak daagan tagga podi saranak daagan පොඩි සරණක් දාගන්න. හරි. පොඩි සරණක් දාගන්න. හරි. හොඳයි. සිතුල් පව්ව ගමේ පරුමගයාගේ කඩේ. හරි. එතකොට මේකේ අදහස් කරන්නේ සිතුල් පව්ව ගමික පිළිබඳව පරුමක පිළිබඳව කණ්ඩලම සෙල්ලිපිය හරි ගම් 10ක කළු දිය ටික කියන්නේ මොකද්ද පුතා ගම් 10ක කියන්නේ දසගම් මැත්තෝ ගැනනේ නේද ගම් 10ක කියන්නේ දසගම් මැත්තෝ ගැන හරිද කළු දිය ටික කියන්නේ යාගේ සෙල්ලිපිය කළු දිය පොකුණ මොකද්ද සෙල්ලිපිය යාගේ කළු දිය පොකුණ පැහැදිලිද හරි ඊට පස්සේ පෙරිය යුතුයි ගෘහපති ගෘහපති ගැන සඳහන් වෙන්නේ අනුරාධපුරය පෙරිය පුලියන් කුලම මොකද පෙරිය පුලියන් කුලම පෙරිය පුලියන් කුලම අනුරාධපුරේ පෙරිය පුලියන් කුලම පැහැදිලිද හරි දැන් ඔය ටිකෙන් ඕගොල්ලන්ට බැරි වෙලාවත් ඇහුවොත් මෙන්න මේ සෙල්ලිපි ටික ඕකෙන් ගොඩ දා ගන්න පුළුවන් හරි එකම පාරක් කියුම් බලන්න ආපහු සිතුල් පව්ව ගමේ පරුමක යගේ කඩේ ගම් 10ක කළු දිය ටික පෙරිය යුතුයි ගෘහපති හරි දැන් පැහැදිලිද වැඩේ ඕකේ මේකෙන් සෙල්ලිපිටි ගොඩ දා ගන්න පුළුවන් පරිපාලනය සම්බන්ධ සෙල්ලිපිටික හරි හොඳයි ප්‍රශ්න අහන්න ප්‍රශ්නේ ප්‍රසිඩන්ට් ගමිකයන් සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය මෙතන තව පාඩම් කොටසක් තියෙනවා හරි ඒකත් අහගෙන ඉන්න පුතා තව විනාඩියක් මෙයන් හරි දැන් මේ ගමික කෙනෙක් වෙන්න නිකම් බෑ ගමික කෙනෙක් කියන්නේ ගමේ නායකයානේ ගමේ නායකයා පත් වෙන්නේ පුතේ හොඳට මතක තියාගන්න මේ බලන්න මේ කාරණාව ගමේ නායකයා පත් වෙන්නේ ගෙවල් වල නායකයන් අතරින් ගෙවල් වල නායකයා කවුද ගෘහපතියනේ එතකොට පුතේ මෙන්න ගෘහපතියෙක් ඉන්නවා මේ ගෘහපතියෙක් ඉන්නවා මේ ගෘහපතියෙක් ඉන්නවා මේ ගෘහපතියෙක් ඉන්නවා ඔය ගෘහපතියන් අතරින් හරි හොඳම එක්කෙනෙක් තමයි පුතේ කවුරු බවටපත් වෙන්නේද
අර පන්තියේ හොඳම කෙනෙක් පන්ති නායකයා වෙනවා වගේ තමයි අහගන්න. හැබැයි ඒකට මෙයාට ක්වොලිෆිකේෂන් දෙකක් තියෙන. මොනවද ඒ ක්වොලිෆිකේෂන්? මෙන්න බලන්න. මෙන්න මේ ගෘහපතියන්ට ගමික කෙනෙක් වෙන්න නම් පුතේ එයාට අනිවාර්යෙන් තියෙන්න ඕන සල්ලි තියෙන්න ඕනේ. ධනය තියෙන්න ඕනේ. ඒ වගේම මොකක් තියෙන්න ඕනේද? බලය තියෙන්න ඕනේ. ධනය තියෙනකොට ඉතින් කොහොමද ටිකක් බලය හැදෙනව? හරිද? ධනයයි බලයයි තියෙන ගෘහපතියෙක් හිටියොත් අපි තුමු මේ හතර දිනාගෙම මේ ධනයයි බලයයි ඔක්කොම දිනේ මෙයාට කියලා. ආයෙනම් මෙයාට පුළුවන් මොන තත්ත්වෙට එන්නද? ගමේ නායකත්වයට පත් වෙන්න ගමික කෙනෙක් වෙන්න. එහෙනම් මතක තියාගන්න. හරිද? ගමික කෙනෙක් පත්වන්නේ කාතරින්ද? ගෘහපතියන් අතරින්. හැබැයි ඒ ගෘහපතියට මොනව තියෙන්න ඕනේද ගමික කෙනෙක් වෙන්න? ධනයයි ආයි මොනවද? ධනයයි බලයයි දෙක තියෙන්න ඕනේ. හරි. දැන් බලමු. ගමිකයන් සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න කියනවා. හරි. ඔන්න බලන්න. ගමිකයන් ගෘහපතියන් අතරින් පත්වන බව බුද්ධඝෝෂ හිමි ප්‍රකාශ කර ඇත. ඒක හරි. ගමිකයන් ගෘහපතියන් අතරින් පත්වනවා කියලා බුද්ධඝෝෂ හිමි එයාගේ ග්‍රන්ථය වන සමන්ත පාසාදිකාවේ සඳහන් කරලා තියෙනවා. ඒක හරි. ටිකේ අදාගන්න. හරි අදාගන්න. ගමික සිව, ගමික සුමන, ගමික තිදන යන ගමික තිදන ගැන සිතුල්පව්ව සෙල්ලිපියේ දැක්වේ. හරි. සිතුල්පව්ව කොරවක් ගල කියන ප්‍රදේශයේ සෙල්ලිපි. ඒකත් හරි. ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගමික කියන කෙනා ග්‍රාමික කියලා හඳුන්වනවලු. හරිද? හරි. ගමික කියන කෙනා ග්‍රාමික කියලා හඳුන්වනවලු. හරි. ඒකත් ගන්න පුළුවන් පුතේ. ඒකත් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගෘහපතියන් අතර කැපවීමෙන් වැඩ කළ පුද්ගලයා ගමික වේ. ඒක ගන්න බැහැ අපිට. දැන් මෙතනදි කිව්වා ලියා ගන්න පුතේ පල්ලෙයා රූල් ටිකේ. පල්ලෙයා රූල් ටිකේ මේකත් ලියාගෙන ලියා ගන්න. ගෘහපතියෙක්ට තියෙන්න ඕන සුදුසුකම් මොනවද ගමික කෙනෙක් වෙන්න? ගෘහපතියෙක්ට තියෙන්න ඕන සුදුසුකම් මොනවද ගමික කෙනෙක් වෙන්න? හරි. මොනවද සුදුසුකම් ටික? මොනවද සුදුසුකම්? ධනය තියෙන්න ඕනි, බලය තියෙන්න ඕනි. ධනය තියෙන්න ඕනි, බලය තියෙන්න ඕනි. හරි. හරි. හොඳයි, අපි යන් ඊගා ප්‍රශ්නට. හරි. කාලය සීමිතයිනේ, අපිට අටක් ගාලා යන්. හරි පුතේ. හරි, මේ බලන්න. හරි, හොඳයි, අපි යන්න ටක් ගාලි ගාව ටක් ටක් ගාලා පස්සේ ටික කරගෙන යන්න ළමයි. මේ බලන්න, නේ යන්න වින්න හැමෝම. හරි, බලන්න. හත පිළිවෙලින් දේවත්ව පර්වතරාජ චක්‍රවර්ති සංකල්ප වලට අදාළ මෙන්න පාඩම් කොටසක්. හරි. හරි. හරි පුතේ, බලන්න. හරි, හොඳයි, මේ බලන්න. අපි වැඩේ ලස්සනට යන්. හරි, එතකොට හත ඔන්න පුතේ ලස්සන පාඩම් කොටසක් තව තියෙන්නේ. හරි, හොඳයි, ලස්සන පාඩම් කොටසක් තියෙන්නේ. මේ බලන්න පුතාලා, මේ දැන් අපේ රජවරු පුතේ
hari raja palanaya lassanata karagena yana kota patiyo e raja palanaya balaapuruttu wenawadat wada hondata labena kota janathawata janathawa samahara welawata gaurave naamantranaya karana raja warunta hari dan udaharanayak ada man me karapu ole oli bahagata awoth mokada karanne oya liyana gaman kiyena prabhasana deyi deyi amu deyi ehema kiyala kiyeron api nikan gahu ehema kiyanne udaharana karagam hari etakota hari anne e wage සමහර වෙලාවට රජවරුන්ව ගෞරවයෙන් ආමන්ත්‍රණය කරපු අවස්ථා තියෙනවා. හරි. අපි කියනවා මෙන්න මේ බලන්න. හරි. දෙවියන්ට සමාන කරලා දේවත්ව සංකල්පෙන් හඳුන්වපු රජවරු ඉන්නවා. හරි. මහ දෙවන්ත පර්වතය. හරි. පර්වතයකට සමාන කරලා. හරි. එතකොට ඔය ධනයට අධිපති කුවේරගේ වාසභවන නාලකමන්දාව. මහ දෙවන්ත පර්වතයකට පර්වත රාජ සංකල්පෙන් හඳුන්වපු රජවරු ඉන්නවා. හරි. ලෝකේම බලවතා විදියට ලෝකේම සක්විතියා විදියට දැවැන්තයා විදියට හඳුන්වපු සංකල්ප තියෙනවා අපි කියනවා චක්‍රවර්ති සංකල්ප. තව තියෙනවා බෝධිසත්ව සංකල්ප සහ වීරත්ව සංකල්ප කියන මේ දෙක ඕනේ. හරි. දැන් මෙන්න මෙතන මේ තුන බලනකොට වැඩියෝ. හරිද? මේ තුන බලනකොට ඔයාට දේවත්ව සංකල්පය ගැන කතා කරනකොට කාවද මතක් වෙන්නේ? හරි. ඔව්. පොළොන්නරුවේ ජනතාවට ලොකු ජල ප්‍රශ්නයක් ආවනේ. ඒ ජල ප්‍රශ්න වෙලාවේ ජනතාවට කර කියා ගන්න දෙයක් නැතුව නේද? හරි අසීරු තත්ත්වයක ජනතාව ඉන්නකොට ඒ ජනතාවගේ ජල ප්‍රශ්න විසඳලා බොන්න වතුර ටික දීලා ගොවිතැන් කරන්න වතුර ටික දීලා ඒ ජනතාවට උපකාර කරේ කවුද? මහසෙන් රජතුමා. ඒ නිසා ජනතාව මේ මහසෙන් රජතුමාව දේවත්වෙන් සැලකුවා. දේවාල හදාගෙන වඳිනවා පුදිනවා අදටත් ඒ දේවාල දකින්න ලැබෙනවා අපිට. පොළොන්නරුව පැත්තේ. එහෙනම් ඒ නිසා මේ මහසෙන් රජතුමා මින්නේරි වැවහදපු නිසා එයාට කියනවා අනේ අපේ දෙයියෝ. මොන දෙයියෝද? මින්නේරිය දෙයියෝ. මින්නේරිය දෙවියන් කියලා කියනවා. හරි. ඒ වගේම තවත් දේවත්ව සංකල්පයෙන් හඳුන්වන රජෙක් ඉන්නවා. එයා තමයි කූටකන්න. කූටකන්න. එයාව හඳුන්වනවා මොන දේවත්ව සංකල්ප මොන සංකල්පයෙන්ද? දේවත්ව සංකල්පයෙන්. එයාගේ මොකද්ද නම? නරේෂ්වර කියනවා. මොකද්ද? නරේෂ්වර කියනවා. නරේෂ්වර කියන්නේ නරයන්ට ඊශ්වර දෙවියෝ වගේලු. නරයෝ කියන්නේ කවුද? නරයෝ නෙවෙයි. නරයෝ කියන්නේ ජනතාව, මහ ජනතාව. නරයන්ට ඊශ්වර දෙවියෝ වගේලු. ඒ නිසා මෙයාට කියනවා මොකද්ද? නරේෂ්වර කියලා. හරි පැහැදිලි. පර්වත රාජ සංකල්පයෙන් හඳුන්වන්නේ පුතේ කාවද? හරිම ලේසි මතක තියාගන්න මහදවැන්ත පර්වතයක බලකොටුවක් හැදුවේ කවුද? පළවන කාශ්‍යප. පළවන කාශ්‍යප රජතුමා. හරි. එතකොට තමාව ලෝකේම බලවතා විදියට තමන් තමයි හොඳටම කරන්නේ තමන් තමයි ලෝකේ බලවතා කියලා හඳුන්වගත්ත චක්‍රවර්ති සංකල්පයෙන් එක්කෙනෙක්. එයාගේ නම මොකද්ද? නිස්සංක මල්ල. නිස්සංක මල්ල එයාව හඳුන්වා ගන්නෝ මෙන්න මෙහෙම. එයා කාලිංග එක්කෙනෙක්. එයා අයව හඳුන්වා ගන්නවා කොහමද? කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියලා. කියන්න බලන්න. කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ. චක්‍රවර්ති කියන්නේ පුතා ලෝකෙම බලවතා කියන්නේ ලෝකෙටම ලොක්කා. මේකට සක්විති කියලා ඕනනම් කියන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි මේක දිහා බලාගෙන ප්‍රශ්නෙට පොඩ්ඩක් හැරිමු. මේ බලන්න බැඩියෝ. පිලිවලින් දේවත්ව පර්වත රාජ චක්‍රවර්ති සංකල්ප ගලපන්නලු. හරි. දේවත්ව සංකල්පෙට කාවද ගන්න? මෙතන ප්‍රශ්නේ පොඩ වැරදි නේද? මහසෙන් හරි පර්වත රාජ ඔව් ඒක හදා ගන්න ඕනේ නේද පුතේ? ඒ දෙක එහාට මෙහාට වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඒක මහසෙන් මුලට එන්න ඕනේ. හරි. ඒක ඊට පස්සේ එන්න ඕනේ මොකද්ද? කාශ්‍යප එන්න ඕනේ. ඊට පස්සේ හරි හරි දෙක තියෙනවා. කූට ගන්න අපි. හරි. එතන තියෙනවා. එක ගන්න පුළුවන් දෙවෙනි. හරි. අ පිළිවෙලට තියෙනවද බලන්න? පිළිවෙලට තියෙනවා. හරි. දේවත්ව පර්වතරා. හරි හරි තියෙනවා තියෙනවා. හරි හරි. දෙවෙනි එක උත්තරයට ගන්න පුළුවන්. දෙවෙනි එක. තුන්වෙනි එකේ අවුලක් නැහැ. තුන්වෙනි එකේ කොහොමත් ගන්න බෑනේ. මැදට නිශ්ශංක මල් එන නිසා. හරි. හොඳයි. හත්වෙනි එකට ගන්න. අපි යන් ඊට පස්සේ මෙන්න බලන්න ටට්ටක් ගාලා කරගෙන ගියොත් ඔයා ගොඩ යනවා අනිවාර්යෙන්ම. මොකද ටයිම් එක මැනේජ් කරගන්නත් ඕනේ අපි.
11යි 10 දෙසක් හරි හොඳයි හරි හොඳයි මොදේ අපි යන්ටක් ගාලා 8 වෙනි ප්‍රශ්නේ ළමයි මෙබෙද බලන්න 8 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ චෝලයන් පෙරදූ විජයබාහු රජතුමා චෝලයන් පෙරදූ විජයබාහු රජතුමා අනුරාධපුරය අතහැර පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය කරගත්තේ ඇයි ආනෝ මේ බලන්න අනුරාධපුරය අතහැරලා විජයබාහු රජතුමා පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය කරගැනීමට ආ මෙතන විශේෂ වූ කාරණාව තමයි අහන්නේ පුතේ හරිද හරි මම මේක මෙන්න මෙහෙමයි මේ බලන්න දැන් විජයබාහු රජතුමා පුතේ එයා තමයි ලංකාවේ හිටිය චෝලයන්ව පරාද කරේ හරිද චෝලයන්ව පරාද කරලා අනුරාධපුරය බේරගත්තට එයාට හිතෙනවා අනුරාධපුරය හොඳ නෑ මම යන්න ඕනේ පොළොන්නරුවට කියලා දැන් මාර වැඩේ බලන්නකො මොකද්ද වෙන්නේ කියලා හරි මේ බලන්න වෙන වැඩේ හරිද හරි හොඳයි මෙන්න දැන් මොකද හිතෙන්නේ පුතේ මේ විජයබාහුට මොකද හිතෙන්නේ විජයබාහුට හිතෙනවා චෝලයන් වලවල අනුරාධපුරේ ඕන්නේ පොයන්න පොළොන්නරුවට දැන් අනුරාධපුරේ නිකන් අපි මෙතන හරි සිටියම නෙවෙයි මන් නිකන් මේ පැත්තේ අනුරාධපුරේ මේ පැත්තේ තියෙනවා කියලා හිතන් අනුරාධපුරේ තියෙන්නේ පුතේ ලංකාවේ මොන පැත්තට වෙන්නද වැඩි හරියක් බටිර පැත්තට පොළොන්නරුව තියෙනවා කියන්නේ පොළොන්නරුව තියෙන්නේ මොන පැත්තට වෙන්නද ටිකක් මේ සිටියම් මේක නෙවෙයි හොඳේ මන් නිකන් මේ උදාහරණයක් ගත්තේ හරි එතකොට විජයබාහු කල්පනා කරනවා අනුරාධපුරය හොඳ නෑ ඒක මට එපා හරි මම ඒකින් නැතුව මයි යනවා මෙන්න මෙතෙන්ට පොළොන්නරුවට කියලා ඇයි දන්නවද එහෙම හිතන්නේ මූණක් වගේ හරි ඇයි දන්නවද එහෙම හිතන්නේ මෙන්න බලන්න මෙහෙම වැඩක් වුණා හරිද මෙයා රජ වෙන්න කලින් පුතේ මෙයා රජ වෙන්න කලින් හරි ඉන්දියන් සාගරයේ බටහිර පැත්තේ තමයි වෙළඳාම හොඳටම තිබුණේ හරි ඉන්දියන් සාගරය ඇතුලේ මේ ප්‍රදේශවල වෙළඳාම සිද්ධ වෙනවා කියලා දන්නවනේ වෙළඳාමට හරි ජනප්‍රියයිනේ එතකොට ඉන්දියන් සාගරයේ බටහිර පැත්තේ තමයි හොඳටම වෙළඳාම තිබුණේ එතකොට මෙයා රජ වෙන්න කලින් මෙන්න මේ බටහිර පැත්තේ තියෙන වෙළඳාම පැටියෝ මේ පැත්තට සංක්‍රමණය වෙනවා ඒ කියන්නේ මොන පැත්තටද වැඩි හරියක් නැගෙනහිර පැත්තට සංක්‍රමණය වෙනවා බටහිර පැත්තේ ඉඳලා වෙළඳාම කොහෙට සංක්‍රමණය වුණාද එදා බටහිර පැත්තේ වෙළඳාම තියෙන කොටනම් අපිට අනුරාධපුරයේ ඉඳලා මෙන්න මෙතන මාතොට අන්තර්ජාතික වරාය හරහා අපිට ලස්සන්ට මේ බටහිර පැත්තත් එක්ක වෙළඳාම කරන්න පුළුවන් වුණා හැබැයි දැන් මේ වෙළඳාම නැගෙනහිරට සංක්‍රමණය වෙද්දි පුතේ අපිට පුතේ මෙතන ඉඳන් මෙතන එක්ක වෙළඳාම් කරන එක අමාරුයි නේද ඒ නිසා විජයබාහු කල්පනා කරනවා වෙළඳාමෙන් මේ රට දියුණු කරන්න නම් මමත් බටහිර පැත්තේ ඉඳලා හරියන්නේ නැහැ මමත් මේ වෙළඳාමට ළඟපාත තියෙන මෙන්න මේ රාජධානිය තෝරගන්න ඕනි කියලා පොළොන්නරුව. හැබැයි පොළොන්නරුවට ගියාට යාට පාඩුවක් උනේ නැහැ. යාබද තියෙනවා සුපිරිම සුපිරි වරායක්. ඒ හරහා ලස්සන්ට වෙළඳාම කරා. මොකද යාබද තියෙන සුපිරි වරාය? ත්‍රිකුණාමල වරාය. මොන වරායද? අපි ඒකට කියනවා ගෝ කන්න කියලා. දුවන්නේ පාපත් කන්න. ගෝ කන්න කියලා කියනවා. මේක මේ වරායට කියන්නේ මොකද්ද? මා තොට. මොන තොටද? මා තොට අන්තර්ජාතික වරාය එනම් මට කියන්න මේ විජයබාහු ඉතාම දුරදක්නා නුවණින් කටයුතු කරපු කෙනෙක් එයා ඇයි පුති අනුරාධපුරය අතහැරලා පොළොන්නරුවට ගියේ රට වෙළඳාමෙන් මොනව කරන්න ඕන නිසාද ශක්තිමත් කරන්න ඕන නිසා ඒකට පාදකුණ හේතුව මොකද්ද ඉන්දියන් සාගරයේ බටහිර කලාපයේ මෙතෙක් පැවති වෙළඳාම යනව මොන පැත්තටද නැගෙනහිර පැත්තට මෙයා කල්පනා කරා එයා ගියා නම් මාත් යන්න ඕනේ කියලා. එයා මෙහෙන් යනකොට මෙයා මෙහෙන් යනවා. පැහැදිලිද? හරි ගහන්න එනං ඊට ටක් ගාලා. හේතුව බලන්න. හරි. බලන්න ඉන්නන කටහඬ වෙනස් වෙන හැටි. හරි.
Hari, abhi yahan pe devan. Hari. Hodai. Namaya. Namayen prashna ohoma tiyanna puthe api yan 10ak ohoma tiyan. Hari. 11. 11 seniyekada inna 11 seniyekada. 11 seniyekada avadanen inna 11 seniyekada inna. 11 seniyekada inna. 11 කියන්නේ පුතේ කීවෙනි පිටු 5 වෙනි පිටුව නේද මේකේ හරිද මම ආයතේ පාරෙන් ඩියුට් එකක් තියෙන්නේ 5 වෙනි පිටුවද බලන්න 5 වෙනි පිටුවේ පුතේ 11ට එන්න පැටියෝ 5 වෙනි පිටුවේ 11ට එන්න හරිද 5 වෙනි පිටුවේ 11ට එන්න ටක් ගාලා ළමයි හරි දැන් මෙතන පුතේ හරිද මෙතන දීලා තියෙනවා පුතේ වැවක අංග ටිකක් එහා පැත්තේ දීලා තියෙනවා පුතේ ඒ වැවේ අංග වලින් එන කාර්යභාරය ඒ ටික පුතේ ගලපන්න තියෙන්නේ හරිද හරි අපි බලමු මොකද්ද වෙන්නේ කියලා හරි මෙතන වැව් බැම්ම නැහැ හරිද වැව් බැම්ම ගැන මම පොඩ්ඩක් කියා දෙන්නම් හරිද දැන් වැවේ තියෙන අංග ටික කතා කරමු අපි මේක ලොකු පාඩමක් හොඳේ විනාඩි 10 15ක් යයි හොඳට ආගන්න හරිද Hari, balan putih. Hari, meyan aku. Enon itu pribadi. Enon hari, meyan. Mena balan, ha? Wewe bemma gana mangu ya ata mulima kata agaran nang. Hari deh. Then wewe ke bemma kono ya i wewe kete. Then me wewe tiya na jale ya tik. Hari api itu meka wewe kiala nikang onna bemma tiya no. Hari me tiya ni wewe kiala hita mukobi wewe bemma wate deh matiya no. Hari deh. Hebei putih me. Api nikang me ya ata penna noni sami himagan nang ko. එතකොට මේ වැවේ බැම්මෙන් කරන්නේ මොකද්ද? වැව තුල තියෙන ජලය පිටතට යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න එකනේ. වැවේ තියෙන ජලය පිටතට යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න එකනේ මේ බැම්මෙන් කරන්නේ. එහෙනම් බැම්ම කියන එක ඊටාම ශක්තිමත්ව තියෙන්න ඕනේ නේද? හරි. බැම්ම කියන එක ඊටාම ශක්තිමත්ව තියෙන්න ඕනේ. එතකොට වැව් බැම්ම හදලා තියෙන විදිය මම පොඩ්ඩක් ඕගලන්ට කියන්නම්. හරි. හරි. වැව් බැම්ම හදලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? ඒක සමහර වෙලාවට පුතේ වැව් බැම්ම හදපු හැටි පැහැදිලි කරන්න කියලා ඕගොල්ලන්ගෙන් අහනවා. එතකොට මෙන්න මෙහෙමයි. හරි. පුතේ වැව් බැම්ම හදන්න පටන් ගන්න වැවේ ගැඹුරුම තැන යටම තැන ඉඳලා. යටම තැන තියෙන පුතේ පිහිටි ගල කියන තැන ඉඳලා තමයි මේ වැඩේ පටන් ගන්න. පිහිටි ගල කියන තැන ඉඳලා තමයි මේ වැඩේ පටන් ගන්න. හරිද? හරි. එතකොට පිහිටි ගලෙන් පටන් අරගෙන පුතේ මෙන්න උඩට විවිධ පස් තට්ටු දානවා. උඩට මෙහෙම විවිධ පස් තට්ටු දානවා හරිද හරි එතකොට පුතේ මේ කියන්නේ පස් තට්ටුව එක උඩ එක තට්ටක් ගාලා දාගෙන දාගෙන යන්නේ නැහැ හරි එක උඩ එක දාගෙන යන්නේ නැහැ මොකද හේතුව එහෙම වුණාම මේක හරියට ශක්තිමත්ව පහලට බහින්නේ නැහැනේ තැලෙන්නේ නැහැනේ ඒ නිසා පළවෙනි පස් තට්ටුව දාලා මොකද කරන්නේ ඇතාට කතා කරනවා කාටද ඇතාට ඇත්තුන්ට කතා කරලා පුතේ ඇත්තු ලවා මොකද කරන්නේ මේක හොඳට තලන හොඳට තලන ඇතු ලවා පාගවල මේක හොඳට තලලා තලලා ශක්තිමත් කරනවා හරිද එතකොට එහෙම තලලා තමයි පුතේ ඊගාව තට්ටුව දාන්නේ ආයි ඒක තලලා තමයි පුතේ ඊගාව තට්ටුව දාන්නේ එහෙම එහෙම පුතේ මෙන්න මේ වගේ පස් වර්ග භාවිතා කරනවා හරි ඒ කියන්නේ මුලින්ම පස් තට්ටුවක් දානවා හරි ඊට පස්සේ මැටි තට්ටුවක් දානවා හරි ඊට පස්සේ බොරළු තට්ටුවක් දානවා ඊට පස්සේ කිරි මැටි තට්ටුවක් දානවා ඔන්න ඔය විදියට පුතේ විවිධ පස් තට්ටු දාලා ඒ විදියට තමයි වැව් බැම්ම නිර්මාණය කරගෙන යන්නේ. හරි. ඒ විතරක් නෙවෙයි පුතේ මෙන්න බලන්න මේ වැව් බැම්මේ දෙකලවර. ඒ කියන්නේ මේ පැත්තේ කෙලවරයි මේ පැත්තේ කෙලවරයි පුතේ මොකද කරන්නේ කඳු ගැට දෙකකට යා කරනවා. ඇයි කඳු ගැට දෙකකට යා කරන්නේ? ඇයි කඳු දෙකකට යා කරන්නේ? ඒකේ ශක්තිය මොනව වෙන්න ඕන නිසාද? වැඩි වෙන්න. එතකොට මේ කන්දට මේ බැම්මේ කෙලවර යා කරාම මේ බැම්මට මේ පැත්තෙන් ශක්තියක් දෙනවා. මේ පැත්තේ කෙලවර මේ මේ කන්දට යා කරාම මේ පැත්තෙන් ශක්තිය දෙනවා. ඒ නිසා පුතේ මේ වැව් බැම්මේ දෙකලවර කඳු ගැට දෙකකට යා කරාම ඒ වැව් බැම්මට හොඳ ශක්තියක් ලැබෙනවා. ඒ නිසා තමයි මේ කඳු දෙකකට මේ විදිහට යා කරන්නේ. පැහැදිලිද කතන්දරේ? හරි. මේක අපි ලියාගමු මෙන්න මෙහෙම. මෙම ලියාන් වෙනම තැනක වැව් බැම්ම හදන ආකාරය කියලා. වැව් බැම්ම හදන ආකාරය කියලා ලියා ගන්න.
hari bute, memalan, mana memalian puta, hari de, mana memalian, ne? Hari, memalian. Hari, hondai. Hari, mau nih awak kia kia nang iwa kelian. Hari, dagat tam kian. Rule tikat tiennau nih palle ane. Hari. Pihiti galen patan aran, 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 veu bemmai arabanne, veu bemmai arabanne, pihiti galen patan aran, veu bemmai arabanne. Kandu geta deka kata yakara, kandu geta deka kata yakara, kandu geta deka kata yakara, pihiti galen patan aran veu bemmai arabanne, kandu geta deka kata yakara, honda shaktiya gena enne, honda shaktiya gena enne, honda shaktiya gena enne. Hari, ini pasti. Pas meti boralu kiri meti, pas meti boralu kiri meti, pas meti boralu kiri meti, eka uda eka damaminne, eka uda eka damaminne, pas meti kiri meti boralu, eka uda eka damaminne. Etun lava tala pute, podip kavia. Etun lava tala pute, maha veu bemi idivanne. Etun lava tala pute, maha veu bemi idivanne. Hari den, hari. Den hari, den veu bemi mahadhan hari danna wade. Hari den maatika kiyan, hari. Mule ma kiyana gahan indala ipas kiyan, hari. Piti galen patan aran veu bemmai arambanne kandu geta deka kata yakar honda shaktiya gena enne pas meti boralu kiri meti eka uda eka damaminne etun lava tala pute maha veu bemi idivanne hari oya kiyana mata kiya ganna ba kiyana Hari, piti galen patan aran, bemmai arabanne, kandu geta deka kata yakar, pas meti kiri, tu kiri meti, eka dama minne, etun lava tala pute, maha veu bemi idivanne, an, deng api oye kata kare, mukak kare puhe didan, veuka, Bemak nirmanaya karapu hati. Oga me prasseta adala nathi unata oyata me theory kotasedi oka aniwaryenma ugannanna wenomata. Harida den api balumu meve anga tika medda daragena balumu. Hari. Hondai me balanna. Hari. Den veve bemma gana dannawane puthe oya. Den mata kiyanna honda lamai wage me balanna. Hari. Then api nikam metana mehema endumu yawak nikam mehema aakrutiyak andimu nikam me vevee tiyana jalaya tika
අපිට කොච්චර ඇතුලේ තිබුණත් වැඩක් නැහැනේ මේ සිරිපාලලගේ වගා ටිකට ගන්න ඕනේනේ අපි මේ ජල ටික එතකොට පුතේ මේ වැවේ තියෙන ජලය ටික මේ වැව් බැම්ම හරහා එළියට ගන්න ඕනේ ඒකට තියෙන නිර්මාණයට අපි මොකද්ද කියන්නේ ආ වැව් බැම්ම හරහා මේ ජලය ටික එළියට ගන්න එපා ඒකට තියෙන නිර්මාණයට මොකද්ද අපි කියන්නේ පුතේ සොරවුව කියලා කියනවා මොකද්ද සොරවුව කියලා කියනවා සොරව ගොඩක් වෙලාවට ඉහළ සොරවුවක් තියෙනවා පහළ සොරවුවක් තියෙනවා ඉහළ සොරුවෙන් කොහොමද එන්නේ එළියට එන්නේ ජලය අපි ඒකට කියනවා පුතා මොන සොරවුව කියලාද ගොඩ සොරවුව කියලා ඒකෙන් එළියට එන්නේ කොහොමද ජලය යටම සොරවුවක් තියෙනවා පැටියෝ යට සොරවුවට කියනවා අපි මොන සොරවුව කියලාද ඒකෙන් එන්නේ මොනවද කොහොමද නෑ ඒකෙන් එන්නේ අර වැවේ යට තැන්පත් වුණු රොන් මඩ ගතිය තියෙන්නේ ඒක වැවට හොඳ නෑනේ නේද හරි ඒ නිසා ඒ රොන් මඩ ගතිය වැව අපවිත්‍ර වෙනවනේ අන්නේ රොන් මඩ ගතිය එළියට එන්න තියෙන සොරවුව මඩ සොරවුව හරි ජලයේ එළියට එන සොරවුව මොන සොරවුවද ගොඩ සොරවුව රොන් මඩ එළියට එන සොරවුව මොකද්ද මඩ සොරවුව එහෙනම් වැවේ තියෙන ජලය වැව් බැම්ම හරහා පිටතට ගැනීමට ති නිර්මාණය මොකද්ද සොරවුව ආයේ කියන්න වැවේ තියෙන ජලය වැව් බැම්ම හරහා පිටතට ගැනීමට ඇති නිර්මාණයට මොකද්ද අපි කියන්නේ සොරවුව කියලා. තව එකක් තියෙනවා පුතේ බිසෝ කොටුව කියලා. බිසෝවරු නාපු එකක්ද? ඈ? නෑ බිසෝවරු නාපු එකක් නෙවෙයි. හරි මේ බලන්නකො මොකද්ද බිසෝ කොටුව කියන්නේ කියලා. හරි බිසෝ කොටුව මොකක්ද කියන්නේ මොකද්ද කියලා අපි බලමු. මේ බලන්න පුතේ. හරි. දැන් අපි මේ සොරවුව කියලා හිතමුකෝ. සොරවුවෙන් පුතේ ජලය එන්නේ කන්ට්‍රෝල් වෙලා නෙවෙයි එනවා 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 හරිද හැබැයි මේ සොරවුව ඇතුළෙම තියෙනවා කුඩා චතුරස්රාකාර කොටසක් අපි ඒකට තමයි කියන්නේ මොකක් කියලාද බිසෝ කොටුව කියලා කියනවා හරිද එතකොට පුතේ නිකන් හිතන්නකෝ ඔයාට මම උදාහරණයක් කිව්වොත් මේ බෝතලේ වතුර පුරවලා හරිද මම අනිත් පැත්තට ওই විදිහට හරවනවා දැන් හරි වොත් නාන්න වෙනවනේ හරි මේ විදිහට බෝතලේ නිකන් හිතන්න මං අනිත් පැත්තට රෝම හරවනවා කියලා මූඩි අරිනවා මූඩි ඇරියාම ජලය මොකද වෙන්නේ වේගෙන් පිටතට යනවා නේද වේගෙන් 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 පහළට වැටෙනවා හරි තාම වේගෙන් පල්ලෙහාට එනවා හරියට මොකක් වගේද සොරවුව වගේ සොරවුව ඇරියාම එතකොට එහෙම කරන්නේ නැතුව මම මේ බෝතලේ වතුර පුරවලා මූඩියේ හිලක් විදිනවා එහෙම විදලා මේක මූඩි අරින්නේ නැතුව පල්ලෙහාට කරනවා එතකොට කොහොමද වතුර විධිමත්ව ක්‍රමානුකූලව පොඩ පොඩ නේද පරිස්සමට නේද එන්නේ අන්න ඒක හරියට මොකක් වගේද එහෙනම් වැවේ ඇති ජලය වැව් බැම්ම හරහා පිටතට එන එකට අපි කියනවා සොරවුව කියලා ඒ වාක්‍යයටම පාලනයකින් යුතුව කියන කෑල්ල දැම්මොත් අපි ඒකට කියනවා මොකක් කියලාද විසෝ කොටුව එහෙනම් කිය වැවේ ඇති ජලය වැව් බැම්ම හරහා පිටතට ගැනීමට ඇති නිර්මාණය සොරවුව වැවේ ඇති ජලය වැව් බැම්ම හරහා මෙන්න 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 පාලනයකින් යුතුව පිටතට ගැනීමට ඇති නිර්මාණය මොකද්ද විසෝ කොටුව පැහැදිලිද හරි දැන් ඔන්න වැව් බැම්ම හරි හරිද සොරවුව හරි ඊට පස්සේ මොකක් හරිද විසෝ කොටුව හරි හරි දැන් යනවා මොකටද රලපනාව රලපනාව හරි රලපනාව චක්කල බලන්න මට කරගෙන යන්න හරි රලපනාව මෙන්න බලන්නකෝ ආයි අර විදියට අපි ආකෘතිය අඳිනවා හරි මේ බලන්න ආකෘතිය ආයි මේ විදියට මේ පුතේ මෙන්න බලන්න මෙහෙම විදියට හරි එතකොට මෙන්න මේ වැවේ තියෙනවනේ ජලය මේ ජලය ඉන්නේ පුතේ හරිම පීඩනේ මේ වැවේ ජලය ඉන්නේ හරිම පීඩනේ හිර වෙලා ඉන්නේ සුළඟෙනකොට තවත් එක පොඩ්ඩක් මෙයා දඟලනවා මේ සුළඟත් එක්ක මේ ජලයේ පීඩනය එකතු වුනහම මේ ජල පීඩන තත්ත්වය නිසා වැවේ ඇති වෙනව මොනවද කුඩා දියරැලි ඇති වෙනව මුහුද වගේ ඔලු උඩින් යන්නේ නැහැ සාමාන්‍ය දියරැලි ඇති වෙනවනේ වැවක නාපු අය දන්නවා එහෙම වෙනව නේද සුළු දියරැලි ඇති වෙනව පොඩ පොඩ ලාවට නිකන් ඇවිල්ලා නිකන් පැද්දිලා යනවා නිකන් හරිද කුඩා දියරැලි ඇති වෙන්න පුළුවන් දියරැලි වලට අපි ලස්සන නමක් කියනවා මොනවද ජල තරංග මොනවද කියන්නේ ජල තරංග වැවේ ඇති වෙනවා පැටිය මොනවද පිරිනාවේ පිරස්සේ කවුද කියන්න ජල තරංග ඇති වෙනවා මෙන්න මේ තරංගය ඇවිල්ලා
හැපෙන්නේ මොකේද? තරංගය ඇවිල්ලා හැපෙන්නේ මොකේද? වැව් බැම්. වැව් බැම්ම හදලා තියෙන්නේ මොන වැන්ද? පස් වලින්නේ. එතකොට මේ විදිහට තරංගය ඇවිල්ලා සැරෙන් සැරේ මේ බැම්මේ හැපෙනකොට මේ පස් වලින් හදලා තියෙන බැම්ම මොකක් වෙන්න පුළුවන්ද? කොයි වෙලේ හරි පටන් වැටෙන්න පුළුවන්. ඔව්. පටන් වැටෙන්න. එලිසා කොහෙවත් ඉන්න තරංගලට පුළුවන්ද එහෙම බැම්ම හැපෙන්න දෙන්න? බෑ. ඒ නිසා ඒ මුලක් වැව් බැම්ම කැඩෙනවා. සිරිපාලලා සිරියාවතීලට නොමිලේ දඹදිව යන්න පුළුවන්. බෑ. ඒ නිසා පුතේ වැවේ බැම්ම ආරක්ෂා කරගන්න වෙනවද පැටියෝ අපිට? ඔව්. වැවේ බැම්ම ආරක්ෂා කරගන්න අදිද වාර ඉංජිනේරුව මොකද කරේ? වැව් බැම්මේ ඇතුල් පැත්තෙන් දානවා පුතේ මොනවද? කළුගල් සෙට් එකක්. කළුගල් සෙට් එකක් දානවා. සෙට් එකක් දාලා කියනවා තරංග වරෙන්. තරංගාවට වැඩක් වෙන්නේ නැහැ. තරංගට මේ වැව් බැම්මට හානි කරන්න දැන් පුළුවන්ද? බෑ. මේ කළුගල් සෙට් එක කියනවා එයි එයි. යන්න දෙන්න බෑ. හරිද? පැහැදිලිද? හරි. එතකොට පුතේ එහෙනම් මේ ඇතුල් පැත්තෙන් දාපු කළුගල් ටිකේ ජලය හැපිලා මේ වැව් බැම්මට වෙන හානිය අවම වෙනවා. එහෙනම් රළ කන්ට්‍රෝල් කරලා වැව් බැම්ම ආරක්ෂා කරන දිර නිර්මාණයට අපි කියනවා පුතා පැටව කියන්න මොකද? රළ පනාව. කාරණා ටික පැහැදිලිද? වැව් බැම්ම පැහැදිලිද? හරිද? ඊට පස්සේ මොකක්ද පැහැදිලිද? සොරවුව පැහැදිලිද? ඊට පස්සේ මොකද්ද? බිසෝ කොටුව පැහැදිලිද? සොරවුවෙන් ටෝන් ගාලෙනවා බිසෝ කොටුවේ. පැහැදිලි? කන්ට්‍රෝල් වෙලා පාලක ඕනනම් මේ උදාහරණ කළ බලන්න ගෙදර ගිහිල්ලා. හරි. එතකොට තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. මේ මුළු පාඩමම කියන්නේ හොඳින් වැවේ කොටස් ඔක්කොම. හරි. ස්පීඩ් කියන්නේ ඉතින් අපි සාමාන්‍ය උගන්වන්නේ මෙහෙම නෙවෙයි. රස ගල්ලා මීට වැඩිය ලස්සනට ඉතින් අපි අද්දර පිළිගාලා කරගෙන යන්න බෑ. ටයිම් එක මැනේජ් කරගන්නත් ඕනේනේ. අද හරි අපි එහෙම එහෙම උගන්වන්නේ නැහැ. මොකද ඔයා ඇවිල්ලා ඉන්නේ මහන්සි වෙලා. හරි අමාරුවෙන්. ඒ නිසා ඔයාට හොඳම දේ හොඳම විදියට වැඩිපුර යමක් දීලා යවන්න තමයි මගේ ටාගට් එක. හරි. දැන් බලාගන්න. මේ තියෙන්නේ සොරවුව. දැන් ඔයා ගෙදර හැම වෙලේම ටැප් ඇරලා තියනවද? නැහැනේ. තාත්තාවිල්ලා බලන බයිනවනේ නේ. හරි. මේ බලනවා ටැප් ඇරලා වැඩක් හරියට කරන්නේ කරොත් බාගෙට නේ. එහෙම කියනවා නේද? ඒ නිසා ගෙදර හැමදාම ටැප් ඇරලා තියන්නේ හැම වෙලේම අවශ්‍ය වෙලාවට විතරයි අරින්නේ. ඒ ජලය අපත්‍ය වෙන නිසා. සොරවුවත් ඒ වගේ හැම වෙලේම ඇරලා තියනවද? සොරවුව හැම වෙලේම ඇරලා තියන්නේ. ඒතර ජලය මොනව වෙනවද? අපත්‍ය යනවනේ. ඒ නිසා සොරවුව වහන්න තියනවා මෙන්න මේ වගේ ගල් දණ්ඩක්. ඔය ගල් දණ්ඩෙන් තමයි සොරවුව වහලා තියෙන්නේ. මේ වගේ අපි කඩේරි වලින් ඇඳුවොත් මේ සොරවුව මේ වගේ ගල් දණ්ඩකින් වහලා තියෙනවා. ජලය ඕන වෙලාවට තමයි මොකක් කරන්නේද? මේක විවෘත කරා. නිකන් හිතන්න මගේ ටියුට් එක මේ ගල් දණ්ඩ කියලා. මේ ගල් දණ්ඩ ටියුට් එක කියන්නේ ඕන් සොරවුව වහලා තියෙන්නේ. එතකොට ජලය ඕන වෙලාවට මේ ගල් දණ්ඩ අහිං කරනවා, ඉවත් කරනවා. එහා මෙහා කරනවා. එතකොට ජලය එනවා. ආයි ඕනේ නැති වුණාම මේ ගල් දණ්ඩ ගෙනහැරලා ලොක් කරලා දානවා. එතකොට එන සොරවුවේ ජලය පාලනය කරන මෙන්න මේ ගල් දණ්ඩට අපි ලස්සන නමක් කියනවා. මොකද්ද කියන්නේ? මොහොල් නගා. මොන නගාද? මොහොල් නගා. මොන නගාද? මොහොල් නගා. ඊට වැඩිය ලස්සන නමක් තියෙනවා. ඒක තමයි දිය කැට පහන. දිය කැට පහන. සෝ මොහොල් නගා හෙවත් දිය කැට පහන. එතකොට මේ මොහොල් නගාව එහෙ මෙහෙ කරලා දිය කැට පහන එහෙ මෙහෙ කරලා මේ සොරවුවේ ජලය මොනෝ කරන්න පුළුවන්ද පුතා? කන්ට්‍රෝල් කරන්න. හරි. කියාපල්ල මට එහෙනම් මුලින් ඉඳන්. හරි පුතේ. මොකද්ද පළවෙනි එක? වැව් බැම්ම. වැව් බැම්ම පාඩම් කරගන්නේ කොහොමද ඒකේ තියෙන? කියන්න. පිහිටි ගලෙන් පටන් අරන් වැව් බැම්මයි අරබන්නේ. කඳු ගැට දෙකකට යාකර හොඳ ශක්තිය යොදවන්නේ. පස් මැටි කි බොරළු කිරි මැටි එක උඩ එක දමමින්නේ. ඇතුළවා තලා පුතේ මහ වැව් බැමි ඉදිවන්නේ. හරි.
සොර් මේ එතකොට වැව් බැම්ම තියෙන්නේ වැවේ තියෙන ජලය ටික පිටතට යාමට නොදී ආරක්ෂා කරගන්න. එතකොට ඕකෙන් ජලය එළියට එන එක මොකද්ද? සොරවුව කන්ට්‍රෝල් වෙලා එළියට එන එක මොකද්ද? ආයේ ජලය එළියට එන එක මොකද්ද? කන්ට්‍රෝල් වෙලා එළියට එන එක මොකද්ද? ආ බිසෝකට සොරවුවේ ජලය කන්ට්‍රෝල් කරන එක මොකද්ද? මොහොල් නගා හෙවත් දියකට පහන් තරංගලගෙන් බැම්ම බේර ගන්න කෙනා කවුද? රලපනාව තරංගට කියන ඒ මේ එන්න හදන්න එපා. හරි. හරි හොඳයි හරි එතකොට එහෙනම් හරි මේ ඔක්කොම හරි නේද හරි එතකොට තරංගගෙන් බැම්ම ආරක්ෂා කරගන්න කෙනා කවුද රලපනාව දැන් ගන්න ටියුන් එක පොතේ ටියුන් එක අරගෙන දැන් ප්‍රශ්න කරන් අපිට පැය 6 දවස් දෙකක් තිබුණා නම් පැය 6 ගානේවත් දවස් දෙකක් තිබුණා නම් අනිවාර්යෙන් දවස් දෙකෙන් උපරිම බැටික් කරලා දෙනවා මම අන්තිමට කියන්නම් අපේ ප්‍රෝග්‍රෑම් බලන්න පුළුවන් මේ මුළු සිලබස් එකම ආඩ බලන්න පුළුවන් විදිහට මම හදලා දෙනවා අද ආව දරුවන්ට කැපකිරීමක් කළා ආව දරුවන්ට ඒක මම අන්තිමට කියන්නම් කොහොමද වෙන්නේ කියලා හරි අද දවසේ ගැන මතක් කරද්දී අද දවසේ මේ ඕ ලෙවල් ලියන අපේ ආදරණීය දරුවන්ට සාමාන්‍ය පෙළ දරුවන්ට හරි නැන පහන් පුබුදුවන්නට දරුවන්ව දැනුමෙන් පෝෂණය කරන්නට අපිට අද දවසේ මේ සමාජ සත්කාරය කරගෙන යන්නේ තෙරණ නාලිකාව අපි ඊටම ගෞරවයෙන් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා හරි අද දෙරණ එඩියුකේෂන් මේ වැඩසටහන මගින් දීප ව්‍යාප්තව දරුවන්ගේ නැනස පාදන්න නැනස පුබුදුවන්න හරි මේ කරන සමාජ සත්කාරය වචනෙන් විස්තර කරන්න බෑ බුදු ඉතින් අපි ඒ නිසා හරි ගෞරව කරනවා ආචාර කරනවා හරි මේ කරන මෙහෙවර හරි මේ ලාංකීය දරුවන්ව ඉදිරියට ගේන්න මේ කරන මෙහෙවර අනිවාර්යයෙන්ම ඉතාම ප්‍රශංසනීයයි අපි ඉතින් නැවත නැවතත් දෙරණ මාධ්‍ය ඡාලයට අපේ ගෞරවය ආදරය ස්තුතිය මේ වෙලාවේ පුද කරන්න කැමති. හරි වැඩියම්. හරි. හොඳයි. පුතේ දැන් හරි මේක ලිව්වද ඔයගොල්ලෝ? හරි. දැන් ලස්සනම ටික තියෙන දැන් අපි යන් ඉස්සරහට. හොඳේ? හරි. දැන් එනවා යා කරගන්න පැටියා. රලපනාව යා කරන දැන් බලන්න ගේමක් නෑ ඔයාට මේක. රලපනාව කියන්නේ මොකද්ද? ඒක නැද්ද? ජල පහරින් වැව් බැම්ම සේදී යාම වැලැක්වීම. කීයද පැටියෝ සී නේද මුලට එන්නේ? මොහොල් නගා කියන්නේ කවුද? සොරවුවේ ජලය පාලනේ RDDCD. ආ සොරවුව කියන්නේ මොකද්ද? වැවේ ඇති ජලය වැව් බැම්ම හරහා පිටතර ගැනීම CDA. ඉර් බිසෝකටුව කියන්නේ මොකද්ද? ජලය පාලනයකින් යුතුව පිටතර ගැනීම CDAB ද? උත්තරේ අංක දෙකද? හරි දෙක. උත්තරේ අංක දෙක 11ට. පුතේ මේ ඔයා දන්නවද වැඩ? ඉස්සර කාලේ මේ දැවැන්ත ගොඩනැගිලි නිර්මාණය කරානේ. හා දැවැන්ත ගොඩනැගිලි නිර්මාණය කළා. ඔය අද තියෙන ඩෝසර්වත් ටිපර්වත් මොනවත් නැතුව හා මිනිස්සුන්ගේ දෑත සවියෙන් විතරක් මහන්සිලා දැවැන්ත ගොඩනැගිලිය දා නිර්මාණය කරා. හරි. ජේතවනාරාමේ දෙවනි වෙන්නේ ගීසවල පිරමීඩ වලට විතරයි. ලෝකේ ගඩොලින් කළ දැවැන්තම නිර්මාණය ජේතවනාරාමේ. සුද්ද ලංකාවට ආවට පස්සේ රුවන්වැලි මාසයේ ජේතවනාරාමේ කලාවෙව පරාක්‍රම සමුද්‍රය දැකලා සීගිරිය දැකලා උන්ට කලන්ත හැදෙනවා. මේ වික්‍රමයන් කොහොමද කරේ කියලා හිතාගන්න බෑ. හරි ඒ තරමට අපේ පැරණි තාක්ෂණය දියුණුයි. දැන් මම ඔයාට කියන්න හදන්නේ රුවන්වැලි මාසයේ අත්තිවාරම නිර්මාණය කරපු හැටි. කොන්ක්‍රීට් තිබිලා නෙවෙයිනේ එදා ඕවා කරේ නේද? මේ දැවැන්ත වැව් බැමි නිර්මාණය කළේ කොන්ක්‍රීට් තිබිලා නෙවෙයිනේ. හරි
අර දැවැන්ත දාගැබ්බල අතිමාරම් අහස උසට දිවෙන දාගැබ්බල අතිමාරම් හැදුවේ කොන්ක්‍රීට් තිබිලා නෙවෙයිනේ හැබැයි අදටත් දෙයනේ කියලා ඒවට හානියක් වෙලා නැහනේ ඒ වැව් බැමි ඒ මහා දැවැන්ත දාගැබ් අදටත් ඒ විදිහම ශක්තිමත්ව තියෙනවනේ ඒකේ රහස මොකද්ද කියලා දැන් අපි කතා කරමු ඒ වගේම තමයි ඔයා දන්නවද අහස උසට මේ වගේ දැවැන්ත ගොඩනැගිලි හදද්දී හරි අකුණු ඇති වෙන්න පුළුවන්නේ වියලි කලාපේ වැස්ස ආරම්භ වුණාම අකුණු ඇති වෙනවා අකුණු ඇති වෙන හැටි ඔයා විද්‍යාත්මකව දන්නවනේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත වලාකුළු දෙකක් ගැටෙනවා ඍණ වලාකුළු පොළේ යනවා ධන වලාකුළු ගමේ යනවා දෙන්න යනකොට හැපෙනවා හැපුණාම මොකක් වෙනවද අකුණු ඇති වෙන්න පුළුවන් ඊට වැඩි ඔයා විද්‍යාවෙදි ඉගෙන ගන්න ඕනේද අකුණු ඇති වෙන්න පුළුවන් ඔය අකුණක් හදාගෙන යන දාගැබකට පාත් වුණොත් එහෙම අපරාධනේ දෙයියනේ නේ මේ හරි පූජනීය වස්තු මේ වගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා මේ වගේ දාගැබකට දැවැන්ත අකුණක් වැදුනොත් එහෙම ව්‍යායාමය අවුරුදු ගානක මහන්සිය ඉවරයි ඒ නිසා ඔයා විශ්වාස කරනවද අද වගේමයි එදත් පුතේ මේ වගේ දැවැන්ත දාගැබ් අකුණු සැරවලින් ආරක්ෂා කරන්න මේ දාගැබ්වල උඩ උපකරණයක් සවි කරලා තිබුණා අපිට පුරා විද්‍යා කැණීම්වලදී රුවන්වැලි මහසෑයෙන් එවැනි පොඩි උපකරණයක් හම්බෙනවා අපි කියනවා දාගැබ්වල මෙන්න අකුණු සැරවලින් දාගැබ් ආරක්ෂා කරන්න දාගැබ්වලට මේ දාලා තිබුණු උපකරණයට අකුණු සන්නායකයට අපි කියනවා මොකක් කියලාද වජ්‍ර චුම්බට මොන මොකද වජ්‍ර චුම්බට එතකොට මේ චුම්බටේ රුවන්වැලි මහසෑයෙන් අපට හම්බෙනවා මේ වජ්‍ර චුම්බටය මේකෙන් පුතේ අකුණු වලින් මේ දාගැබ විනාශ වීම වළක්වලා තියෙනවා පැහැදිලිද කාරණාව හරි දැන් අකුණු සන්නායක ටවර් වල ඔයගොල්ලෝ දැකලා තියෙන අකුණු සන්නායක හයි කරලා තියෙනවා පොඩි කූරක් වගේ නිකන් නේ නේද එහෙම හයි කරලා තියෙන උස්කොඩ නැගිලා ඔය ඇගිල්ල ඒ කූර හොල්ලල බලන්න එපා හරි ඒව අකුණු සන්නායක නේ අකුණු වලින් ඒ හැදිවන හානිය අවම කරන්න තමයි ඒක දාලා තියෙන්නේ එහෙනම් අද මහ දැවැන්ත උස් ගොඩ නැගිලි වල අකුණු සන්නායක තිබුණා වගේම එදා දුටු ගැමුණු රජතුමා හදලා සද්ධාතිස්ස වැඩ ඉවර කරපු මේ දැවැන්ත දාගැබ්බල අකුණු සන්නායක තිබුණා කියලා අමතක කරන්න එපා. ඕමම තව කාරණාවක් බටහිර වෛද්‍යවරු පම්පෝරි ගහනවා අපි තමයි හොඳටම කරන්නේ අපි තමයි ශල්‍ය කර්ම කරන කියන එක ලෝකෙට හොයාගත්තේ අපි තමයි ඇඟ කපලා ඔපරේෂන් කරේ අපි තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ ලොක්කොටික අපි තමයි ඇඟ ඇතුළට කැමරා යවන්නේ ඇඟ කපන්නේ ශල්‍ය කර්ම කරන්නේ අපි තමයි හැබැයි ඔයා මතක තියාගන්න පොළොන්නරු යුගයේදී හරි නිර්මාණය වුණ පොළොන්නරුවේ පිළිවණක් තියනවා පුතේ පොළොන්නරුවේ ආ ලා හන පිරිවෙන කියලා ඔතන පුරා විද්‍යා කැණීම් වලින් ඔයා දන්නවද සත්කම් සඳහා ශරීර අභ්‍යන්තර ශල්‍ය කර්ම සඳහා භාවිතා කරපු කතුරු ඒ කටු උපකරණ වගේ දේවල් හම්බෙලා තියෙනවා අපි පොදුවේ මේවට කියනවා ශල්‍ය වෛද්‍ය උපකරණ කියලා එහෙනම් අපි කියනවා සුද්දට ඕගොල්ලෝ නෙවෙයි හොඳටම කරේ අපි තමයි හොඳටම කරේ අපි තමයි ඇඟ ඇතුලේ සත්කම් කරේ මේ තියෙන උපකරණ ටික හරි අපි තමයි උස් ගොඩනැගිලි වලට මුලින්ම මොනවද දැම්මේද අකුණු සන්නායක දැම්මේ මේ තියෙන්නේ චුම්බටේ මේ තියෙන්නේ සල්ලි උපකරණ ටික තේරුණේ එතකොට අපිට පුළුවන් අපිට එහෙම කියන්න ප්‍රෞඩ ඉතිහාසයක් තියනවද පුතේ අනිවාර්යයෙන්ම තියනවා ඉතිහාසය කියන්නේ පුතේ අපේ ජීවිතෙත් එක්ක බැඳිච්ච සබ්ජෙක්ට් එකක් අපේ ලේ ටිකත් එක්ක අපේ හුස්ම ටිකත් එක්ක බැඳිච්ච සබ්ජෙක්ට් එකක් අපි කතා කරන්නේ අපි හුස්ම ගන්න වහ පොළොව ගැන අපි කතා කරන්නේ අපි ජීවත් වෙන මහ පොළොව ගැන. අපේ අම්මා අපිට කිරි දුන්නා වගේ අපිට ජීවත් වෙන හුස්ම ටික දෙන්නේ මේ මහ පොළොව. ඒ නිසා මේ සබ්ජෙක්ට් එක ඇතුලේ පුදුම ගැම්මක් තියෙනවා. හරි පුදුම ආස්වාදයක් තියෙනවා. පුදුම රහක් තියෙනවා. හැබැයි ඒ රහ හරියට දෙන්න ඕනේ. නේ? දැන් ගොඩක් ළමයි ගියාම ඉතිහාසම් බෝ අපිට නම් බෑ. අපි ටීචර් ඇවිල්ලාද කියලා තමයි ඇසම්බ්ලි එකේදී බලන්නේ. එහෙම බෑ. මේකේ තියෙන ගැම්ම මේකේ තියෙන ආස්වාදය රහ හරියට දෙන්න ඕනේ. එහෙම දුන්නා නම් ළමයිගේ ආසම සබ්ජෙක්ට් එක මොකක් වෙනවද? ඉතිහාසය වෙනවා. අර ඇඹුල් අඹ ගෙඩියක් අරගෙන නිකන් ඔයාට කන්න දුන්නාම ඔයා කාලබල ආපෝ මේක දත් දිරි වැටෙනවා. මේක ඇඹුලයි මේක කන්න බෑ කියලා විසි කරනවා.
හැබැයි ඒ අඹ ගෙඩියම කෑලි 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 වලට කපලා පීරිසියකට දාලා ලුණු කුරු ටිකක් දාලා මිරිස් කුරු ටිකක් දාලා සීනියර් දෙක තුනක් දාලා විනාගිරි ඉන්ටර්වල් එකක් දෙනවා නේද ගත්තාම ඒකේ වෙනම එකක් තියෙනව නේද ඒක තමයි සබ්ජෙක්ට් එක ඕනම සබ්ජෙක්ට් එක තමයි සබ්ජෙක්ට් එක රස කරන්න පුළුවන් හරි අපි යන් ඊගාවෙකට ටග්ගාලේ හරි දැන් ඔයාට මම රුවන්වැලි මහා සෑය අත්තිවාරම ගැන පොඩ්ඩක් කියා දෙන්න හදන්න මාත් එක ලියන් ආයෙපා ආයෙපා 12ට 12ටෙන් 12ට පැරණි තාක්ෂණය සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය බලන්න රුවන්වැලි මහා සෑයෙන් වජ්‍ර චුම්බට හමු වීම ගන්න පුළුවන්ද පැටියෝ ගන්න පුළුවන්ද පුළුවන් පුළුවන් දාන්න පොඩි ටික් එකක් දාන්න පොඩි ටික් එකක් හරිද දාන්න පොඩි ටික් එකක් හරි පොළොන්නරු ආලාහන පිරිවෙනෙන් ශල්‍ය වෛද්‍ය උපකරණ හම්බුණාද ගන්න පුළුවන් දාන්න ටික් එකක් සමනල වෙවහ අලකොළ ප්‍රදේශවල යකට ඒකත් හරි අපේ රටේ යකඩ නිස්සාරණය කළා තියෙනවා අධි කුෂ්ණත්වයකට යපස්පත් කරාම එළියට එනවා යකඩ ඒකට කියනවා යකඩ නිස්සාරණය කියලා එහෙම කරලා තියෙන තැන් දෙකක් අපිට උදුන් හම්බ වෙනවා සමනල වෙව සහ අලකොළ වෙවේ ඒකත් ගන්න පුළුවන් මේ බලන්නකෝ ජලයේ සිසිලස හා ප්‍රමිතිය ආරක්ෂා කිරීමට රසායනික ද්‍රව්‍ය යොදා ඇත. අද කාලේ නම් එහෙම ඒවා තියෙනවා. හැබැයි එදා ජලයේ තියෙන කූල් එකයි දැන් වියලි කලාපේ ගත්තොත් ජලය හරිම රසනේ මුදේ. අදන්න මේ වතුර ලිපේ තියන්න ඕනේ එහෙමම ගත්තා. වියලි කලාපේ ජලයේ රසනේ කූල් එක අඩුයි. ඒ වගේම ප්‍රමිතියත් අඩුයිනේ. ප්‍රමිතිය කියන්නේ නිකන් බොනකොට නිකන් මොන ස්වභාවයයිද අපි ඒකට කියන්නේ ඈ දියුල් දියුල් නම් කොතරසෝ කියුල් 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 ඒ කියන්නේ කූල් එකක් නැහැ ප්‍රමිතියක් නැහැනේ ඔය කූල් එකයි ප්‍රමිතියයි දෙකම ගන්න මේගොල්ලෝ නියම වැඩක් කරා මේගොල්ලෝ ලිඳ ඇතුළට මැටි වාජන බස්සවනවා එතකොට ජලය මැටි වාජන වල කොයි වෙලෙත් ඉන්නේ ගෑවි ගෑවි මැටි වලට හැකියාව තියනවා පැට්ටා මොකක් කරන්නද ජලයේ කූල් එක දැන් මැටි මැටි කලයක වතුර දාලා බිව්වහම පොඩි කූල් එකක් දැනෙනවනේ නේ නෑ ගම්බල නම් නේද ඔයගොල්ලෝ දන්න දැන් අපිත් යාළුවෙක් හිටියා කොළඹ හරිද මේ ඉතින් මම ඒගොල්ලන්ට නිතරම ඒගොල්ලන්ගේ තියෙන ක්ලෝරින් වතුර මම කියනවා ඔයගොල්ලන්ගේ මේද ඔයගොල්ලන්ට මේ මහලු කොට අරකයි මේකයි කියලා කියනවා කොළඹ හොඳයි කියලා කියනවා ඉතින් හොඳ වතුර ටිකක්වත් නෑ නේ හරි මම කෝ ඒ වගේද අපේ ගෙදර කැවිලා මේ ගමේ ගෙදර කැවිලා මැටි කලේ වතුර ටිකක් බිව්වනම් බත් ගන්න ඕනේ කියලා එකම ලොකු ටෝක් එකක් දුන්නා දවසකම අපේ ගෙදර ආවා ආ එන්න අපේ ගෙදරට ඇත්තම එන්න පොඩි කන්දක් මහ ගෙවල් දැන් නෙමෙයි එන්න පොඩි කන්දක් නැගලා එන්න උන්ට මහන්සි හරි උන්ට තෝක මතක තිබිලා ගොඩ වුණා මං ගුවා ප්‍රභාත් අර මේ මැටි කලේ වතුර ටිකක් බොවුකෝ එහෙම එකක් අපේ ගෙදර නැහැ මේ මැටි කලයක් තියෙනවා අපි බොන්නේ නැහැ ගලා කුස්සියට ගිහිල්ලා බැලුවා දැන් මට ලැජ්ජාය බෑ කුස්සියට ගිහිල්ලා බැලුවා කලේ තියෙනවා අරන් බල්ලෝට කරපොත්තු 10ක් විතරක් තිබියද හරි ටක් ගාලා දෙපාරක් ගැසුවා ටැප් එකට අල්ලලා හේදුවා ෆ්‍රිජ් එක කරලා බලනකොට වාසනාවට කූල් වතුර බෝතලයක් තියෙනවා දැම්ම කූල් වතුර බෝතලය කලේට තව වතුර ටිකක් මික්ස් කළා මම ගියාට කිරලියා වගේ මමයි අපි කරන්නේ හරිද ඒ නිසා මැටි වලට විශේෂ හැකියාවක් තියෙනවා ජලයේ ප්‍රමිතිය හා සිසිලස ඒක ආරක්ෂා කරන්න එනම් මේ කතාව බොරුනේ කෙමිකල්ස් දැම්මේ නැහනේ රසායනික ද්‍රව්‍ය දැම්මේ නැහනේ ජලයේ සිසිලස සහ ප්‍රමිතිය ආරක්ෂා කරේ මොනෝ කරලාද මොනෝ කරලාද ඔව් කුල්ලතර දාලා නෙවෙයි මොනෝ කළද මැටි වාජන මැටියෙන් සකස් කරපු වාජන ලිඳ ඇතුළට බස්සවලා ලිඳේ බිත්ති ටික මැටි වලින් ආවරණය කරනවා අපි එවැනි ලිං වලට කියනවා පුතේ මොන ලිං කියලාද පාඩම් කරපු ළමයි කෑ ගහලා කියද්දි පාරක් නොකරපු ළමයි බලාගෙන ඉන්නේ මොනවද කියලා කියන්නේ මොන ලින්ද පුතේ ඌරා කැටලි ඌරා කැටලි හරි හොඳයි ඔයාට මේ දේවල් එක්සෑම් එකට එන්නවා කියලා පිළිගන්න වෙනවා පැටියෝ මොකද ලංකාවේ දා මෙදාතුරු ඉතිහාසයේ හරි පටන් ගන්නකොටම කිව්වනේ සර් නේද අම්මගේ ගිය පාර ප්‍රතිපලය ගත්තොත් ඒ සාමාර්ථ 1400 දෙක ලංකාවේ එහෙම ප්‍රතිපලයක් තියෙනවා නම් ඔයගලන්ට පෙන්වන්න පුළුවන් ප්‍රතිපල ලේඛනය තියෙනවා දෙන්න හරි ඒ නිසා මේ ඔයාට පිළිගන්න වෙනවා හරි හොඳයි අපි යමු හරි අපි යමු
Iga prasid. Gedere yanne iga prasidaya. Hari. Pahata amudravya atarin ruwanneli sahaye attiwaramata bhavita nokala. Hari. Ruwanneli masaye attiwarama liyamu thagaliyam. Matakaliyam. Liyenakota amaruwei. Habai paadan karanakota lesiwei. Balannako liyala issara. Hari. Palaweni ekak liyanna. Riyan hatak polowa yatata hærima. Riyan hatak polowa yatata hærima. Riyan hatak polowa yatata hærima. Eka wen kala ida passe 1 2 3 kiyala pallayata danna. Eka wenama liyanna ida passe liyanna. Hunugal tattuwak dæmima balanna karala dina game kohomada kiyala hunugal tattuwak dæmima 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 wenderu mæti tattuwak dæmima wenderu mæti tattuwak dæmima Vendoru meti tattuwak dæmima hunugal tattuwak dæmima vendoru meti tattuwak dæmima vendoru meti tattuwak dæmima gal tattuwak dæmima gal tattuwak dæmima boralu tattuwak dæmima boralu tattuwak dæmima gal tattuwak dæmima boralu tattuwak dæmima Hari, ini pasti. Palingu gal tattuwak dæmima, palingu gal tattuwak dæmima, palingu gal. Bo daily anon nene, nede. Oh, single danon. Palingu gal tattuwak dæmima. Navatina meti, nayanna wayanna navatina. Eka liyanna on. Navatina meti tattuwak dæmima nava nava navatina meti tattuwak dæmima navatina meti tattuwak dæmima palingugal tattuwak dæmima navatina meti tattuwak dæmima diul meliyam maalepa kala loha dælak 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 dæmima Diul meliyam maalepa kala loha dælak dæmima Diul meliyam maalepa kala loha dælak dæmima Antimeka tala tel aalepita tala 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 tel aalepita ratsiriyal gal rayanna al tayanna ratsiriyal ratsiriyal gal Hari de, dem mana ada kian amat teka, lian aku tak amarui, padang kena guna lesi gila kiu ane de. Hari, kena amat teka kian balan. Hari, hunugal amat teka kian. Hari, ar bodi kala kiu agi dijat teka kian. Hunugal tattuwak dæmima, wenderu meti tattuwak dæmima, gal tattuwak dæmima, borelu tattuwak dæmima, palingu gal tattuwak dæmima. Navatina meti tattuwak dæmima diul meliyam aalepa kala loha dælak dæmima tala tel aalepita ratsiriyal gal tattuwak dæmima hari oba paadan karanna puluwanda oba paadan karanna puluwana me simila wala ratthi adu ne neda hari onna balanna pada hatarai paadam mokadda palaweni hatara paadan karanne kohomada me maha deyak ne okamassen gattu wadana hatarak thiyene Hari, hunu wenderu gal boralu. Mada? Hunu wenderu gal boralu. Ayurai, ay balan ne pa bodo di adeng kian. Hunu gal tattuwak dæmima. Wenderu meti tattuwak dæmima. Gal tattuwak dæmima. Edi, mahaloku deyak ke? Hema deyak me thule nirmanashilithwaya tiyenawa. Eke eliyata ganna puluwan hakiyawa apita tiyenawa. Ekata thoni nirmanashili bawa.
nirmana sili bawa eliyata ganna one mokadda nirmana sili bawa ekena apita ba kavadavat puthe oyata mata nikan kiyanna ba creative eyala me loke wenas karanne creative minissu harida nirmana sili minissu me loke wenas karanne nirmana sili widiyata hithena minissu me loke wenas karanne mata ba oyata oka nikan kiyan ara kakulu edeeta giilla neida patawunta kiyanna ba ey kelimare ehem ba එනිසා ඔයාට පුළුවන් ජීවිතේට අලුත් ඇහැකින් බලන්න මොකද නිර්මාණශීලී විදිහට බලන්න මොනෝ කරත් නිර්මාණශීලී බව තියෙනවා නම් එයාට ජීවිතේ දිනන්න පුළුවන් නිකමට හිතලා බලන්න අපි හිතමු සාමාන්‍ය කඩයක් කෑම කඩයක් හරි ඒ කෑම කඩේ අපි හිතමු ටවුන් එකේ තියෙන කෑම කඩ ගොඩක් අතර එක කෑම කඩයක් ජනප්‍රිය වෙනවා කියලා සමහර වෙලාවට එයා පිඟානේ දෙන්නේ නැතුව පිඟානට කෙහෙල්කොල කෑල්ලක් දාලා දෙන ඔයන්න පුළුවන් හරි නේද මොනෝhari අලුත් දෙයක්. එයා සමහර වෙලාවට කෑම එක කන්න කලින් පොඩි සුප් කෝප්පයක් ගෙනහැලා දිනව වෙන්න පුළුවන්. පොඩි ට්‍රික්ස් ටිකක්. නේ? නේද? එහෙම වෙන්න පුළුවන්. අනිත් අයට වඩා අලුත් දෙයක් වෙනස් දෙයක් යා ගන්නව වෙන්න පුළුවන්. එහෙමනේ. ඔයත් කවදා හරි දවසක මතක තියාගන්න ජීවිතේ ඉස්සරහට යද්දී අනිත් අය කරන දේවල් පස්සේ යන්නේ නැතුව ඔයා ඔයාටම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. ඔයා නිර්මාණශීලී බව හොයාගෙන යන්න. එදාට ඔයාගේ පස්සෙන් සාර්ථකත්වය හොයාගෙන බොරළු තට්ටුවක් දැමීම පලිඟු ගල් තට්ටුවක් දැමීම නවතින මැටි තට්ටුවක් දැමීම දියුල් මැලියම් ආලේපකල ලෝහ දැලක් දැමීම තලතෙල් ආලේපිත රක් සිරියල් ගල් තට්ටුවක් දැමීම එක්සෑම් එකට එනවද ඇත ඉතින් පව් ගන්න නෙමෙයි හරි හරි හොඳයි පොතේ තියෙනවද ඉතින් නැත්තම් මම අලුත් දේවල් ගෙන හැලු ගන්න නෙමෙයි නේද හරි තියෙනවා මේවා ටච් වෙලා තියෙනවද ඔයගලන්ට ඔව් තියෙනවා තියෙනවා බලන්න සමහරු කල්පනා මේවා තියෙනවද මේ හරි ඈ හා බලවිසි පහයි නේ හරි හරි හොඳයි අවියක් හරි පුතේ බලන්න බලන්න හරි ලියාගත්තද දැන් ওই ටික ඔක්කොම හරි දැන් අපි යනවා කීවෙනි ප්‍රශ්නෙට බලන්න පුතේ තව ටිකයි ඔයාට 12 මාර වෙද්දි අපි මේක මේ බ්‍රේක් එක දෙනවා හරි 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 අවියක් ඉවරයි හරි 14 වෙනි ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ එන්න බලගන්න 14 වෙනි ප්‍රශ්නේ හරි හරි පුතේ අපි යන්න හරි රජතුමාට අයත් ඉඩම් වල වගා කිරීමේදී අය කරන බද්දක් වන්නේ බලන්න පැටියෝ මෙන්න බලන්න නියම ප්‍රශ්නයක් මේ බලන්න බදු වර්ග කීපයක් එදා අය කරා හොඳේ හරි බදු වර්ග කීපයක් එදා අය කරා මේ බලන්න හරි පුතේ මේ බලන්න හරි එදා බදු වර්ග කීපයක් අය කළා ජලයෙන් අය කරන බද්දක් තිබුණා ඒ කියන්නේ පුතේ
ජලය පාවිච්චි කරනකොට එයා බද්දක් ගෙවන්න ඕනේ සිරියාවතී වැවෙන් ජලය පාවිච්චි කරනවා නම් එයා රජයට බද්දක් ගෙවන්න ඕනේ. ඒක සිරියාවතීව පීඩාවටපත් කරන්න කරපු දෙයක් නෙවෙයි. ඒ බද්ද එකතු කරලා තව වැව් හැදුවා. එහෙමයි නේද? ඒ වගේම ඇලමා ඒකට අපි මේ ජලයෙන් අය කරන බද්දට කියනවා පුතා ලස්සන නමක් දකපති. මොකද? දකපති කියලා කියනවා ජලයෙන් අය කරන බද්ද වැව් වලින් අය කරන බද්ද. ඊට පස්සේ පුතා ඇලමාර්ගවල මසුන් ඇල්ලීමේදී බද්දක් ගෙවන්න ඕනේ. ඇලවල් තිබුණා කියලා ඒ වගේ මාළු හිටියා කියලා හැමෝටම බිලීපිති දාගෙන දඟලන්න බෑ ඉස්සර. හරිද? ඇලමාර්ගවල ඉන්න මසුන් අල්ලනකොට බද්දක් ගෙවන්න ඕනේ. ඒකට කියනවා මතර මජිබක. මොකද? මතර මජිබක. මොකද? වැව් වලින් ජලය පරිභෝජනය කිරීමේදී අය කරන බද්ද මොකද්ද? දකපති. ඒ වගේම ඇලමාරුවල මසුන් ඇල්ලීමේදී අය කරන බද්ද මොකද්ද? හරි. එහා පැත්තෙන් මේ පැත්තට එනවා. හොඳයි හරි මතර මජිබක. දැන් බලන්න අහන්නේ මොකද්ද? රජුගේ ඉඩමක වගා කරනකොට රජතුමා ගමනක් යනවා. අලියා පිටේ යනකොට රජතුමා දකින්න සිරියාවතී ඔහේ පාරේ ඇවිදවිද ඉන්නවා. සිරියාවතී ගානෝ එයි සිරියාවතියෝ මොකද කරන්නේ රස්සාවක් කරන්නේ නැද්ද? ඔය ඇවිදවිද ඉන්නේ. අනේ ආයි රජතුමනේ අනේ 5000කට බුදුවන්න. ඉතින් මට රස්සාවක් නැහැ මම මේ රස්සාව හොය හොය තමයි යන්නේ සිරි මේ රජතුමනේ. හරි. එතකොට රජතුමා සිරියාවතියට කියනවා සිරියාවතී හරි දැන් ඔය රස්සාව හොය ඇවිදින්න ඕනේ නැහැ මගේ ඉඩමක් තියෙනවා. මේ රජුට අයත් ඉඩමක් මේ මගේ ඉඩමක්. මේ ඉඩම මම ඔයාට දෙනවා. ඔයාට පුළුවන් මේ ඉඩමේ වගා කරන්න. මේ ඉඩමේ ඔයාට වගා කරන්න පුළුවන්. සිරියාවතී මොකද කරේ? සිරියාවතීගේ ඉහි මලක් පිපුණා. හරිද? ඔව්. ප්‍රීතියට පත් වුණා. ප්‍රීති රජතුමනි ප්‍රීති. රජතුමත් කියලා ප්‍රීති සිරියාවතී ප්‍රීති. හරි. හොඳයි. එතකොට සිරියාවතියට මේ ඉඩම දෙනවා වගා කරන්න කියලා සිරියාවතී පහුවදාම වගා කරන්න පටන් ගත්ත වට්ටක්කා. මේ මාස 6ක් යනකොට හොෝගාලා වට්ටක්කා. ආගන්න එතකොට දොන්න මාස 7ක් ගිහිල්ලා පුතේ මන් දන්නේ වට්ටක් වල පළදා වෙන කාලේ කොච්චරද කියලා. මාස 7ක් 8ක් යනකොට සිරියාවතී වට්ටක්ක පළදාව නෙලනවා. ඔය වට්ටක්ක ගෝණි පිටින් ගෙටා දිනවා. එදාම කරුමිට රජතුමා යනවා පාරේ ආයි. රජතුමා දකිනවා මේ සිද්ධිය. රජතුමාට කේන්ති යනවා. රජතුමා සිරියාවතී මේ ඉඩම කාගේද? ඉඩම ඔබ වහන්සේගේනි. එතකොට ඉඩම මගේ නම් ඔය ඉඩමේ උඹ වගා කරපු වට්ටක් වල මට අයිතියක් නැද්ද? අන්න සිරියාවතීට මතක් වෙනවා. රජතුමනි එහෙමයි. ඔබතුමාටත් මේ වට්ටක් අයිති. එහෙනම් වහාම මේ වට්ටක් කොටසක්. එහෙනම් මේ වහාම වට්ටක් කොටසක් රජමාලිගාවට යවන්න සූදානම් කරපල්ලා. මගේ ඉඩමේ මින් පස්සේ උඹලා වගා කරනවා නම් අස්වැන්නෙන් කොටසක් කාට දෙන්න ඕනේද? මට දෙන්න ඕනේ. ඒකට කියන මගේ ඉඩම භෝජනය කරනවා නම් පරිභෝජනය කරනවා නම් උඹලා අස්වැන්නෙන් කොටසක් දෙන්න ඕනේ. හරි. එනිසා සිරියාවදී වහාම රජමාලිගාවට අගබිසවට ගිහිල්ලා දීපන් වට්ටක්ක ටිකක්. හරි. මේකට කියනවා පැටියෝ මොකක් කියලාද? බද්දට කියනවා මොකක් කියලාද? බොජකපති. බොජකපති කියන්නේ වැව්වල ජල පරිභෝජනය ණය කරන බද්ද පැටියෝ. ඇලමාර්ගවල ඉන්න චූටි චූටි චූනි මත්ස්‍ය පැටව අල්ලනවට මතර මජිබක. ඒ වගේම රජු ගිඩම්වල වගා කරනවට ගෙවන බද්ද. හරි ගහගන්න එහන්ට අග්ගා. හරි. පහළව කරලා පොඩ්ඩක් එහාට යන් ඈතට යන් ඈතට කිව්වේ මේ පාඩමේ ඈතට. හරි හරි බලන්න ටග 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 කාලයෙන් උපරිම ප්‍රයෝජන ගමු. අද අමතක නොවන දවසක් කරගමු. කොහොමද මාව දැක්ක කියන්නේ අමතක නොවන දවසක් වෙනවා. හරි හොඳයි අවියා උදේ අවියා අවියා. හරි බලන්න පැඩියෝ මේ බලන්න. ප්‍රණීත ලෙස ආහාර පිසින කාන්තාවන් ඒගොල්ලන්ට කියනවා ගෞරව නාමයක්. පිළිමයි බලන්න. ප්‍රණීත ලෙස ආහාර පිසින කාන්තාවන්ට කියනවා මොකක් කියලාද? මත් ඕන බලන්න හොඳට අහගන්න. මදුපාචක. මේ දැන් තමයි මම තව පාඩමක් එකතු කරලා කරනවා. හොඳ ඒ නිසා හොඳට අහගෙන ඉන්න. හරි හරි අහගන්න අහගන්න.
hari pute me balanna ko pranita lesa ahara pisina kaanthawanta kiyana gaurava naamaya mokadda obayalage ammat aniwaryenma kawuda madupachikawak madu chicken nevey chika madupachika chicken chicken oyanna puluwan edi hari e unada madupachika hari etokota pediyo madupachika kiyana padaya apita ahu wenne mona poteda kaadada kiyanna puluwa ne mokeda oh ithihase potaka aniwaryenma ou hari mama ahanne ithihase mona poteda ithihase potaya mokeda madupachika thiyenada buddhaga pote hari kiyan madupachika kiyana gaurava naame mokeda thiyenne oh hari dampi aduwa එතකොට පුතේ මෙයා මෙයන් ඕ මදුපාචිකා කියන ගෞරව නාමයට සුදුසුම චරිතයක් එදා හිටියා ඒ තමයි කවුද අශෝකමාලා මෙහෙම මදුපාචිකාවක් තමයි පුතා කවුද අශෝකමාලා කියන්නේ අශෝකමාලා කියන්නේ එතකොට අශෝකමාලා හරිද රහටම කෑමෝ යනවා හරි ඒ බව දැක්වෙනවා අශෝකමාලා පිළිබඳව අශෝකමාලා කියන්නේ ඇත්තම ලස්සන කාන්තාවක් hari itama lassana kaantawak pahala kule unata kuleya pahath tikak eka hari kula bhedaya thibunane kule itama pahalai hari namuth puthe harima lassana ge dora weda mepala itama hondata puluwan kaantawak thamai asokamala ehema asokamala honda madupachikawak kiyala tiyenne alankara asokamala gena alankara krutiyaka tiyenawa mokadda saddharma alankare mokadda alankara asokamala gena අලංකාර කෘතියක තියෙනවා මොකද්ද කෘතිය? සද්ධර්මාලංකාරය. මොකද අයමත් කියන්නේ? අලංකාර අශෝකමාලා ගැන සද්ධර්මා ලංකාරය. සද්ධර්මා ලංකාරය. හරිද? හොඳයි. එතකොට ඔයා දන්නව අනුරාධපුරයේ යුගයේ ඉඳලා මහනුවර යුගයට එනකම් මහනුවර යුගයේ ටිකක් මේක වැඩි. මොකක් තිබුණාද? කුල ක්‍රමය කියන එක අනිවාර්යම තිබුණා. විශේෂම මහනුවර සමාජ තත්ත්වය ගත්තොත් ඔයගොල්ලෝ පාඩම් කරලත් ඇති විවාහය වගේ දේවල් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ මොන මොකක් පදනම් කරගෙනද හරිද කුලය පදනම් කරගෙන නේද කුලය පදනම් කරගෙන හරි ඉහළ කුලයේ කෙනෙක් පහළ කුලයේ කෙනෙක් සමග විවාහ වුණේ නවකතාවල විතරයි හරි ඉහළ කුලයේ කෙනෙක්ද පහළ කුලයේ කෙනෙක් විවාහන්න සමහරලාට ඒවා මරණින් කෙරවුණු අවස්ථා තියෙනවා හරි ඉහළ කුලේ කාන්තාවක් නම් සමහර වෙලාවට පහළ කුලේ පිරිමි කෙනෙක්ගේ විවාහ කිවිස ගන්න දෙන්නේ නැහැ. ඒ මොකද ඉස්සර කාලේ කුලය කියන එක මිනිස් ඔලුවට දියාගෙන හිටියේ. හැමදේටම කුලය කියන එක ගෙනාවා. හරි. අපි නම් ඒක අනුමත කරන්නේ නැහැ. හැමෝටම බඩගින්න දැනෙනවා නම් හැමෝටම වේදනාව දැනෙනවා හැමෝගෙම ඇඬුවාම ඇස් වලින් කඳුළු නම් හැමෝගෙම තුවාලුවොත් එන්නේ ලේ නම්. හරි. මොකද්ද මේ කුලය જાතිය? හා ඒ උනාට ඒවා සමාජ සම්මත යන්නේ නේද පුතේ? ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒවත් තිබුණා. දැන් ඔයා දන්නවද අශෝකමාලා විවාහ කරගන්න හිටියේ කවුද දුටුගැමුණ රජතුමාගේ මේ වහගන්න මේ ඇත්තම වැදගත් දේවල් වැදගත් ඔයගොල්ලෝ අහලා නැති කොටස් සමහර ඒවා හරිද හොඳයි එතකොට අශෝකමාලා විවාහ කරගන්න හිටියේ කවුද දුටුගැමුණ රජතුමාගේ පුතා කවුද සාලිය හැබැයි මේ තාත්තා කැමති වුණාද මේ විවාහයට හේතුව මොකද්ද පුතා කුලය තමයි හේතුව ඊටාම පහත් කුලයේ කාන්දාවක් තමයි කවුද අශෝකමාලා රජ කුලේ හොඳ රාජ කුමාරයෙක් මුළු රටම එක්සත් කරපු දැවැන්ත රජතුමාගේ පුත්‍රයා සාලිය රටේ ඉන්න ඉහළම චරිත හැබැයි සම්බන්ධතාවයක් පවත්වගත්තේ අශෝකමාලා එක්ක ඒ නිසා බැඩියෝ මේකට කැමති වුණේ නැහැ තාත්තා කියනවා පුත සාලිය මේ විවාහය ඔබ කරගන්නට යනවා නම් මා ඔබට රජකම දෙන්නේ නැහැ රජකම මා විසින් ලබා දෙන්නේ කාටද මාගේ මලයන්ඩියවන කවුද සද්ධාතිස්සට මා රජකම ලබා දෙනවා සාලිය මොකද කියන්නේ සාලියෙත් කැමති වෙනවද සාලිය කියනවා තාත්තා මට රජකම නෙවෙයි වටින්නේ හරි කියලා කියනවා ආගෙන ආගෙන එතකොට පුතේ එහෙම සිදුවීමක් තියෙනවා එතකොට එක්තරා දවසක මේක වෙන ජාප්‍රවාදෙන කතාවක් එක්ක එන කතාවක් හරි එතකොට එක්තරා දවසක යනවලු මේ අශෝකමාලාව බලන්න අශෝකමාලා බලන්න යනවා හරිද කවුද මේ තාත්තා කියන දුටුගැමුණු කියන ආ ඔය ඔය තරම් ඔබ වශී වෙලා ඉන්න ඔය තරම් රූප ස්වභාවයෙන් අග්‍රගාන්න කියන කාන්තාව කවුරුන්ද මටත් ඇයව දැකීමට අවශ්‍යයි
ඊට පස්සේ යනවලු ගිහිල්ලා ගියාම ඉතින් මොකද කරේ දුටු ගැමුණුත් තුමත් අශෝක මාලාව දැක්කට පස්සේ හොල්මන් වගේ ඒ තරම් ලස්සනයි රූප ස්වභාවයෙන් අග්‍රගණ්‍යයි ඉහළයි හරිද දිව්‍යාංගනාවක් දැක්කා වගේ මගුල් කඩු විමාත ඇරෙනවා ඒ තරම් ලස්සනයි හරි ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඊට පස්සේ දුටු ගැමුණුත් තුමයි සාලියයි පිටත් වෙලා යනවලු හරි ඊට පස්සේ දුටු ගැමුණුත් තුමා යන ගමන් කියනවලු පුත සාලිය මෑ නුඹේ භාර්යාව වන්නට නොසිටියේ නම් මෑ නියත වශයෙන්ම මාගේ භාර්යාව ඒ තරම් ලස්සනයි ඒ තරම් ලස්සනයි හරි ආගම එහෙනම් ඒ ලස්සන අශෝක මාලට ලස්සන විතරක් නෙවෙයි පැටියෝ රහට කෑම උයන්නත් පුළුවන් එහෙනම් අශෝක මාලා කවුද මදුපාචිකාව විවාහ වෙන්න කලින් දියණියකට අනිවාර්යයෙන්ම gedara dora weda piliwela igenviya yutuyi kiyala mama nevey kiyanne sahassa vattupakaranaya pota prakasha karana man danne ape lamayta yoku puluwanda kiyala ai sarma mulin kore sahithya moolasala diena dewal vishwasawanta bawin awulak ne eniga president Patio mi balan na, dahat we niga diyan, dahat we niga diyan, tatak gali yan, wedagat diyo litrak kermo hondi, hari, opko ma wedagat, hari, hondai, wede badan gan mi balan na, gan he mo ma, hari, hari, badan ga wai, ai, mi balan, mega tak gala gala bung patio, langka wada pe meni, bibida akre meni kian, ema kale, pal ni meu, raja baru. චෝලයන් එනකොට කවුද හිටියේ චෝලයෝ එනකොට කවුද හිටියේ කාටද කියන්න පුළුවන් චෝලයෝ ලංකාවට එනකොට කවුද හිටියේ පස්වන මිහිඳු එරි ගහගන්න ඔය පොඩි පොඩි දෙයක් ටක් ගාලා පස්වන මිහිඳු චෝලයන් එනකොට හිටියේ පස්වන මිහිඳු පස්වන මිහිඳු චෝල එනකොට හිටියේ පස්වන මිහිඳු හරිද Kalinga maga enakota kawuda hitiye parakrama pandya kalinga maga kiyenakota pada dekai e nisa mona parakrama bawuda devana parakrama bawa hari lesi hari 550 jathaka poda pada 4 kawuda anugraha dakkuwe rachana kale Pona parakrama bawuda? Hatarana parakrama bawu. Eka meda Chandrabanu enakota kawuda hitiye? Chandrabanu enakota hitiye devana parakrama bawu. Mokada devana parakrama magawa elawanna kiyala magata praharayak soodanam karala tiyana welawedi eka paata ratata enawa kawuda? Chandrabanu illagena kanawane. Den api loku ammala enawa kiyala kema laesti karala tiyenawa. Habai yaluwek takahaniya gedetta goda wedenawa. Kemat laesti karala nan ice cream ut tiyenawa nan ඔක්කොම රෙඩි නම් යාළුවත් පවුනේ දෙනවා මාගේ යට ගහන්න සැලසුම් කරලා තියෙද්දී ඒ වෙලාවේ ලංකාවට එන ඔය කිසිවක් නොදන්න අසරණ චන්දරයා එතකොට මොකද වෙන්නේ කියලා දැන් අමුතෙන් කියන්න ඕනේ නෑනේ චන්දරයාට හිතාගන්නේ මොකද්ද උනේ කියලා අර යාළුවා ගෙදෙට්ටාම කෑම ලෑස්ති කරලා උට හිතාගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කෑමත් හැදුවද හරි තේරුණානේ හරි මේ විශේෂ වැදගත් පාඩම් සටහන් දාගන්න. හරි. සද්ද්‍ර වීඩියෝ. ආදිය පීඩේ පිළිය මාර පණිය මාර සද්ද්‍ර වීඩියෝ කවුද? ඔව් වලගම්බා. වලගම්බගේ කාලේ තමයි සද්ද්‍ර වීඩියෝ ආවේ. වලගම්බා රජතුමා ව සද්ද්‍ර වීඩියෝ වට කරලා තියෙද්දි හරිද? වලගම්බ රජතුමා සද්ද්‍ර වීඩියෝ වට කරලා තියෙද්දි රජතුමාව බේර ගන්න ඉදිරියට එනවා දිර්ය කාන්තාව. වලගම්බ රජතුමාගේ කවුද? ආගරින් ළමයි. කවුද? වලගම්බ රජතුමාගේ බිරිඳ. බිරිඳට කියනවා කවුරු කියලාද? සෝමාදේවිය. සෝමාදේවිය කියනවා සද්ද්‍ර විඩේනි මාව අල්ලා ගනිමු. අන්න වලගම්බට කියනවා වලගම්බ ඔයා දුවන්න කියලා. වලගම්බ දුවලා යනවා. වලගම්බ දුවලා යනකොට පුතේ බමුණෙක් ඉඳලා මොකද කරන්නේ? තී බමුණා මොකද කියන්නේ? මහා කළු සිංහලයා
පැනලා යනවා කියනවා නේද? හරි. පස්සේ මොකද කරන්නේ හැමදේම හදාගෙන අගබිසවත් බේරගෙන ඊට පස්සේ අර බමුණවත් මරලා එතන මොකද කරන්නේ? අබේගිරිය හදලා අබේගිරිය ඒවකට රජතුමාට උදව් කරපු කුපික්කල තිස්ස කියන හාමුදුරුවන්ට පූජා කරලා සෝමාදේවියගේ වීර ක්‍රියාව අගය කරන්න මොකක් කරනවද? සෝමාවතිය නිර්මාණය කරනවා. අපේ උන් දන්නවා සාජහන් එයාගේ බිසවට ටච් මහල් හදපු කතාව. හැබැයි අවාසනාවකට අපේ උන් දන්නේ නැහැ. හරි සාජහන්ලට නොදෙවෙනි රජවරු මේ ලංකාවේ හිටියා. නේද මුම්තාස්ලාට හැරෙන්නවත් බැරි සෝමාදේවියලා විහාර මහදේවිලා මේ ලංකාවේ බිහි වුණා නේද ඔව් ඒවා අපේ ළමයි දන්නේ සමහර වෙලාවට සමහරු දන්නවා සමහරු දන්නේ ඒක නේද අවාසනාව රටේ අවාසනාව කමන්නේ අපි යමු හරි ඊට පස්සේ හරි Gampali yuge idikala godana gillak nowanne 21ට එන්න හබත් 21ට ටටගාලයන් තව වැඩි වෙලාවක් නැහැ තව පොර විනාඩි 45ක් වගේ තියෙන ඕගොල්ලෝ වෙන්නේ මේ වැඩසටහන අතර වාරේ අපි මතක් කරන්නට කැමති මේ වැඩසටහන මේ සමාජ සත්කාරය කරගෙන යන්න අපිට මේ සංකල්පය දෙරණ මාධ්‍ය ජාලයේ අද දෙරණ එඩියුකේෂන් ඒ වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් තමයි මේ විදිහට අපි සාර්ථකව පැවැත්වෙන්නේ සියොන් ඔපෙරා ආයතනයේ හොරණ හොඳම තැන හොඳම මාධ්‍ය ආයතනයකින් හොඳම දරුවන්ට හොඳම විදිහට දෙන වැඩසටහනක් ලස්සන්ට යන වෙලාවක තමයි මේ ආයතන වෙලා ඉන්නේ අපි ඒව හරි ආදරෙන් ගෞරවෙන් මතක් කරන්න කැමතියි හරි අපි යා 22 21 ගම්පල යුගයේ ඉදිකල ගොඩනැගිල්ලක් නොවන්නේ ලියා ගන්න කෙටි පදයක් ඇල ගඩලා මොකද්ද ඇල ගඩලා දැන් ඔක්කොම කෙටි පදයක් කවි එක දෙන්න වැඩ ටික ඇල ගඩලා මොකද්ද වැඩියෝ ඇල ගඩලා මේ බලන්න ඇල ගඩලා කියන්නේ මේක නෙමෙයි මෙහෙමයි මේ ගම්පල යුගයේ ඉදුණු ගොඩනැගිලි මොනවද කවුරු හරි ඇහුවොත් එහෙම ඔයා කියන්නේ මොකක් කියලාද ඇල ගඩලා මොකද්ද ඇල ගඩලා හරි ඈ කියන්නේ පුතේ ඈ කියන්නේ ඇම්බැක්කේ ලා කියන්නේ පුතේ ලංකතිලකේ ඔන්න බලන්න කොච්චර ලේසිද ලංකතිලකේ ඈ කියන්නේ මොකද්ද පැටියෝ ඇම්බැක්කේ ලා කියන්නේ මොකද්ද ලංකතිලකේ ඇල ගඩලා කියන්නේ පුතේ කොහෙද ලෝ මහබයද ගඩලා දෙනිය ගඩලා දෙනිය ගඩලා දෙනිය ඔන්න ගම්පල යුගයේ ගොඩනැගිලි තුන මොකද්ද කොහොමද පාඩම් කරගන්නේ ඇල ගඩලා ඇල ගඩලා ඇල ගඩලා මොකද්ද ඇල කියන්නේ ඇ කියන්නේ ඇම්බැක්කේ ලා කියන්නේ ලංකතිලගේ ගඩලා කිව්වේ ගඩලා දෙනිය හරි යම් ටට ගල වැටින් කරගෙන යමු හොඳයි දැන් ඕගලන්ට මම බලාපොරොත්තු වෙච්ච වැඩ ටික කරලා යවුවට පස්සේ තමයි අතර මට සතුටු හරි අද මේ වෙලාව අපිත් දෙකින දරුවන්ට අපි මැප් මාකින් ප්‍රෝග්‍රෑම් ටික ඒ ටික ඔක්කොම අපි ඔන්ලයින් හරහා කරනවා ඒවට ඔයගලම සම්බන්ධ කරනවා හරි මේක ඉවර වෙලා මේ වැඩේ ඉවර වෙලා මෙතන අපි ඊකට දරුවක් කිරීම කරමු හරි කොහොමද වෙන්නේ කියලා හරි බලන්න පළවන විමල ධර්ම සූර්ය රජු සම්බන්ධ සාවද්‍ය දැන් ඔයා ලොකු ළමෙක් දැන් දන්නවා සාවද්‍ය කියන එකේ තේරුම වැරදි කියන එකනේ විමල ධර්ම සූර්ය සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය විමල ධර්ම සූර්ය කියන්නේ පුතේ රජෙක්ගේ පුතෙක් නෙමෙයි නේද? හරි බලමු කතාව යන්කෝ. විමල ධර්ම සූර්ය රජ වුණාට පස්සේ දෙල්ගමුව විහාරයේ තිබූ දන්ත ධාතුව මහනුවරට වැඩම කළාලු. ඔයා එකගයිද? එකගයිද ඔයා? ඒ මොකද පෘතුගීසි හිටිය එක පැත්තකින් සීතාවක රාජසිංහ හිටියානේ. සීතාවක රාජසිංහ කියන්නේ කවුද? පළවන රාජසිංහ අර මායාදුන්නගේ පුතා. එයාට කියන ලස්සන නම මොකද්ද? පටල ගන්න එපා සීතාවක රාජසිංහට පොඩි කාලේ කියන නම මොකද්ද ටිකිරි බණ්ඩාර එයා ප්‍රසිද්ධ වෙන්නේ ඔ මේ පැත්තට එයා ප්‍රසිද්ධ වෙන්නේ ඇයි එයා ප්‍රසිද්ධ වෙන්නේ ඇයි මේ සීතාවක ටිකිරි බණ්ඩාර එයා ප්‍රසිද්ධ වෙන්නේ ඇයි මොන ඔව් පුතේ මුල් ඒරියාව හරහා විශාල හමුදාවක් පෘතුගීසින් සීතාවකට එන්න හදනවා
මෙයා කියනවා තාත්තට අපොච්චි මම පොඩි තමයි මම තරුණයි තමයි හැබැයි මට පුළුවන් ඔය සේනාව පරද්දවන්න පොඩි කාලේ ඉඳලම නේද අනිත් තමයි කොම් පිට්ටු ගහද්දි තාත්තා කඩු අරන් ආ එහෙට මෙහෙට දඟලපු ටිගිරි බණ්ඩාර කියනවා අපොච්චි මට දෙන්න මේ අරගල මේ කැරල්ල වර්ධනය කරන්න වාර්තාගත ජයග්‍රහණයක් එදා මෙදා තුර පෘතුගීසීන් ආසියාව තුර ලැබූ තරුණම පරාජය 1600ක් සුද්දෝ මුල්ලේරියා වෙලේ එතනම අවසන් ගමන් යනවා හරි ඒ නිසා මෙයාට කියලා ටිගිරි බණ්ඩාර හොඳ රජෙක් පස්සේ මෙයා පළවන රාජසිංහ විදියට රාජ්‍යත්වයට පත් වෙනවා ආලත් වෙනවද මෙයාගෙන හරි මෙහෙම අර කවියක් අහලා නැද්ද ඔයගොල්ලෝ කටේ කීරි සුවඳ යන්නට පවාබරි උනා යුදට උපාන් කුමරෙකුයැයි නමක් පැටලුනා මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැර කුමරු රාජසිංහ නමින් රජ වුණා අහලා දිනවද මේක තිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා හරි බලන්න පුතේ සීතාවක රාජධානියට පෘතුගීසීන් එනකොට ඒ පෘතුගීසීන්ගේ කැරල්ල මර්ධනය කරලා මෙයා තමයි ජයග්‍රහණය අරන් දුන්නේ හරි දැන් එතකොට පුතේ එතකොට මේ අහන්න එයා ටිගිරි බණ්ඩාර හොඳේ හරි එතකොට මේගොල්ලන්ගෙන් සහ පෘතුගීසීන්ගෙන් තර්ජන තිබුණ නිසා මේ දලදා වහන්සේ දෙල්ගමු විහාරේ කුරහන් ගලක හංගලා තිබ්බා හැබැයි පළවෙනි විමල ධර්ම සූර්ය රජ වුණාට පස්සේ මොකද කරන්නේ එයා කියනවා දැන් මමයි රජා මම පළවෙනි විමල ධර්ම සූර්ය සීතාවක රාජසිංහට හෝ පෘතුගීසීන්ට මාගේ දලදා හාමුදුරුවන්ට අවමල් රේණුවක හානියක් කිරීමට මා ඉඩ තබන්නේ නැහැ එනිසා වහාම ජනතාවගේ වන්දනාමානය උදෙසා හරි දෙල්ගමු විහාරයේ සංගවා තිබෙන මේ දලදා වහන්සේ උත්කර්ෂවත් පෙරහැරකින් සාදු නාද මැද්දේ නැවත මහනුවර දලදා මාලිගාවට වඩම්මන්නට වැඩ සූදානම් කරනු කවුද මෙහෙම කිව්වේ පළවෙනි වල ධර්ම සූර්ය කිය පළවෙනි වල ධර්ම සූර්ය තමයි මෙහෙම කිව්වේ හරි එතකොට එහෙනම් ඒක ගන්න පුළුවන්ද ඒක ගන්න පුළුවන්ද පුළුවන් ඒක ගන්න පුළුවන් පොඩි ටික එකක් දාගන්න එකට වැදගත් දේවල් තියෙනවා නම් ටක් ගාලා ලියාගන්න වැදගත් දේවල් තියෙනවා නම් ලියාගන්න හරි බුරුම දේශයෙන් උපසම්පදාව ගෙන්නවලු ඒකත් හරි බුරුම දේශයෙන් මෙයා උපසම්පදාව ගෙන්නවා බුරුම දේශයෙන් උපසම්පදාව ගෙන්නනවා හරි ඒකත් ගන්න පුළුවන් පියාගේ උරුමයෙන් උඩරට රාජ්‍යත්වයට පත් වුණාලු පිළිගන්න පුළුවන්ද ඈ පිළිගන්න බුල අනේ නෑ මෙයාගේ තාත්තා ප්‍රභූවරයෙක්නේ මෙයාගේ තාත්තා ප්‍රභූවරේ ඒ කියන්නේ මෙයාට මොකද මෙයාට රජකමේ උරුමය තිබුණාද නෑ රජකමේ උරුමය තිබුණේ නෑ මෙයාට ඒ නිසා මෙයා ඇත්තටම රජකම ලබා ගන්න මොකද්ද කරේ ඕ අර පේරෝ ලෝපෙස්ද සූසලා කුසුමාසන දේවියව එක්කරගෙන ඇවිල්ලා රජ කරවන්න උත්සාහ කරපු වෙලාවේ මෙයා මොකද කරන්නේ මෙයාගේ රජකම ලබා ගන්න මොකද කරන්නේ මේ වෙනකොට රජකමේ උරුමය තියෙන කරලියද්ද බණ්ඩාරගේ දුව දෝණිව දුවව විවාහ කරගන්නවා එතකොට කුසුමාසන දේවිය විවාහ කරගන්න නිසා කුසුමට තියෙන රජකම විමලට එනවා එහෙනම් ඒක වැරදි ලියන්න පල්ලේ මෙයා රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට කරපු දේවල් රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට කරපු දේවල් මොකද කළේ ඔව් මෙයා කුසුමාසන දේවිය විවාහ කරගනිමින් තමයි කුසුමාසන දේවිය විවාහ කරගනිමින් තමයි මෙයා මොකක් කරේද මෙයා රාජ්‍යත්වේ තහවුරු කරගත්තේ මෙයා රාජ්‍යත්වය තහවුරු කරගත්තේ මෙයා රාජ්‍යත්වය තහවුරු කරගත්තේ ඒක ලියන් ඒ වගේම මෙයා හරි ඊගාව එක දීලා තියෙනවා රෝමානු කතෝලික ආගම හතහැර බෞද්ධ ආගම වල ඒකත් ගන්න පුළුවන් ඔව්
මෙයා කලින් කවුද රෝමානු කතෝලික ආගම වැළඳ ගන්න සිද්ධ වුණා මෙයා පෘතුගීසි ගාවට ගිය නිසා. එතෙන්දි මෙයාගේ නම උනේ කවුද ඩොන් ඈ ඩොන් ජුවාන් ඩොන් ජුවාන් ඩොන් ජුවාන් ඩොන් ජුවාන් තමයි මෙයාගේ නම උනේ එතෙන්දි. හරි ඩොන් ජුවාන් ඩොන් ජුවාන් Hari ini, hari jelamai, hari abiyam, ekat hari. Ah, mainnya balan nih kau tiram wagul. Hari hari malah esi, abim ekat wenamak ramekat purong. Hari, tanggal waya anna nih kau terpalle hati tiram wagul. Prasada dekam kerana bulu am waguing. Hari ini, niya mana kerana bulu am. Hari tanggalan, mebel wagwe mulimu warshya itu dia nih. Mulimu warshya saat abi warshya kamu kumuli mau boleh naskah lagi mau warshya karena kumuli hari. Mebel anda buta. Edas pansia anu hatar mau mulim warshya karena ode. Edas pansia anu hatar. Edas pansia anu hatar. Edas hayasiya deka. Edas hayasiya tiha. Edda saya siap tis atar. Hari itu satan hatar dabergan. Muka dabergan. Muka dek dabergan. Dabergan. Dabergan kian ne? Da kian ne? Danture. Ba kian ne? Balane. Ra kian ne? Ran deni bale gan kianne anoru dabar gan hari ini pasti dabar main balan main hari balik sih panagra gan palaveni dekama main balan palaveni dekama palaveni vimale devani dekama devani raja ini mau tuh dia gan komade Palaveni dekama palaveni vimale devani dekama devani raja. Ekiya ne mokak? Me palaveni dekama mehevala tiyenne palavana vimala dharma surya. Me devani dekama mehevala tiyenne devana raja singha. Habai chuttak mataka tiyaganna me randeni wala eka karaddi hari devana raja singha raja vela hitiye ne eya tama kolla vela hitiye. Eyata kiyana api maha Astana Kumara kila niyamai niyame de yanawa wedi maha Astana Kumara hari ne eka poda oluwe thiyagana namuth lakunu ehema denawa eka gatluwak ne hari devana rajasingha tamai meka kare kila liyanne maha Astana Kumara vela hitiddi tamai kare taatta senara taatta baye hengila hiti ane mata nam baya yuddha karanna kila me akina taatta ehema katha karanna epa me ape rata hari onoy denna vikara karanna nathuwa kaduwa hari senawath ekka mona vikarayakda me ehema kila hari ඊට පස්සේ කෑ ගහගෙන මේ එකම සටනක්වත් මහනුවර රාජධානියට එල්ල වුණු සටන් හතර මේ තියෙන්නේ එකක්වත් සුද්ධ දිනුවේ නැහැ හතරම දිනුවේ අපි ඒකට බලපාපු හේතු දිනවා මම කියන්නම් හරි දැන් බලමු පුතේ දාබරගත් පළවෙනි විමලේ දෙවනි දෙකම දෙවනි රාජා කියන මතක දාබරගත් පළවෙනි විමලේ දෙවනි දෙකම දෙවනි රාජා දැන් බලමු අපි කපිතාන් මාමල කවුද කියලා Kapitan mamala kau udah gila. Ape dore kok diau? Ape dore kok diau? Ape? Keti pada lihat kan? Ape kianne Pero Lopez de Susa? Susa nih Susa. Lopez de Susa. Pero Lopez de Pepe ape ape. Pero Lopez de Susa. Dore kianne kau udah? Don Geronimo de Don Geronimo de Asavedu Don Geronimo me pawang gahannawat wathura viduruwa kohannawat potak adata gatte nathi mage rattaram putala den kalpana karana athi ahasa polowa geta gaha gaha meun pitisakkala jeevinda kiyala
අඩු ගානේ පවන් ටිකක්වත් ගහන්න නේද වතුර වීදුරුවක්වත් වහන්න ඔය පොත් ගන්න ඕනේ නේද මොන හරි කෑමක් ගෙදෙට අඩුක මුරුකු ටිකක්වත් තියාගෙන ගන්න එහෙම දෙයකට හරි ගානilla පුතේ එතකොට මේව නිකමට හරි අර පෙල්ලල බලනකොට හරි පවන් ගහනකොට මෙහෙම බැලෙනවනික ආ විවල ධර්ම සූරිය එහෙම හරි එහෙමවත් පොත් අල්ලපු නැති උන් මෙතන ඉන්නවා හරි ඉතින් ඒ දරුවන් පිළිබඳව හරි සතුටු වෙනවා රටට ආඩම්බරයක් හරි කමන්නේ දැන් මේ අදාහරි වැඩේ කොට දාගන්නකෝ අදාහරි වැඩේ කොට දාගන්නකෝ හරි හරි අපේ පේරලෝ පෙද්ද සූසා දොරේ දොන්ජරණ වේදි අසබෙදු කොක්ක කොක්ක කියන්නේ කවුද? ඔව් කියන්න. කොන්ස්තන්තිනූද සා. හරි. දැන් මේකේ බලන්න ඕන කෙටි ප්‍රශ්නයක් උඩ දාතේ. කොන්ස් තන්ති නූද සා. කොන්ස්තන්තිනූද සා. දියෝ දියෝ දියෝ. දියෝගුද මේලෝ. දියෝගුද මේලෝ. දියෝගුද මේලෝ. හරි. දැන් පුතේ හරි මේ දවස්වල පාඩම් කරනකොට හරි එනකොටම ළමයි දෙතුන් දෙනෙක් කිව්වා ඉඳලා මේ අනේ සර් පොඩ්ඩක් මේ දවස්වල වෙලා තියෙන්නේ අහගෙන හොඳට අහගන්න මේ ටික හොඳට අහගන්න විනාඩියයි මම වෙන බයිලා කතා කරේ නැහැ නේ මෙච්චරලා හරි මේකත් බයිලාවක් නෙමෙයි අහගන්න හරි එතකොට මේ දවස්වල ළමයිට ලොකුම දින ප්‍රශ්නය එකක් තමයි පාඩම් කරන්න ගොඩක් තියෙනවා නමුත් ඒකට හිත හදාගන්න බැරි එක හරිද ඒක ඔයාට විතරක් නෙමෙයි මටත් තිබුණා හරිද ඒක හැමෝටම ඔයාට විතරක් නම් තියෙනවා ආ හිතන පාඩම් කරන්න හිතෙන්නේ නැහැ නිදිමතයි නේ හරි ඒක මටත් තිබුණා. ඔයා බලන්න එක්සෑම් ලියල වුණාම නිින්ද යන්නේ නැහැ පුතේ. ඔය නව කතා පොත් කියෝ කියෝ හේරෑ එක දෙක තුන නගින්. දැන්නේ පොතක් අතර ගත්තාම ඈනු 70ක් විතර යන්නේ අපිට. පුදුම කරුමයක්. හරි අකුසල් අකුසල් පෙර ආත්මවල කරමු. දැන් පාඩම් කරනකොට පුතේ එක ගොඩට පාඩම් ගොඩ තිබුණා කියලා එහෙම ගන්න එපා. දවසට සබ්ජෙක්ට් දෙකක් විතර වගේ තෝරගන්න පුතේ. එහෙම තෝරගෙන කරන්න. උදේ වරුව සයන්ස් පාඩම් කරලා හවස් වරුව හරි හිස්ටරි පාඩම්. එහෙම මොකක් හරි ක්‍රමයක් හදාගන්න පුතේ. ඔහේ පොත් විෂයන් නමේම තියාගෙන වෙලා මේම දිග අරගෙන නටන්න එපා. එතකොට එක දෙයක්වත් හරියට යන්නේ බැලන්ස් කරගන්න පුතේ. සබ්ජෙක්ට් ගාන දවස් ගානින් බෙදලා හරි වැඩ පිළිවෙල හදාගන්න. ලකුණු 90 තියෙන සබ්ජෙක්ට් චුට්ටක් අයින් කරලා ඒකට අඩුවෙන් මහන්සි වෙන්න. හරි ලකුණු 60 වගේ තියෙන සබ්ජෙක්ට් තව ටිකක් මහන්සි වෙලා ලකුණු 15 කොහොම හරි ගන්න බලන්න. අපේ ළමයි කරන්නේ චුට්ට 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 හැම සබ්ජෙක්ට් එකෙම පාඩම් කරනවා. එහෙම වුණාම වැඩක් නැහැ. එකක්වත් හරියට කෙරෙලා නැහැ. ගන්න මුලින්ම උද්ධාගම පොත ආගමෙන් පටන් ගන්නවා කියලා. නහි වේරේන වේරාණී සම්බන්ධීද පුදාචනම්. හරි ඊට පස්සේ සිංහලෝවාද සූත්‍රය පාඩම් කරනවා. හරි බලා ගන්න ස්වාමියාගෙන් පිරිතර දෙන්න දෙන්න ඕන යුතුයකම් මොනවද? ඊට පස්සේ මොකද කරන්නේ ගන්න ඕ ඒක හරියන්නේ නැහැ මේක හරියන්නේ නැහැ අපි පාඩම් කරන්න ඕනේ ප්‍රභාස්වරගේ සෙමිනේකට ගියානේ පාඩම් කරන්න ඕනේ මේක හරි මොනවද කැරලි 18 කැරල්ල 18 කැරල්ල පටන් ගන්න ඒකෙන් චුට්ටක් අර මොනව හරි පාඩම් කරනවා 18 කැරල්ල ගැන ඔන්න රජෙක් නැති පසුත ඇවිල්ලා ගැන නේද ආගම සංස්කෘතිය විනාශ වුණ හැටි ඔහොම ඔන්නෝම ඇවිල්ලා ඉතින් මොකද කරන්නේ ආ එස් මයින්ද ආමුදුරුව ගැන බලනෝ හරි පෑනෙන් සටන් කරානේ ඇයි පෑනෙන් සුද්දන්ට ඇන්නද නෑ ලස්සන කවි ලියලා නේද ඔයාගේ සිංහල පොතේ තියෙනව නේද හරි ජාතික තොටිල්ල සවිපන්තිය නේද හරි එහෙම ඒකෙන් චුට්ටක් බලන්න ඔන්න මහා ජාතිකාභිමානයක් කරන එක පාට ඒත් එක කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ සයන්ස් වලට යන්න ඕනේ කියලා ඊට පස්සේ උඩුගුරු තෙරපුම් බලන්න යම් වස්තුවක් පූර්ණ වශයෙන් අර්ධ වශයෙන් තරලයක ගිලී පවතින විට තරලයේ මගින් විස්ථාපිත ජල පරිමාව වස්තුවේ බරට සමාන වේ ඔන්න ඕක පාඩම් කරනවා ඊට පස්සේ න්‍යූටන් නියම දෙක තුනකත් බලන්න. ඊට පස්සේ ආයි මොකක් කරේ? සෞඛ්‍ය වොලිබෝල් පැත්ත බලනවා. එහෙම එපා. එහෙම වුණාම එක සබ්ජෙක්ට් එකක්වත් හරියට බැලන්ස් කරගන්න ඒක මම නෙවෙයි කියන එක මනෝවිද්‍යාවේ තියෙනවා. මම මනෝවිද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් හැටියට ඔයාට කියනවා ඒක කරන්න එපා. බැලන්ස් කරගන්න, ප්ලෑන් කරගන්න. මුලින්ම එවරස්ට් කඳ තරණය කරේ කවුද? ශ්‍රීමත් එඩ්මන් හිලරි. මම මේ කතාව කියලා ඇති. එයා එවරස්ට් සරණය කරලා මේ විජයග්‍රහණය සිද්ධ කරලා මෙයා ඒ බහිනකොට මාධ්‍ය වේදින් ඇවිල්ලා මයික් එක දික් කරලා අහනවා. අපට අපිට කියන්න හිලරි මහත්තයා කොහොමද ඔයා මේ ජයග්‍රහණය ලබා ගත්තේ කියලා. රෙඩ්මන් හිලරි කියනවා මට තිබුණා ඩ්‍රීම් එකක්. එහෙනම් ඕනම දෙයක් සාර්ථක වෙන්න නම් පුතා මුලින්ම තියෙන්න ඕනේ මොකද්ද? ඩ්‍රීම් එකක්. ඒක මේ ඔයා නිදාගෙන පාන්දර එකට දකින්න හීනේ නෙවෙයි. අලි පස්සෙන් එළෝනේව නයි පස්සෙන් එළෝනේ. එවිලා ඇහැරගෙන ඉන්නකොට දකින්න හීන තියෙන්න ඕනේ ඔයාට. තේරුණාද?
ड्रीम में का है बे ड्रीम में का तीव्र नट वेदक नया पुते ए ड्रीम में का तो हरी है ना मुकाद सेलेस में को यहाँ गाव नहीं अत्ता सेलेस में बहुत तीव्र नट वेदन नया पुते वो यहाँ गाव मुकाद नहीं अत्तं द क्रियावली यक नहीं अत्ता प्रोसेस से का नहीं वो यह तूने एक टेक तूने उत्तम आये पुते वो यहाँ टें गोड़े आना पुलवा पैदरी दर एना मुकाद तीयन नोने वेद करना कोटा गोड़े आने ना मुकाद तीयन नोने किया ना ड्रीम में का तीयन नोने हाँ प्लान में का तीयन नोने उन्हें प्रोसेस एवं क्रियावली अनेक तम प्रोसेस का पालवी नहीं आड़ी आप ही तियान नोने हरी ऐहे मुनोत पुत्य वाटा कोटे आना पुलवा ऐनिसा ऐटी का माध्यम तियां करन करन्ना वाले वेड़े करन नेतु है हरी प्लान ने कर मेधावस्ती का कल्पना कर ने कर गत्तो वाटा वेड़े कोटे आगर ने पुलवा ऐनिसा हरी जब एक है ना उन्हें टे बुद्धि मत्तो कल्पना कर ले तीर ना कर हरी अभी आ हरी इडमस से पुते अभी ये ना ये गावड़ दे मेधन हरी ने हरी एदास पांसी अनुहातर माते क्यों एदास पांसी अनुहातर है एदास ऐसी देखा एदास ऐसी ती है एदास ऐसी ती सट है हरी बालन दांतुरे बालन रंदेनी वाले गन्नौरुए हरी जे पालेवेनी देखा मैं पालेवेनी विमले देवनी देखा मैं देवनी राजा आ मैंने मुकादे दांतुरे का उधर पेरो लोपेस द सूसा आ इगा अबे का बाला ना डॉन जेरनीमो द असवेदु आ कॉन्स्टांटिनो द सा दियोगु द अपे दोरे कोक दिया पहली दर आई जीवित रहमत कभी नहीं हर है बे बुदे में साटन टिके एकाक्वत सुद्धा सार्थकुने नहीं सुद्धा सार्थकुने नहीं ඒයි පුතේ එකක් තමයි උඩරට ස්වභාවික ආරක්ෂාව රජතුමා සමග උඩරටිය හොඳින් සටන් කිරීම මේ නිසා මේකක් අසාර්ථකුන්නේ හරි සටන් කරගන්න ඉක්මන් කරන්න තා ටික වෙලාවයි තියෙන්නේ අපිට ටක් ගාලා හරි hari deh, ikhwan kerana ikhwan hari, hidup orang ini berada di kap pelati ini, ya, deng bayar netu, bangku balan netu utara kahana deh tang kala, hari, danture satana mehe udara raja tuma. දන්තුරේ සටන මෙහෙ උඩරට රජතුමා තව හරියටම විනාඩි 20ක් වගේ තියෙනවා පොඩි වෙලාවක් විනාඩි 20යි හරි අපේ ප්‍රෝග්‍රෑම් එක හරිද එදගම් හොඳට හරි දන්තුරේ සටන මෙහෙවන්නේ කවුද බැටියෝ කවුද මෙන්න බලන්න මේ පළවෙනි දෙකම ලේසිනි පළවෙනි මෙල ධර්ම සූරිය ගන්නෝරුව සටන මෙහෙවල බෙ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා දබර ගන් ඔයා දැන් දන්නේම නැහැ කිසි දෙයක් දබර ගන් ආ හතර අපේ දොරේ කොක්ක ආ දියන්නේ දියන්නේ එන කවුද මේවෝ නැහැ බුදු ඔය කෙටිපත් දෙක මතක තියාගත්තාම මේවෝ නැහැ ටක් ගාලා එවැලෙම වගුව ගහ ගන්න පුළුවන් ඔයාට ගිය පාර විභාගෙට මේ කෙලින්ම මේ වගුවම ආවා හරි ගන්නෝරුව මෙහෙව්වේ කවුද පුතේ දියෝගුද මේලෝ 25ට එන ටක් ගාලා පුතේ පොඩි කෙටි පදයක් තියෙනවා ලියා ගන්න විජයගේ කීර්තිය රාජාට විහිළුවා මොකද 25 අහන්න ප්‍රශ්නේ බලන්න පොඩ්ඩක් පහත රජවරුන් අතරින් නායක්කාර රාජවංශිකයෙකු නොවන්නේ පුතේ මොකද්ද මේ නායක්කාර කතාව හරි මොකද්ද නායක්කාර කතාව බලන්න වටිකයි අග අන්න මේ නායක්කාර රාජවංශිකයෝ කියන්නේ කවුද අපේ සිංහල රාජවංශයේ අවසන් රජතුමා කවුද පුතේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ තමයි අපේ රටේ අවසන් සිංහල රජතුමා
ඊට පස්සේ බිහි වුණු හැමයම පුතේ සිංහල රජවරු නෙමෙයි දමෝ තමිල නායකයන් රජවරු. ඒක වෙන්නේ පුතේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා විවාහයක් කරගන්නව කොහෙන්ද? ඉන්දියාවේ නායකකාර රාජවංශික කාන්තාවක් නේද? මේ ඉන්නේ රජතුමා. හරිද රජතුමා විවාහයක් කරගන්නව පුතේ නායකකාර කාන්තාවක් එක්ක. මෙයාලට පුතේ හරි දරුවෝ හින්නේ නැහැ. ඒතකොට රජකමේ උරුමය පුතේ මේ රජතුමාගේ දරුවෙක්ට යන්න විදියක් නැහැ. ඒ නිසා නායකකාර පෙළපතට අනුව රජුගේ බිරිඳගේ මල්ලිට තමයි රජකම යන්නේ. මෙයා කවුද? මෙයා කවුද? මෙයා ඇවිල්ලා නායකකාර රාජවංශයේ ආරම්භක පාලකයා කවුද? හරි මෙන්න හතර දෙනා පුතේ මොකද්ද? විජයගේ කීර්තිය රාජාට විහිළුවක්. හරි මොකද්ද? විජය කියන්නේ මොන රාජසිංහද? විජය රාජසිංහ. කීර්ති කියන්නේ කවුද? කීර්තිසි රාජසිංහ. රාජාට කියන්නේ කවුද? රාජාදි රාජසිංහ. විහිළුවක් කියන්නේ මොන රාජසිංහද? වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ. පැහැදිලිද? හරි. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ ඒ තරම් හොඳ පාලකෙක් නෙමෙයි. ඒ තරම් හොඳ පාලකෙක් නෙමෙයි. මෙයා මොකද කරේ? මෙයාගේ අමානුෂ්‍ය සාහසික ක්‍රියාව අපි කාටවත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරිද? හරි. මොකද්ද සාහසික අමානුෂික ක්‍රියාව? ඇහැලේ පොළ විසින් කරනු ලබන සබරගමු අරගලය නිසා මෙයා මොකද කරන්නේ? ඇහැලේ පොළගේ පවුලයට දැඩි දඬන දෙනවා. අහස පොළ උගුලන්නේ නැති විදියට අමානුෂ්‍ය විදියට මුළු පවුලම ඝාතනය කරලා දානවා. හරි. ඇහැලේ පොළ කුමාරිහාමි මොකද පුතේ කරන්නේ? ඇහැලේ පොළ කුමාරිහාමි ප්‍රමුඛ පවුලේව ගෙන්නලා නේද? හරි. දංගෙඩියට හිස තියන්න සිද්ධ වෙනවා දරුවෙක්ට. හරි. දියේ කිල්ලලා මරනවා තව දරුවෙක්. අර අහිංසක දියණියට දෙන දඬුවම තමයි වංගෙඩියක දාලා කොටන්න අන කරනවා. මවට මුලින්ම දෙනවා කියන්නේ මෝල් ගහ. කොයි තරම් අමානුෂ්‍යයිද බලන්න. හරි. මවට දීලා කියනවා තී 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 දරුවා කෙටුවේ නැත්නම් තීව දානවා රොඩි රැහැට. ඒ කියන්නේ පහල කට්ටියක ජීවත් වෙන. රොඩු රැහැට දානවා නෙවෙයි ඈ. රොඩි රැහැට දානවා කියන්නේ මේ ඔය මහනුවර රාජධානි සමයේ දෙන දඬුවමක්. රොඩි රැහැට දා රොඩි එක ජීවත් වෙන්න දානවා. ඉහළ අයව රොඩියෝ කියන පහල කුලේ කට්ටියක ජීවත් වෙන්න දානක එන ඒගොල්ලන්ට එන කැලලක්. ඒ නිසා ඊට වඩා හොඳ නැයි මිය යනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. හරි. පැහැදිලි. හරි. හොඳයි පුතේ. ඒ නිසා ඒ විදිහට තාම මානුෂ්‍ය විදිහට දඬුවම් දෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ අපි ඒ තරම් කැමති පාලකේ නේ. මුල් කාලේ හරි හොඳයි. හැබැයි පස්සේ තමයි මෙයාගේ ප්‍රශ්න අපිට දකින්න ලැබෙන්නේ. හරි. හොඳයි. එහෙනම් බලන්න මෙන්න නායකකාර රාජවංශික හතර දෙනා බලන්න. විජය රාජසිංහ, කීර්තිසි රාජසිංහ, රාජාදි රාජසිංහ, වික්‍රම රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ. හරි. හොඳයි. ඊගා ප්‍රශ්නයක් තව පොඩ්ඩයි. අවිනාඩි 15ක් වගේදී. හරි. එතකොට පුතේ, ඔයා දැන් ඔයාට ලැබෙන අදහස් පත්‍රිකාවක් ලැබෙයි. ඒක පුරවල යන්න කලින් ආයතනය අපේ නිලධාරි මණ්ඩලයේ ඒ පොවුල ගාවට ඇවිල්ලා ගනි නැත්නම් දීලා යන්න. ඔයාලගේ අදහස් පත්‍රිකාවත් හිමීට ඉවර වෙන්න ලඟ වෙනකොට ඒක පුරව ගන්න. හරි. හරි. අපි යම් පැටි වී ගාවෙකට ටක් ගාලා. හරි. හරි. හරි බලන්න පුතේ. හරි දැන් එන්න ඕගොල්ලෝ 11 වෙනි පිටුවට. හරි 34 වෙනි දැන් මේ වැදගත්ම ටිකක් කරන්නේ. හොඳේ වැදගත් ටිකක් දැන් කාලය බැලන්ස් කරගන්නත් දෙමෙ. ඉතුරු ටික ඔයාලට මම කෙරෙන විදිය මම මේක චුට්ටකින් දැනුවත් කරන්නම්. ඉතුරු දේවල් කොහොමද ඕ ලෙවල් එක්සෑම් එක වෙනකන් අපේ වැඩසටහන් කොහොමද යන්නේ
hari monoad online yang ne kohomada sialu bisa deh, kalau he panang kocir aja deh, wawar ne kerja ne kohomada map marking naul ne, abe map marking yang mana makrama beda aktif no, ne deh, hari ev okum valde kian nama ini deh, bodak iwar kalla, itu kan sabda ne tuh, sa ada ev deh kiwa deh pas suara deh hidai, ada awek hari lopud ya kian ne hari, mulai, then 34 Kirtisi Rajasingha Rajuge kali udarata pemini dutaya ඇත්තටම පුතේ අපේ රටට බ්‍රිතාන්‍ය දූතයෝ මුලින් 3 දෙනෙක් එනවා මුලින්ම බලනවා ෆයිට් කරන්න නැතුව අපේ රට අල්ල ගන්න පුළුවන්ද කියලා එහෙම බලන්න දූතයෝ 3 දෙනෙක් මුලින්ම අපේ රටට එනවා ඒ දූතයෝ එන රජවරු ටික මතක තියාගන්න චූටි දෙයක් මම ඔයාලට කියනවා මේ බලන්න මහා ලොකු දේවල් නෙවෙයි ඒ වුණාට මේ බලන්න හරි මෙන්න මේ පදේ නිකන් චුට්ටක් මතක තියාගන්න ජොකි හිරා රොබර්ට් රජා මොකද්ද ජොකි හිරා රොබර්ට් රජා මෙන්න බලන්න හරි ජොකි හිරා රොබර්ට් රජා පුතේ ජොකි කියන්නේ මෙන්න බලන්න ජෝන් ෆයිබර්ස් මාමා එනව මොන රජතුමාගේ කාලෙද කීර්තිසේන රාජසිංහ රත්නමා කීර්තිසේන රාජසිංහ රත්නමාගේ කාලෙ හරි මේ බලන්න කොච්චර ලේසිද කියලා මේවා හරි Joki Hira, Hira kiyanne kawuda putha? Hiu Boyd mama betiyo. Enawa kaage kaaleda? Ra ra ra. Rajadhi Rajasingha rajatumage kaale. Rajadhi Rajasingha rajatumage kaale. Hari. Rajadhi Rajasingha rajatumage kaale. Ida passe thunweni eka Robert Raja, balan Robert Raja kian ne kau udah puda, Robert Andrews enawa, Robert Andrews kian apa alak ya, mimi duite enawa, ya enne kage kala deh, ya enne kage kala deh, Raja, ya Raja adi Raja Singha Raja tuh mage kali, ya Raja adi Raja Singha Raja tuh mage kali, pahdiri deh, hari. Enam balan namai balan koko lamai mati ke gian. Joki Hira Robert Raja. Joki Hira Robert Raja. Joki gian ne. John Pybus. Kirtisi Raja Singha. Hugh Boyd. Raja di Raja Singha. Robert Andrews. Raja di Raja Singha. Hari. Then lianewa wedi puri barahi. Hari. Oke liagan deng. Antim winari paha gian ne. Pahada. Oh. Hatak kita di mana balar mi awasan kota ada dawase api mi wadah setahan yang ugan nana awasan kota tidak pasti man cuta binari pak golte kata agar binari tiga tuna kohoma tapi diri wadah tiga bengkel hari agarin agarin anti beri galamai anti binari pak pasti gimana Hari, hondai, balana putra mi bete, den nabi dahate kera lagana bota kia den hadan mi, hari, emo mau dani ngini mi bete, oya dah, tis pasen i prasen oya dadi ngini gani, dahate kera lagahan tis pahad, tis pahad, tis pasen i prasen, putai mi yahan nabo hondala mai wagi mi balan ne, putai, edas, atas dia pahala wedi. Edas atasnya pahlawedi hari apa rata Britania itu sempurna me atap teno sempurna me atap teriaknya ego level putih apa rata allegano hari mulai memudu pada allegan ini pas udara allegan komari homer atam allegano edas atasnya pahlawedi ratam allegan putih me ego lo apa rata radaleo tek give suma kasangkan Apa yang ada radale otek ke givi suma kasang karna hari ego lo kieno mena mi wagi kondesi di katieno apit teke katuene gila radale otek ke givi suma kasang karna edda sarasie pahalawi martu maase tamai meka martu dewa nida tamai meka sang karna meka kohida sang karna mahanuara magul madu edi have a meka pute tika kalia kiana botama apita terena wa sudda piwa revet tua Sudah kieno agam rakin na, umbelake jati rakin na, apa radale angge waraprasa daraksa keran na, mara porondu dikat deno,
මාර පොරොන්දු ටිකක් දීලා අපිව බොරුවට කිවිසුමකට එකතු කරගෙන අන්තිමට කිසිම දෙයක් අපි වෙනුවෙන් කරන්නේ හරි එහෙනම් මෙතනින් ඇව්වොත් කවුද රොබර්ට් බ්‍රවුන්රි කාණ්ඩුකාරවරයා සහ සිංහල රදළයෝ තමයි මේ කිවිසුමට අස්සම් කරන්නේ ඔය අහලා ඇති මේක ලස්සන කවියක් දින් කන්ද උඩ රට සුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යට පත් කළා අන්න මොකද කියන්නේ මොකද කියන්නේ 1915 දී සුද්ධ අපේ රට අල්ලගත්තට කියන්නේ හරි දන ළමයි කියමු කන්ද උඩ රට සුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යට පත් කළා හැබැයි එහෙම යටපත් කරගත්තට අපිට සාධාරණයක් වුණාද මේකෙන් අවුරුදු 3ක් යනකොට තේරෙනවා ඒ කියන්නේ 18 වෙනකොට තේරෙනවා අපිට මේකෙන් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා ඒ නිසා අපි මේගොල්ලන්ට විරුද්ධව මොකද කරන්නේ අරගලයක් කරන්න ලෑස්ති වෙනවා ඒකට අපි කියනවා මොන අරගලය කියලාද 18 අරගලය කියලා ඒකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා එකක් තමයි අපට රජෙක් නැතිවීම දැන් අපි ඔපතේ මේ කිවිසුමෙන් පස්සේ අයිති වෙන්නේ එංගලන්ත මහාධිරාජ්‍යයට එංගලන්ත මහාධිරාජ්‍යව අපි කවදාවත් දැකලා තියෙනවද ළමයි කියන්නේ එංගලන්ත මහාධිරාජ්‍යව දැකලා තියෙනවද ඔව් ෆොටෝ වලින් දැකලා තියෙනවා මේව දැකලා නැහැ ඒ නිසා එතකොට අපිට රජෙක් හිටියේ නැහැ අපේ දුක් ගැනවිල්ල කියන්න අපේ ප්‍රශ්න කියන්න අපේ ගැටලු කියන්න රජෙක් හිටියේ නැහැ ඒක ලොකු ප්‍රශ්නයක් වුණා අපිට අර හාමුදුරු කෙනෙක්ගේ කවි පෙළියක් ඔයා දැකලා ඇතිනේ කුංකනාවේ හාමුදුරුව නේද මොකද්ද කියන්නේ අනේ කුහුඹුවනේ කුඹු පෙළියක් යනවා බිම ඒගොල්ලන්ටත් නායකෙක් ඉන්නවා මේක දැකපු හාමුදුරුව කියනවා අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ අපිට නෑනේ වන්නේ අපේ කරුමෙද වන්නේ බලාපල්ල උඹලා තිරිසන් සත්තු වෙලා උඹලට නායකෙක් ඉන්නවනේ අපිට නෑනේ එහෙම නායකෙක් එනිසා මේ අපේ කරුමෙද මේ ජාතියේ කරුමෙද කියලා හාමුදුරුව අහනවා එතකොට හාමුදුරුව ආයේ කියනවා රජෙක් ලැබුණොත් හරි කැවුම් කිරිබත් කන්‍යා පෙරහැර කරන්නම් සාදු නාදෙන් ගිගුම් දෙන්නම් සාදු සාදු කී කිය කෑ ගහන්නම් පෙරහැර කරන්නම් කැවුම් කිරිබත් කන්නම් මේ සතුට නෙවෙයිද ප්‍රකාශ වෙන්නේ හරි හොඳයි එහෙනම් රජෙක් නොමැති පසුතැවිල්ල හරි ඉවරයි තව එකයි ආගම හා සංස්කෘතිය විනාශ වීම ආගම හා සංස්කෘතිය විනාශ වීම මේගොල්ලෝ අපේ ආගම විනාශ කරා සංස්කෘතිය විනාශ කරා ඒතකොට ජනතාවට බයක් ඇති වුණා හා අපේ සංස්කෘතිය ආගම විනාශ වෙලා යයි කියලා ඒක එක පුතේ මේ ගිවිසුමේ පස්වෙනි වගන්තියෙන් තමයි ආගම රකින්නම් කියලා කියන්නේ හැබැයි මේගොල්ලෝ එහෙම කරේ නැහැ ඒකත් හරි අපූර්වට කවියේ කියනවනේ පුතේ කොහමද හරි මේකත් කියනවා බලන්න මේ පස්වන වගන්තිය පිළිබඳව ලස්සන්ට කියනවා හරි අග උතුම් දලදා හිමි රකින්නට උනුත් කැප වෙන බව කියා ගිවිසුමේ පස් වන වගන්තිය පෙනි පෙනිම වැළලී ගියා අන බලන්න උතුම් දලදා හිමි රකින්නට උනුත් කැප වෙන බව කියා ගිවිසුමේ පස් වන වගන්තිය පෙනි පෙනිම වැළලී ගියා ඒ කියන්නේ පස්වෙනි වගන්තිය ආරක්ෂා කරේ නැහැ හරි අනිත් එක තමයි පුතේ රදල වරප්‍රසාද අහිමි කිරීම රදල වරප්‍රසාද අහිමි කිරීම මේක තමයි ඒකට ප්‍රධානම හේතුව ඉනි ගහගන්න මේක තමයි ප්‍රධානම හේතුව අපේ සිංහල තනතුරක් තිබුණා මුහන්දිරම් තනතුරක් තිබුණා මඩිහේ ලේකම් කියලා අන්නේ මඩිහේ ලේකම් තනතුරට සිංහලවරයව අයින් කළා මේගොල්ලෝ හජ්ජි මරික්කාර් කියන මුස්ලිම්වරයව දානවා එහෙනම් පුතේ ඕක 2035 වෙනි එකට ඉනි ගහගන්න හරි මොකද්ද ප්‍රධානම හේතුව මොකද්ද රදල වරප්‍රසාද අහිමිවීම රදල වරප්‍රසාද අහිමිවීම හරි හොඳයි අපි එහෙනම් අද දවසේ අතිවර නැහැ ඔයි
හොඳයි පුතේ. හරි කියන්න දේවල් ටිකක් තියෙනවා ඒක ඔහොම අහගන්න. හරි ඔහොම විනාඩියක් ඉන්න. හරි අපි එහෙනම් පුතේ මේ වැඩසටහන අද අනුග්‍රාහක දායකත්වය ලබා දීලා මේ වැඩසටහන සමාජ සත්කාරයක් විදියට ඔයාලට කරගෙන යන්න අවකාශය උදා වෙලා තියෙන්නේ. දෙරණ මාධ්‍ය ජාලය සමග දෙරණ මාධ්‍ය ජාලය මේහා බරපැන දරද්දි සියොන් ඔපෙරා ආයතනය අපි ආරාධනා කරනවා මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්නට. හරි හොඳයි එහෙනම් අපි මෙතනින් මේ සජීවී විකාශය අවසන් කරනවා. හරි හොඳයි ඉතින් මේ හරි මම ඉදර ඕගොල්ලන්ට අද දවසේ වැඩසටහන පැහැදිලි ඇති කියලා හරි වැඩසටහන සාර්ථක ඇති කියලා මම විශ්වාස කරනවා.